ඉදබ්ලිටි නෙජ්ජයක එහෙම නැත්නම් ඉදිරිපස පරීක්ෂණ වලල්ල කියන එක ඕන වෙලාවක නැවසෙන්න පුළුවන් මොකද අලුතෙන් හම්බෙන දත්තත් එක්ක අපිට අලුත් අලුත් නිගමන වලට යන්න පුළුවන් හැබැයි එහෙම කියලා ගොඩාක් පරීක්ෂණ වලින් අපිට කන්ෆර්ම් වෙච්ච අපි හිතමුකෝ හයිඩ්‍රජන් ඇටම් එකේ ඉලෙක්ට්‍රෝන එකයි නෙමෙයි පහක් තියෙනවා කියලා ඒක කවදාත් ඔප්පු වෙන්නෙත් නැහැ ඒක එකයිම තමයි ඒ වගේ දේවලු තියෙනවා ඉතින් මේ මං කියන හැම දෙයක්ම හරි කියලා මං කියන්නේ නැහැ මට සමහරට අමතක වෙන්න පුළුවන් මං සමහර විට වැරදි දේවල් කියනවා වෙන්න පුළුවන් ඒකත් ඔයගලට කාණ තියෙන ඕගොල්ලන්ගේ තර්කයට ගැලපෙනවා නම් ඕගොල්ලෝ මෙච්චරකල් ඉගෙන ගත දේවල් වලින් එහෙම නැත්නම් තව ඉස්සරහට හොයලා බලලා Google එකෙන් පොත් වලින් දන්නගෙන් අහලා බලලා මේ දත්ත මේ කියන දේවල් ගැලපෙනවා වගේ නම් උගන්න පුළුවන් ඒකෙන් වැඩිදුර හිතලා බලන්න. එහෙම නැත්නම් ඒක ඕගලංක ඔළුවේ සම්පූර්ණ අතහැරලා දාන්න. හරි. ඉතින් මගේ Patreon page එකටත් එක්ක තුනන්න patreon.com/dilshanabe කියන URL එකේ අපේ Discord එකට join වෙන්න. Thank you. Hi. Dilshan. මේ ඉතින් thank you අදත් ආවට podcast එකට. No problem. මේ ඉතින් මේ මන්දයර කියන්න එක ටොපික් එකක් තියෙනවා අද මේ ස්පෙෂලි මේ එපිසෝඩ් එක කරන්න හේතුව ඒක මේ ඔව් නේද ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කියන ටික අහගෙන හිටියානම් සාමාන්‍ය හිතන්නේ කියන්නේ අපි يعني ඉමෝෂන්ස් නැතුව නෙමෙයි ඉමෝෂන්ස් අඩු කරලා ජීවත් වෙන්න කියන වගේ එකක් අපි ඒ වගේ වයිබ් යන්නේද අපි දෙන්නේ නිකන් අපි නේ එහෙම කතාවක් තමයි කියන්නේ හැබැයි මේ ඒක පොඩ කැලරිෆයි කරන්න තමයි අද ලෑස්ති වෙන්නේ නේද ඔව් ඉතින් මං හිතයිද ඒ කියන්නේ දැන් මේ මලින් දැන් අහක තම අපි ගියේ මේ අය ඉන්දියන් ස්ටාර් කැමති කිව්වනේ මං කිව්වනේ මං කැමති ග්‍රීක් ස්ටාර් කියලා ඉතින් අය කිව්වනේ ඒකොල්ලෝ මේ ඉමෝෂනල් නැහැ කියලා ඉන්දියන්ස්ලා ඉමෝෂනල් කියලා එතකොට දැන් අය ඇයි දැන් ආයේ පොඩ්ඩක් ඉමෝෂනල් පැත්තට චාන්ස් එකක් දෙන්නේ නෑ මං ඇත්තට මෙහෙමයි මං ගොඩක් පොඩි කාලේ තරුණ කාලේ මම හිතන් හිටියේ මේ ඉමෝෂන්ස් කියන්නේ මල කරුමයක් වෙයි නැත අපිට මේ කියලා වෙලා තියෙන්නේ කියලා. ඔව්. ඒක ගොඩක් අය හිතනවනේ. නේද? ඔව්. ඔයත් සමහරවිට හිතනවා මේ ඉමෝෂන් නැතුව අපිට පියෝ ලොජික් එකකින් හිතන්න පුළුවන් වුණා නම් අපේ හියුමන් සිවිලයිසේෂන් එකේ next big step එක ඒක වෙන්නේ නැති කියලා අපි හිතනවනේ. හොඳ. Big step එකට යන එකක් නැහැ. හැබැයි මං කියන්නේ මේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මං කියන්නේ දැන් දියුණු වීම නතර වෙයිනේ. ඒ කියන්නේ අපි කෑ කරන ඉඳන්නේ සල්ලි හරි ෆේම් මොන හරි ඕනින්දර ගොඩක් දෙයක් කරන්නේ අන්න හරි ඔව් අන්න හරි මේ ඔගේ පොයින්ට් එක මේකයි 1940s වල තමයි අපිට ටිකක් වැඩක් කරන්න 1940s වලට කලින් ඔය නිකන් කම්පියුටර්ස් ඇවිල්ලා ට්‍රාන්සිස්ටර් එක හොයාගෙන නිකන් පොඩ්ඩක් නිකන් මොලේ කියන එක මැජිකල් ඩිවයිස් එකක් ඉස්සර ඒ කියන්නේ අපිට ඒකෙන් හිතා ගන්නවත් බෑ ඒක කරන වැඩේ හැබැයි ඇහැ කියන්නේ කැමරාවක් ඇහැට වඩා සෑහෙන හොඳ කැමරා දැන් හදලා තියෙනවා කියන්නේ ඇහැ කියන්නේ හෙන්න බේසික් කැමරා එකක් බලන් ගියාම හොඳ මේ කනට වඩා හොඳ සෙන්සිටිව් මයික් හදලා තියෙනවා කටට වඩා හොඳ ස්පීකර්ස් හදලා තියෙනවා හොඳද අර මොලේ කියන එක මාර සීන් ගන්න ඕක එහෙම තිබුණා තිබිලා 1900 ඔය ඇලන් ටියුරින් ගෙන් පස්සේ එනිග්මා මැෂින් එකේ අර කෝඩ් බ්‍රේක් එක හැදුවානේ එනිග්මා මැෂින් එක කඩන්න ඊට පස්සේ කම්පියුටර්ස් ඔක්කොම අපි බැලුවේ අපි කොහොම හරි බැලුවේ අපි හිතන හැටි මැෂින් එකකට උගන්වන්න. හොඳද? ඔව්. උහුම ඇවිල්ලා අපි හිතන හැටි මැෂින් එකකට උගන්වන එකේ නිකන් කූට ප්‍රාප්තිය තමයි 1980 ගණන් වල අග 90 ගණන් වල මුල IBM එක හදන Deep Blue කියලා මැෂින් එකක්. ඔයා දන්නවා ඉතින්. මම හිතරි ස්කෝලේ අපිට ඒ කාලේ ගන්නවා මොකක් කරේ මේ ජෙනරේෂන් කන ගන්නනකොට. ඔව් Deep Blue කියලා මැෂින් එකක් හදුවා. ඔව් 80s වල අග 90s වල මුල. අහහ. ඒගොල්ලෝ ඉගෙනුවා මේ මැෂින් එකට චෙස් අදින හැටි චෙස් අදිදි මිනිස්සු හිතන හැටි හොඳද අහහ දැන් චෙස් අදිදි අපි හිතන විදිය මැෂින් එකට ඉගෙන උගන්වලා ලෝකෙ ඉන්න චෙස් චැම්පියන් ගැරි කැස්පරෝ රෂියන් ඩයල් එක ඔව් රෂියන් නේද මම හිතන්නේ ගැරි කැස්පරෝ රෂියන් තමයි පොරට පොරට එක ගේම් එකක් දුන්නා හ්ම් ගැරි කිව්වම රෂියන්ද එහෙමද බලන්නේ ඊළඟට ගැරි කැස්පරෝට මේ ඉගෙනුවා රෂියන් තමයි රෂියන් චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් මේ ගැරි කැස්පරෝ අර මැෂින් එක පරද්දලා දැම්මා මුලින්ම Deep Blue එක ඔව් පස්සේ මම බැලුවා කොහෙද අපිට වැරදුන්නේ කියලා බැලුවම උන්ගේ ඇල්ගොරිතම් එක හරි ප්‍රශ්නයක් නැහැ ඔව් ඒ කියන්නේ කම්පියුටර් එක හිතන හැටි ඉගෙනුවාට
ප්‍රොසෙසින් පව මදි හද ඔව් ඒපරුම් ප්‍රොසෙසින් පව වැඩි කරලා දෙවනි පාර ගැරි කැස්පරෝ එක ගේම් එක ගැට් මැෂින් එක ගේවක් දු පරද්දලා දැම්මා ගැරිව ආ හද ආ ඒකෙන් දැනගත්ත හරි අපි හිතන විදිය ඔන්න කම්පියුටර් එකට උගන්වන්න පුළුවන් කියලා හොඳද ආ ඊට පස්සේ ඔතන ආව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දැන් ඔය චෙස් කියලා කියන්නේ බ්‍රෝ හරි ෆයිනයිට් දෙයක්නේ ඒ කියන්නේ ආ ඒක ඔප්ෂන්ස් ටික අපිට කොලියක ලියන්න පුළුවන් චෙස් වල ආ ගේම් ට්‍රී එක ආ හොඳද ඉතින් බැලුවා කොහොමද අපි ප්‍රොසෙසින් පව ඉතුරු කරගන්නේ කියලා හොඳද මේ ඒපාර චෙස් වල මූස් ගන්න නිකන් ඉන්ෆයිනයිට් නැද්ද? නෑ චෙස් වල මූව්ස් කර ඉන්ෆයිනයිට් නෑනේ බ්‍රෝ හරි ආයි සරලයි බදා දැන් හිතන්න ඔන්න මම ඔන්න බලන්න මම මුලින්ම වයිට් නේ වයිට් ෆෝන් ව ඇඩ්වාන්ස් කරනවා හොඳද වයිට් ෆෝන් ව ඇඩ්වාන්ස් කරපු ගමන් එහා පැත්තේ ඉන්න බ්ලැක් ලට පුළුවන් ෆෝන් ව ඇඩ්වාන්ස් කරන්න අර තව කොටු දෙකක් යවන්න පුළුවන් එකකට මොකක්ද නමක් කියන මන් දන්නේ නැහැ ඔන්න එතන ඔප්ෂන්ස් 16යි හොඳද ඊට අමතරව තව මොනවද බලුවා නයිට් ව පුළුවන් නයිට් ඔප්ෂන් දෙක ගන්න ඔප්ෂන් ඔප්ෂන් 20 නේ බන් තියෙන්නේ කෙලින්ම ඒ කියන්නේ ෆයිනයිට් නේ වැඩි නේද මට නිකන් ඔව් මේ නිකන් කොහේ හරි මතකයි නිකන් මාර ගොඩත for the first නෑ හරි පොඩ්ඩයි for තියෙන most of හරි chess පොඩ්ඩයි around තියෙන there are for the first for most of chess alone first move there are වා ටික වෙලාවකට නැති වෙලා හිටියා test ආ වගේ දැන් හරි මේකේ මේ තියනවල මූස් හරිද ඔය පොඩක් එක හොයලා බලන්න 10 10ට 121 බලේ කොහොමද කියන්නේ 10ට 121 බලය තමයි 10 to the power 121 අන්න එච්චර තියනවලු මූස් ඒ ඔක්කොමනේ ඒ මුළු බෝඩ් එකේම ගේ චෙස් ඔක්කො චෙක් මේට් වෙනකන් හොඳ ඔකේ පළවෙනි එක ඔව් මම කියන්නේ නිකන් මම මේ කිව්වේ 10ට 121 කිරි බලය කියන්නේ බ්‍රෝ නිකන් මේ නිශ්චිත ඉලක්කමන්නේ නේ අනන්තේ නෙමෙයි නෑ අනතර නෑ අනතර ඉන්ෆයිනයිට් ඉන්ෆයිනයිට් බෑන් නෑනේ හොඳද නෑ 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 ඒ කියන්නේ චෙස් වල තියෙන සීමා සහිත ඔප්ෂන්ස් ගාන හැබැයි ලুকু ගානක් තමයි හැබැයි බ්‍රෝ 10ට 121 බලය 10 to the power 121 කියලා කියන්නේ අද තියෙන කම්පියුටර් එක එක්තරා ලুকু ඔව් ගාන අද තියෙන කම්පියුටර් එක ඔයා වයිට් කියලා හිතන්න ඔයා වයිට් ඔයා ඔයාගේ ෆෝන් ව ඇඩ්වාන්ස් කරපු ගමන් අරූ ප්‍රොසෙස් කරලා ඉවරයි චෙක් මේට් මූව්ස් ඔක්කොම ටික නේද දැන් ওই ගැරි කැස්පරෝගේ කාලේ ප්‍රොසෙසින් පව මෙගාහර්ට්ස් නේ නේද ගහර්ට්ස් නේ කිලෝ හර්ට්ස් මට අය අමත වෙන්න කලින් එකක් අහන්නද මේ අද අද මේ අහන කට්ටේ ඉන්නව නම් අයියට මතකයි කියන එක මට මතක නැහැ එකයි මේ නෑ ගණන් කරනව ඇරෙන එක 1 2 3 කියලා ගණන් කරනව ඇරෙන්න මේ ලෝකේ මොන හරි තියනවද අනන්ත ඒක ඉන්ෆයිනයිට් දෙයක් තියනවද ඒ කියන්නේ ඔයා දන්න විදිහට වක්කරේ අර වගේ මේ මොනවද මූස් ගානක් හරි දෙයක් හරි ඔයා මොන හරි විශ්වාස කරනද තියනවද අනන්තයි කියලා මම හිතන්නේ මුකුත් අනන්තයි කියලා. ඒ කියන්නේ ගණන් කිරීම කියන කරන්නේ මුකුත් අනන්ත නැහැ නේ. ඔව් නෑ ගණන් කිරීම කියලා කියන්නේ ඒ ගණන් කරලා 1යි 2යි 3යි කියලා. ඔව්. නෑ ඒ ගණන් කරලත් අපිට අනන්තය වෙනකන් ගණන් කරන්න බෑනේ බ්‍රෝ. අපිට ඊළඟට ඉලක්කමට තව නමක් දාගන්නනේ තියෙන්නේ. ඔව්. ඒක තමයි. ඒකත් ඒ අනන්ත වෙන්නේ. නෑ. ඒකත් අනන්ත නෑ. නෑ නික අපි අර නිකන් ඒ ඒ මුළු රේන්ජ් එකකට නමක් කියනවා වගේ අනන්තයි. ඒ කියන්නේ ඒ ඒ ටික අපි අපි සාමාන්‍යයෙන් යනවා කියනවා. අපි සාමාන්‍යයෙන් අනන්තයි කියලා කියන්නේ මොකක් හරි ඉලක්කමකට බට් ඉලක්කම හරි ලොකුයි. නැත්තම් මං හිතන්නේ මුකුත් අනන්තයි කියලා. ඒක තමයි. මේ හරි ඒක එහෙම ඒක එහෙමයි. ඉතින් ඊට පස්සේ ඔන්න ඕකෙන් දැනගත්ත කම්පියුටර්ස් වලට හිතන්න පුළුවන් හැබැයි හිතන්න මැසිව් ප්‍රොසෙසින් පව එකක් ඕන. හොඳද? මේ පස්සේ ඔකට හොයාගත්ත පොඩි පොඩි ටෙක්නික්ස් ටිකන් හියුරිස්ටික්ස් වගේ. ඔන්න පොඩ්ඩක් කට්ටි හොයලා බලන්න. හියුරිස්ටික් කියන්නේ මොකක්ද කියලා. හොඳද? මේ වගේ ඇල්ගොරිතම්ස් වල පාවිච්චි කරන දේවල්. ඉතින් ඕකේ තව මෙති ඉගෙනුවා හිමීට කම්පියුටර්ස් වලට නිකන් අපි සාමාන්‍යයෙන් නිකන් හියුමන් ගතියක් දෙන්න. දැන් හිතන්න ඔයා ඉංග්‍රීසි ශාන්ති මායි චෙස් අදිනවා. මගේ ක්වීන්ව කපා ගන්නෝ ඩිලිෂන්. හොඳද? එතකොට ඉතින් මට හිතෙනවා අපෝ දැන් නම් ගහලා වැඩක් නැහැ කියලා. නේද? අන්න ඒ වගේ ඒ පොඩි පොඩි ඇල්ගොරිතම්ස් උත් දැම්ම මේකට. මේ චෙස් ගේම් එකට. කොහොමද දැම්මට ඩිලිෂන්?
චෙස් වලට ඕකේ දැන් චෙස් තියෙනවනේ මේ ඔන්ලයින් තියෙන චෙස් ගේම්ස් නේද? සමහර වැඩ තියෙනවා ඒවා හිතන්න ඔටෝනොමස් කාර් එක. ඊට පස්සේ අපි මිනිස්සු ගන්න ස්පීච් රෙකග්නිෂන් මේ කතා කරන එක. එහෙම නැත්නම් රොබෝ කෙනෙක්ව ඇවිදින ඇවිදින ඇල්ගොරිතම් එක. මේ ඔය වගේ දේවල් කරන්න ගියාම ප්‍රොසෙසින් පව එකට එන්නේ පිස්සු උත්තර. නිකන් අනන්තය වගේවා තමයි ඉන්නේ. නිකන් අනන්තය නෙමෙයි ලුකු මැසිව් විලක්කම කියන්නේ හිම් බැලුම් අපිට කවදාවත් කම්පියුටරයක් හදන්න බෑ රොබෝ කෙනෙක් පැවිද්දවන්න. හොඳද? මම අයියට දැන් මේ ආයේ මේ මගේ ප්‍රශ්නයක් අහනවා. අයියා හිතන්නේ මොකද්ද, ඒ කියන්නේ මොකක් වෙයිද දැන් අපි දැන් දැන් අපිට කෙලින්ම AI එකක් අර මේ ටෙස්ල එකට සෙල්ෆ් ඩ්‍රයිවිං පුළුවන් වුණාට ඒක දෙන්න බෙද දැන් අර මොනවද තියෙන්නේ මේ කෝච්චි බාර ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ, ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා කාවද මරන්නේ කියන එක අපිට දෙන්න බෑනේ, ඒක රැන්ඩම් තෝරගන්න දෙන්නත් බෑනේ. දැන් ඔයා දකින්නේ මොකක් වෙයිද ඒකට උත්තරේ, නැත්නම් උත්තරයක් නැද්ද ඒකට? නෑ ඒකට උත්තරයක් තියෙනවා හිතන්න. හැමතිස්සෙම ඒ අපේ හියුමන් වැලියුස් අපි AI එකකට දෙන්න හදනවනේ, ඒකනේ ප්‍රශ්නේ. අපි හිතනවා නිකන් ළමයෙක් මරණ එක හොඳ නෑ කියලා අපේ තියෙනවනේ එක. හොඳද? ඒක අපේ අර මොරල් එකනේ. මේ ඒක කම්පියුටර්ස් වල දෙන එක මම කියන්නේ එහෙම නෙමෙයි කරන්න ඕන. සමහරලාට හිතන්න ඔටෝනමස් කාස් ඉම්ප්ලිමෙන්ට් කරාම ලංකාවේ දවසකට 6ක් විතර වාහනවලට අවු වෙලා මැරෙනවා. හොඳද? ඔටෝනමස් කාර් ඉම්ප්ලිමෙන්ට් කරා අඩු වෙනවා. ඒක කරාම 3ක් වෙනවා නම් අම් ඕකේ. අඩු වෙනවා නෑ මං අහන්නේ දැන් ඔතන මං කියන්නේ දැන් එන ප්‍රශ්න එකේ තියෙන්නේ අර උඩ ඉන්න වයසක මිනිස්සුන්ගේ සහ දැන් අර දැන් ඔය කේක ස්ටේට් යුප්සන් කන්දින කාලේ يعني හැමෝටම ගැලපෙන්නව හදන්න බෑ. මං කියන්නේ ඕක ඇත්ත ජීවිතේදී දැන් එයාට මොකක් හරි එකක් දෙන්න වෙනවනේ ඕකට. ඒ කියන්නේ රැන්ඩම් තෝරලා මරහන්. මං ඉතින් නැත්ත රැන්ඩම් ගිහ හැප්පියා. මං ඉතින් ඔව් හරි හරි. සෝරි සෝරි. එහෙම දීමක් වෙන්නේ නැහැ එතන සීන් එක. මේ හරි හරි. දැන් චෙස් වලදී අපි ඔක්කොම කෝඩ් කරලා තියෙනවා. අපි කෝඩ් කරද්දී අපි කියන ක්ලාසිකල් ඇල්ගොරිතම් එකක් කියලා. ක්ලාසිකල් ඇල්ගොරිතම් එකක් වැඩ කරන්නේ සීක්වෙන්ස් selections and iterations වලින්. ඒ කියන්නේ එකකට පස්සේ එකක් execute වෙනවා. එහෙම නැත්නම් conditionally එක කොටසක් execute වෙනවා. එහෙම නැත්නම් අනිත් කොටස execute වෙනවා. එහෙම නැත්නම් එකම කොටස ආයෙ execute වෙනවා. මොකට තමයි classical algorithms කියන්නේ. ඔය තියෙන I think variables, assignments, operations, sequences ටික එහෙම යනවා. ඊළඟට selections එනවා, if එනවා, if else if එනවා, nested if, cascading if ඔය ටික එනවා. switch cases එනවා. ඊළඟට programming දන්න කට්ටිය නම් මේවා දන්නවා, absolute basics. ඊළඟට මේ while loop තියෙනවා, do while loop තියෙනවා, for loop තියෙනවා, nested loops තියෙනවා. ඉතින් අර ai කරන්න ඕවා classical algorithm. ඔහොම අපිට ඔහොම පෙන්වන්න පුළුවන් බ්‍රෝ හිතන හැටි අපේ thinking process එක. අපිට ඕනම thinking අපේ thought process එකේ ඕනම දෙයක් sequence selections iterations වලින් define කරන්න පුළුවන්. හොඳද? ඒ සිතීම. හැබැයි එහෙම හිතන්න ගියොත් එහෙම හිතලා ඔයා ලිව්වොත් එහෙම ඇල්ගොරිතම් එක කාර් එකක් drive කරන්න ඒකේ තියෙනවා කර නොකරන project එකකට code gigabyte එකකුයි තව byte එකකුයි ඕන කියන්නේ. ඒ වගේ ඔයාට code කියලා ඉවර කරන්න බැරි වෙනවා මේක මේ පිස්සු හැදෙනවාට. එන්න හිතන්න නිකන් හිතන්න if else කොච්චර ලියන්නද කාර් එකක් drive කරන්න. ඉතින් ඕකට solutions හොය හොය හිටියා scientists ලා. හොඳද? එතකොට තමයි මේ වැලුවේ හියුරිස්ටික්ස් වගේ ඒවා ආවේ. නිකන් තව නිකන් පොඩි හියුමන් ගතියක් දෙන්න. පස්සේ ආහහ 1000 2000න් පස්සේ වගේ මිනිස්සු තේරුම් ගත්ත වෙන සීන් එකක්. ඒ වෙන සීන් එකට එන්න කලින් දැන් ඔය ටිකුනේ කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකනේ. මම කියන්නම් බයෝ සයන්ස් ෆීල්ඩ් එකේ වෙච්ච දේවල් ටික. ඊට පස්සේ මම 2000 ගියට කනෙක්ට් කරන්න. ඕනම ගාන අපි තනින් ඉන්න බුණ කවුලක් වෙන්නේ නැහැ. අවුලක නැහැ නේ. ආ මේ තමයි එක කියලා මදින් පණින්න. මේ ඒ දැන් මේ අය දන්න විදිහට AI කියන්නේ අන්තිමට ගියාම if ද තාම තියෙන්නේ. නෝ. if else ඒවද? තාම ඔය AI කියලා ලුකුවට කියන ඒවා? නෑ ඒ ඔය මං ඉතුරු බුණ කතාවම කිව්වා මම ඒ ප්‍රශ්නේ අහන්න. ආ හරි. හරි. මං ඉන්න හිතෙන්ද. හරි. මේ 1950 ගණන් වල බයෝ සයන්ස් ෆීල්ඩ් එකේ and psychology ඔය පැත්තේ මිනිස්සු හිතුවා humans ලා කියලා කියන්නේ මාර මාර සීන් එකක් human brain එක කියලා කියන්නේ මාර සීන් එකක්. හැබැයි අපිට කියලා වෙලා තියෙන ඉමෝෂන්ස් තියෙන හින්දා කියලා. හොඳද? ඒගොල්ලෝ ඒ කාලේ මෙරිගෙන හෙව්වා මේ ඉමෝෂන්ස් නැති කරන්න මොකක් කර ඉන්ජෙක්ෂන් එකක් බෙහෙත් පෙත්තක් මොකක් කරි කරන්න පුළුවන්ද කියලා. හොඳද? ඔව්. එතකොට අර ඔය අයියේ කිව්වේ ලිබෝටමි ගැන ප්‍රොසීජර් එක.
ඒ ප්‍රොසෙසකින් වෙන්නේ ඔය ඒක කීප පාරක් වුණා මේ හොයාගත්ත ඔය ඇමීග්ඩලා එකෙන් තමයි ඉමෝෂන්ස් එන්නේ මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් තමයි අපි ලොජික් ප්‍රොසෙස් වෙන්නේ එහෙම කියලා හොඳද ඉතින් පස්සේ ඔය පොරක් හොයාගත්ත ප්‍රොසීජර් එකක් මේ නහයෙන් හරි ඇහෙන් හරි අරවා කිව්වේ නහයෙන් හරි ඇහෙන් හරි කුණි කූරක් තාල එක් කරන්නේ ඒකෙන් අපි අර ෆීලිංස් ෂට් ඩවුන් වෙන ලොජික් කලින් වගේම වැඩ කරනවා හොඳද හැබැයි අර ඔය ඊ එපිසෝඩ් එකේ කිව්වා වගේ අර එතකොට අපි අර ගිව ෂිට් කියන එක නැති වෙනවා එතකොට ලොජික් තිබිලා වැඩක් නැහැ හොඳද තමයි එදයින් පස්සේ බයෝ සයින්ස් වල හැමෝම ඊට පස්සේ ප්‍රොසීජර් කරවල කිව්වේ තහනම් කරා 1967 හරි 8 හරි වගේ තහනම් කරා අන්තිම එක කරනකොට මේ එතකොට අර මිනිස්සුගේ ගිව ෂීට් කියන එක නැති වෙනවා නැති වෙලා ඔක්කොම ප්‍රොසෙසින් පාව එක අවේලබල් හැබැයි බිල් එකක් මුකුත් කරන්න හොඳ ඉතින් එදා තීරුම් ගත්ත ඔය වයින් පස්සේ මිනිස්සු තීරුම් ගත්ත හියුමන් බ්‍රේන් එක කියලා කියන්නේ තින්කින් මැෂින් එකක් නෙමෙයි ෆීලිං මැෂින් එකක් කියලා අපි ෆීලිංස් තියන්නේ හොඳද අපි මේ මිනිස් මොලේ වැඩ කරන්නේ තිංකින් වලින් නෙමෙයි ෆීලිං වලින් හැබැයි ගොඩක් කට්ටිය හිතන්නේ ෆීලිං කියලා කියන්නේ එහෙම මැජිකල් වැඩක් නිකන් නිකන් විශ්වයෙන් අපිට ලැබෙන බලයක් වගේ එහෙම එහෙම නෑ හොඳද මේ ෆීලිංස් කියලා කියන්නේ දත්ත සකසන වෙන ක්‍රමයක් ඩේටා ප්‍රොසෙස් එක වෙන අප්‍රෝච් එකක් හොඳද දැන් අපි සාමාන්‍යයෙන් දත්ත සකස් කරන්නේ එකයි එකයි දෙකයි ඒ ගණිතානුකූලවනේ ඒ තර්කණය ඒ තර්කණය මේක මෙහෙමනම් අරක මෙහෙමනම් මේක මෙහෙමයි නේද අරකට මෙච්චරනම් මේකට මෙච්චරනම් මේකට අච්චරයි ඒ තර්කණයනේ හොඳද ෆීලිංග්ස් එහෙම නෙමෙයි ෆීලිංග්ස් වල පාවිච්චි කරන ඊට වඩා පොඩ්ඩක් සොෆ්ට් අප්‍රෝච් එකක් අපේ ගමේ ආත කෙනෙක් ඉන්නවා නෑ ඇත්තරම නැහැ හොඳද මේ නිකන් හිතන්න ගමේ ආත ඉන්නවා ඒ ආත මේ හාසබල්ල කියන ආ පුතේ තව දවස් තුනකින් වහිනවා කොහොම කියනවනේ මිනිස්සු කොහොමද ආයි කියන්නේ නිකන් හිතන්න ඊට පස්සේ අපි දන්නවා ආත කිව්ව දවස් තුනකින් වහිනවා කියලා ගොඩක් 100% නෑ 90% විතර වහිනවා අනිවා කොහොමද ආත එහෙම කියන්නේ ඒ කියන්නේ මේ මං හිතන්නේ නම් දැන් ඔය වගේ සිද්ධි වල අපි අර වැරදි ටික අයින් කරලා අර ටික විතර මතක තියාගන්නවා කියලා නෑ එහෙම නෙමෙයි ඒ කියන්නේ මේ ඩේටා එකතු කරාම ඒ ආත ප්‍රිටි ඇකියුරේට් ඒ කියන්නේ 100% නෑ 80% විතර ඇකියුරේට් ආත එක්ස්පීරියන්ස් අහසේ කලයකත් එක්ක වාසින්ද ඒ කියන්නේ ආතගින් එහුවත් ආත දන්නෙත් නෑනේ කොහොමද කියන්නේ කියලා නේද ආත ආත එක එක ඩිෆයින් කරන්න බෑනේ ආතට ඕක හොඳද ඕක දත්ත ප්‍රොසෙස් කරන තව ක්‍රමයක්ද ඒකට තර්කණයෙන් එහා ගියපු දත්ත ප්‍රොසෙස් ඩේටා ප්‍රොසෙස් කරන තව ක්‍රමයක් ඒක අපේ මුලිය සෑහෙන හොඳට කරනවා අපේ මුලියට පුළුවන් හෙන්න දත්ත ගොඩාක් ප්‍රොසෙස් කරලා ඒව සමරයිස් කරන්න එක ඩිරෙක්ෂන් එකකට හොඳද හිතන්න ලංකාවේ තියෙන ඉකොනොමි ඩේටා හෙල්ත් කෙයාර් ඩේටා ට්‍රාන්ස්පෝර්ටේෂන් ඩේටා එඩියුකේෂන් ඩේටා ඔක්කොම අරගෙන අපි තීරණය කරන්න පුළුවන් අපිට හරි ලංකාව හොඳයි නැත්නම් ලංකාවට කියලා වෙලා වුන් පුළුවන් අන්න ඒ වගේ අප්‍රෝච් එකක් අපි කරන්නේ දත්ත ගුඩ එකතු කරලා ඒවෙන් හදන පොඩි සමරි එකක් අප්‍රොක්සිමේෂන් එකක් අන්න ඒ වගේ අප්‍රොක්සිමේෂන් එකකට තමයි බ්‍රෝ කියන්නේ අපි ෆීලිං එකක් කියලා හරිද ඕකට තමයි කියන්නේ human intuition කියලා එතකොට ඒ කියන්නේ අය කියන්නේ දැන් අර අර ඇතුලේ දැන් ඔය කැල්කියුලේෂන් එකට අදාළුණු දත්ත ටික තියෙන්නේ ඒ ඔක්කොම අපිට පේන්නේ හැබැයි තියෙනවා අපිට දෙන්නේ අර උත්තරේ එළියට එහෙමද අන්න හරි අපේ අපේ මොලේ තියෙන ඇමිග්ඩලා කියලා එකක් කන් දෙක මැද වගේ තියෙන්නේ ඌ කරන්නේ ඔයාට ඇහෙන හැමදේම ඌ ප්‍රොසෙස් කරනවා ඔයාට පේන හැමදේම ඔයා වාඩි වෙන පුටු දැම්ම වාඩ්ලයින් පුටු ප්ලාස්ටික් ටෙක්ස්චර් එකක් තියෙන්නේ ඒ ටෙක්ස්චර් එකත් එනවනේ මගේ ස්නායු වලින් සිග්නල්ස් එක ඌ ඔක්කොම අරගෙන අර හිතන්න දැන් හොඳම එක්සැම්පල් එක මට ෆ්ලවර් රෝඩ් එකේ ඇවිදගෙන යනකොට I feel good හොඳද මොකක්ද ඒ සීන් එක ඇයි මට එහෙම හොඳක් නිකන් කියන ජොලියක් දෙනනි ෆ්ලවර් රෝඩ් එකේ පයින් යනකොට කියන්න බෑනේ බ්‍රෝ නේද ඔක කොහේ හරි මගේ ඇමිග්ඩලා එක ඇතුලේ තැනක ඒ ඩේටා ප්‍රොසෙස් වෙලා ඒ ෆීලිං ගුඩ් කියන එක ඇවිල්ලා හොඳද ඒක හරි කෙඔටික් අපි මේ කතා කරේ පහුගිය දවස්වල කිව්වස් ගැන ඒක හරි කෙඔටික් සමහර වෙලාවට ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක හිතන තව අවුරුදු 15කින් ඔයාට බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා
වෙරියන් ලයික් අපි හිතමු හොඳද එහෙම වෙලා තව අවුරුදු 15කින් ඔයා ඩිවෝස් වෙනවා ඔයාගේ වයිෆ් එක්ක හොඳද ඒ ඩිවෝස් වෙන්න බලපාන වැඩි ඔයා සමහරට ඊය කරා වෙන්න පුළුවන් තේරුණාද අර කෙඔටික් ඉෆෙක්ට් එක අපි මෙච්චර කල් කතා කරේ අපි ඇනිං දලා ගත්ත ඒ වගේ ඌ කරන්නේ හැමතිස්සෙම දත්ත හෙන තුනක් ප්‍රොසස් කරලා අපි විෂන් එකේ තියෙන මෙගා පික්සල් 576ක් කන් වලට හැම හැමතිස්සෙම සද්ද ඇඟේ ගෑවෙන හැම දෙයක්ම තියෙනවානේ ඒ ඔක්කොම අරගෙන විතරක් නෙමෙයි ඌ මොලේ ඇතුලෙත් ඒවේ පොසිබිලිටිස් උ ප්‍රොසස් කරනවා ආ මෙහෙමුනොත් මෙහෙම වෙයි මෙහෙමුනොත් මෙහෙම වෙයි මෙහෙමුනොත් මෙහෙම ඒක තමයි අපිට ස්මාර්ට්ලාට හීන කියලා පේන්නේ හොඳද ආ හා 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 ඔව් එහෙම බලලා ඌ තීරණය කරනවා ආ this is good this is bad එතකොට වා ජොබ් එකක් කර කර ඉන්නකොට සමහරලාට වාඩි තුනක් ඔ මේ ජොබ් එක නම් මල කරුමයක් කියලා. ඒ වෙන්නේ අර දත් ඔක්කොම ප්‍රොසස් වෙලා ඇමිග්ඩලා එකේ. ඔයාගේ ෆීලිං බ්‍රේන් එක. ආහ්. ඔව්. ඒ හැබැයි වාට දැන් එනවනේ ෆීලිං එකක් මේ ජොබ් එක නම් මල කරුමයක් කියලා. හොඳද? ආ. ඒක ආවට පස්සේ එතනින් එහාට පුළුවන් වාට තර්කානුකූලව හිතන්න. ආ මේ ජොබ් එක කරුමයක් නම් අපි හොයාගමු වෙන ජොබ් එකක්. එහෙම නැත්නම් මේ ජොබ් එක කරුමයක් උනේ ඇයි? බොසා තමයි යවුනා මේ ඩිපාර්ට්මන්ට් එකේ යවුලා අර ඩිපාර්ට්මන්ට් එකට පැනගත්තොත් ඒක හොඳයි යන්නේ එහෙම එතනින් යහපතා හිතන තර්කානුකූලව හොඳද ඔය ඔය ෆීලිං බ්‍රේන් කියන එකයි මේ ඔය දැන් සාමාන්‍ය අයගේ මං හිතන්නේ වම නේද ඒ ඒ වම දකුණ සම්පූර්ණ කැලක් වෙනස්සන් නෑ වම දකුණ කියන කතාව වැරදි ඒක මිත් එකක් අයියෝ දා වම දකුණ කියන එක වැරදි ෆීලිං උ මොලේ ඇතුලේ තියෙ පොසිබිලිටිස් උ ප්‍රොසස් කරනවා ආ මෙහෙමුනොත් මෙහෙම වෙයි මෙහෙමුනොත් මෙහෙම වෙයි මෙහෙමුණොත් මෙහෙම ඒක තමයි අපිට ස්මාර්ට්ලාට හීන කියලා පේන්නේ හොඳද ආ හා හා ඔව් එහෙම බලලා ඌ තීරණය කරනවා ආ this is good this is bad එතකොට වා ජොබ් එකක් කර කර ඉන්නකොට සමහරලාට වාඩි තුන ඔ මේ ජොබ් එක නම් මල කරුමයක් කියලා ඒ වෙන්නේ අර දත් ඔක්කොම ප්‍රොසස් වෙලා ඇමිග්ඩලා එකේ ඔයාගේ ෆීලිං බ්‍රේන් එක ආ හා ඔව් ඒ හැබැයි වාට දැන් එනවනේ ෆීලිං එකක් මේ ජොබ් එක නම් මල කරුමයක් කියලා හොඳද ආ ඒක ආවට පස්සේ එතනින් එහාට පුළුවන් වාට තර්කානුකූලව හිතන්න මේ ජොබ් එක කරුමයක් නම් අපි හොයාගමු වෙන ජොබ් එකක්. එහෙම නැත්නම් මේ ජොබ් එක කරුමයක් උනේ ඇයි? බොසා තමයි යවුනා මේ ඩිපාර්ට්මන්ට් එකේ යවුලා අර ඩිපාර්ට්මන්ට් එකට පැනගත්තොත් ඒක හොඳයි යන්නේ එහෙම. එතනින් යහපාව හිතන තර්කානුකූලව. හොඳද? ඔය ඔය ෆීලිං බ්‍රේන් කියන එකයි මේ ඔය දැන් සාමාන්‍ය අයගේ මං හිතන්නේ වම නේද? ඒ ඒ වම දකුණ සම්පූර්ණ කැලක් වෙනස්සන්. නෑ වම දකුණ කියන කතාව වැරදි. ඒක මිත් එකක්. අයියෝ දා. වම දකුණ කියන එක වැරදි. ෆීලිං බ්‍රේන් එක තියෙන කන් දෙක මැද වගේ මැද මොලේ කියලා කියන්නේ ඒක තින්කින් බ්‍රේන් එක කියලා කියන්නේ නළල පිටිපස්සේ තියෙන එක කෝටෙක්ස් එක ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හරියටම කියවුවා අර වම දකුණ කතාව පැරදී එක මිත් එකක් ඉතින් ඇත්තටම ඔය කරේ මොකක්ද අන්න අපේ මොලේ ප්‍රොසෙසින් පාව ඉතුරු කරගත්තා ඌ කරේ දත්ත ගොඩාක් අරගෙන ඒව හරි රළු විදිහට ප්‍රොක්සිමේටඩ් විදිහට ප්‍රොසෙස් කරලා රෆ් ඩිරෙක්ෂන් එකක් ගත්තා. හරි මේ ජොබ් එක කරුමයක්. නැත්තම් මේ ජොබ් එක හොඳයි. අර ඩිග්‍රී එක තමයි හොඳ ඩිග්‍රී එක. මේ IT කරොත් ගොඩ. අර කෙල්ල ලස්සනයි. යා තමයි මම සෙට් කරගන්න ඕන. අර ඒ වගේ. ඒක ඒ අප්‍රොක්සිමේෂන් එක ගන්න. දැන් හිතන්න කෙල්ල ගොඩක් ඉන්නවා. ඔයා හිතනවා අර කෙල්ල තමයි හොඳ කෙල්ල මම කැමති යාට. ඒක එන්නේ ෆීලිං ෆ්‍රේම් එකේ. ඊට පස්සේ ඔයා බලනවා කවුද මේ කෙල්ල. එයා අරහි අර පැත්තට නේ අර බස් එකේ නේද යන්නේ. එහෙනම් මාත්‍ය බස් එකට යනවා රහුම ඒ එන්නේ තින්කින් බ්‍රේන් එකේ ඒ තර්කන හොඳද හැබැයි තර්කන ටින්න කලින් ඔය තෝරගත්ත නෑ මෙයා තමයි කියලා කියලා ඒක එන්නේ ෆීලිං බ්‍රේන් එකේ ඌ කරන්නේ දත්ත ගොඩාක් ප්‍රොසෙස් කරලා අප්‍රොක්සිමේෂන් එකක් ගන්නවා හරි මේ පැත්තට තමයි යන්න ඕන කියලා හියුමන්ස් ලගේ තියෙන විශේෂත්වය තමයි බ්‍රෝ සත්තු ඔක්කොටම ෆීලිං බ්‍රේන් එක තියෙනවා බල්ලටත් තියෙනවනේ බඩගිනි නම් කන්න ඕන බය නම් තුවන්න ඕන කුඹරන්න ඕන ඔය ටික උඩ තියෙනවා හැබැයි හියුමන්ස් ලට පුළුවන් අපි ෆීලිං එක ගැන තර්ක කරන්න. අහහ දැන් ඔයා හිතනවා I feel good about this car. මේ කාර් එක ෂූක්. කියලා බලුවම ඔයාට පුළුවන් ඊට පස්සේ ඒකට එක්සිකියුට් කරන්න ප්ලෑන් එකක් හදලා ලොජිකලි. ඒක ගන්න මිලියන් 4ක් ඕන නම් එහෙම. ඊට පස්සේ බල්ලා ටෝක් කරන්න බෑනේ. ඒක තමයි අර මම එක දවසක් පොඩ්කාස්ට් එකේ කිව්වා අයියට අර මේ මොකද ගිරවෙක් කූඩු ඉන්නකොට උට හිතන්න බෑ කියලා අයියේ එතෙන්දි මොකද්ද එන තර්කේ වාගේ උට පුළුවන්ත බැරිද ඔයා කියන කාරණේ මෙහිමයි ඔව් මෙහිමයි උට සමහරට උට ෆීලිං අප්සෙට් ඇති කූඩු ඉන්න එක මොකද උගේ අර ඌ වය වේලානේ තියෙන්නේ පියාඹන්න ඔව්
මංගිලා ඒක දන්නේ අප්සට් කියන එක තේරේද? අරණියන් කැම්පෑ නොකර එක් ෆීලින් දැක් කැම්පෑ කරන්නට පුළුවන් ඇද්ද? ඒක ඒක කියන්න බෑ මට. මට ඒක මං හරියටම දන්නේ නැහැ. ඔයා කියන එක පොයින්ට් එකක් තියෙනවා. සමහරට උට අයිඩියා එකක්වත් නැතුව ඉතින් පියාඹනවා කියන්නේ මොකද්ද කියලා. ඒකත් එහෙම හෙවුත් තියෙනවා. ඉතින් කොහොම හරි. ඉතින් ඔය වගේ කාලයක් ඇද්දි මිනිස්සු තේරුම් ගත්තා මේ ෆීලිංගස් කියන එක මාර පවර්ෆුල් දෙයක්. ඒකෙන් තමයි අපි අර ජෙනරික් ඩිරෙක්ෂන් එක සෙට් වෙන්නේ. ඒ ජෙනරික් ඩිරෙක්ෂන් එක සෙට් වුණාට පස්සේ තමයි අපිට පුළුවන් අපේ තර්ක බුද්ධිය පාවිච්චි කරලා ලොජික්ස් පාවිච්චි කරලා අර සර්ජිකලි හරි පැත්තට යන්න. හරිද? මේ පොයින්ට් එකක් මෙතන පනිනවා. මේ අහන කට්ටියට රහත් වෙන්න ඕන නම් ටග් ගල ගන්න පුළුවන් ලැබොරටොමියක් කරගන්න. ෆීලිංගස් නැති කරගන්න එනවා. හරි නේද? හරි හරි. අත්‍තර හරිනේ. ලැබොරටොමියක් කරන් තණ්හාව නැති වෙනවා. ආ තණ්හාව නැති වෙනවා. අම්මට සිරි. ඉතින් ඔයගොල්ලෝ එහෙම මෙහෙ ලুকু ගණන් දෙන්න ඕනේ නැහැ. වලින්දයට මටයි රුපියල් 10,000 ගානේ දාන්න බැංකුවකට. ඒ ඇති. ලංකාවේ සාමාන්‍යයෙන් මිලියන 1ක් විතර ඇතිනේ යන්න ඕනේ අපි කොට. ඉතින් ඔහොම ඕකෙන් දැනගත්ත කට්ටිය මේ ෆීලිංගස් කියන එක මාර පවර්ෆුල් දෙයක් මැජිකල් දෙයක් නෙමෙයි මුලින් වෙන ප්‍රොසෙස් එකක්. හැබැයි ප්‍රොසෙස් එක වෙන්නේ හරි අප්‍රොක්සිමේට්ලි. නැත්නම් තිතට නෙමෙයි සර්ජිකල් එකක් නෙමෙයි ඒක. හැබැයි මිනිස්සුන්ට පුළුවන් දැන් ඔයාලට හිතනවා හරි මම කම්පියුටර් සයන්ස් කරන්න ඕන. නැත්නම් හරි වාගේම ජීවිතේ ගත්තොත් මම ගේම් එක ඩිසයින් කරන්න ඩිවෙලොප් කරන්න ඕන. ඒ ෆීලිං කාවනේ. හරි. කොහොමද ඒ ෆීලිං ගාවේ? ගාරි කම්ප්ලිකේටඩ් නේද නිකන් කෙලින්ම කියන්න බෑනේ මේ අහවල් එක හින්දා කියලා. ආ හරි. පස්සේ උත්තරේ තියෙන්නේ එක්ස්පීරියන්ස් ටික එකතු කරලා කියන එකනේ. ඒක තමයි කරා උත්තරේ ඉන්නේ. ඔව් අපි පස්සේ කල්පනා කරලා ගන්නවා අරක හින්දා වෙන්නේ නැති මේක හින්දා වෙන්නේ නැති කියලා හරියටම දන්නේ නැහැ. ඔව් සමහර පොඩිම කාලේ ඔය මඩවලක් ගාවින් යද්දී මඩවලට පැනපු හින්දා වෙන්නේ නැති වට අවුරුදු 16 ට ගේම් එකක් හදන්න දීතුනේ. දන්නේ නැහැ නේද ඔය එහෙම කියෝටික් නේ. ඉතින් සමහරట్లాට මේවා දහම්පාස් ගිහින් තියෙනවද? ඔව් මට ඩී තියෙන ඔක්කොම. මම අන්තිම වෙනකන් ගියා ඔය මට එක එක කතා කියනු ආගන්ට. දහම්පාස් ගිහින් එනකොට මේ කාක් එක්ක ඉඳගෙන ඔයාගේ ඔළුව ගාවින් ළඟින් තියාඹල ගියා කියලා හිතන දවසක හඳද? ආ එහෙනම් ඒකෙන් වෙන්න තියව අවුරුදු 17 දී ගේම් එකක් හදන්න ඉන්ස්පයර් වුණේ. ආ අර ඒක එහෙනම් කියෝටික් අපි දන්නේ නැහැ. හඳද? ආ ඉතින් ඔය වගේ මම දැනගත්ත මේ මිනිස්සුන්ගේ මේ මිනිස් සත්තු ඔක්කොටම ෆීලිංගස් තියෙනවා. අපි මිනිස්සුන්ගේ ස්පෙෂාලිටි එක තමයි we can have thoughts about our feelings. අපි හැඟීම් ගැන සිතුවිලි පහළ කරගන්න අපිට පුළුවන්. ඒකනේ අපි ඔය මේ බුද්ධ ධර්මය කියන්නේ අපි ඇලෙනවා කියලා දේවල් වල. ඔව්. දැන් වාඩි හිතනොත් එම් කෙල්ලෙක් ආශා ලස්සන කෙල්ලෙක්. ඉපාරවාට වුණා හරි ලස්සන කියලා කොහෙද දන්නේ? එයාගේ නම මොකක්ද දන්නේ? ෆෝන් නම්බර් එක මොකක්ද දන්නේ? WhatsApp ඉන්නවද දන්නේ? Instagram handle කර ඉන්නේ තර්කේ. අර මුලින්ම කියන්නේ ආශා ලස්සන කෙල්ලෙක් කියන එකනේ ෆීලිං එක. හොඳයි. ඉතින් ඊට පස්සේ ලැබෝටම් එක තහනම් කරා. තහනම් කරලා පස්සේ මිනිස්සු දැනගත්තා මේ ෆීලිංගස් කියන එක කරදරයක් නෙමෙයි. ඒක නැත්තම් අපිට කෙල වෙන මුකුත්ම කරන්න බෑ. හියුමන් සිවිලයිසේෂන් එක ගිහින් පිටින් ස්ටක් කරනවා කියලා ෆීලිංගස් නැති වුණොත් එහෙම. අයක තහනම් කරේ මැරෙන්න පටන් ගත්තද? නෑ මැරෙන්න පටන් ගත්ත නෙමෙයි. මිනිස්සුන්ට කලින් හරි ලේසියෙන් කරපු වැඩ කරන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා. ඊළඟට කියන්නේ මොනවද කියලා අන්නේ වගේ අර බොක්කින් එනේව ටික නැති වුණා එහෙන් පිටින්. එතකොට අය දැන් ඒක වටේ ඇයට නේද ප්‍රශ්නයක් වෙන්නේ? දැන් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? නෑ ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඔයා දන්නේවත් නෑ. ඔයාලට ගානක්වත් නෑ. ඔව් හැබැයි වටේ ඉන්න මිනිස්සු නෝට් කරනවා මේ මනුස්සයා වෙනදා නිකන් මයික් එකක් දීපු ගමන් සින්දුව කියන එක. අද ඔක්කොම මේ ස්වර ප්‍රස්තාර බල බල හොයනවා මේ සින්දුව කියන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ. ආ. ඔකයි සීන් එක. දැන් හිතන්න කසුන් කල්හර කියලා. හරිද? ආ. ඌට සින්දුවක් කියන්න දුන්නොත් දැන් කියනවනේ. හරිද? ඒකෙන් යුගේ බොක්කෙන්නේ තර්කයෙන් නෙමෙයිනේ. ආ. හරිද? අර ෆීලිං එකක් නෙන්නේ. මේ ෆීලිංගස් ටික ෂට් ඩවුන් වෙච්ච ගමන් ඌට මේ ඔක්කොම ස්වර ඔක්කොම ඕන ඒවා කියන්න ඊළඟට ඔක්කොම තර්කයෙන් කරන්න වෙන්නේ. අහහ මේ ඊට පස්සේ ওই බයෝලොජිකලයි සයිකලොජිකලයි කොහොම ආවා ඊට පස්සේ 2000න් පස්සේ වගේ කම්පියුටර් සයන්ටිස්ට්ලා තීරුම් ගත්තා මේ සමහර අපි දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හදනවනේ හොඳද? ආ සමහර වැඩ කරන්න මේ
කම්පියුටට හිතන්න උගන්න ළමදී ෆීලිං සුතු ගන්න ඕන කියලා හඳ අපේ හවමන් ්‍රේන එකත්තේම හවමන් ප්‍රේන කරන ෆිලිංකක් මත පදනම්ම සිතනවන නද කම්පියුටේ කරන්න හදන්නේ ඒ ඔක්කම ෆිලිංස් වලින් ෆිලිංස් නැතුව තෝට් වලින් බ්‍රට් ෆෝස් කරන්න චෙස් බෝඩ් එක තින ඔප්ෂන්ස් ඔක්කොම ටිකවා බලන එක පාර අපි චෙස්සදි දිහම කරන්න නෑන ගිචන්නේද අපි චෙස්සදිද්දි එක මූවයක් ඇදල අපි තුනහතරක් එහාට හිතනවා ඒ අතර ෆීලිං සුත් අපි යස් කරන්න මතනින් අරු අරුට මේක මිස්වල ඇති එහෙම හිතනවානේ නේද චෙස්සදිද්දි අපි පොඩි පොඩි ෆීලිං කොම්පනට හුත් තියෙන ෆිලිං කොම්පනට එක තියෙන හින්ද අපි පොඩ්ඩක් කියන ඩිරක්ෂන් එක වෙනස් වෙනවා හැම ලේසි වෙනවා ලේසිනෝ කියලා ගන්න පුරුවන්ද දැන් අපි ඔයාලට ඔය නැරෝ ඩවුන් කරගන්න දේවල් නෑ හිතන්නකෝ දැන් කම්පියුටර් එකක අපිටත් ඔක්කොම මේ කම්බිනේෂන් එක පේනවා කියලා එතකොට ලේසි නැද්ද නෑ අපි ලේසි චෙස් වලදී ලේසි ලේසි චෙස් වලදී චෙස් කම්බිනේෂන් කම්බිනේෂන් තුගයක් කියන්නේ අන්‍යෂුවල් කම්බිනේෂන් ගණක් තියෙන එකවත් එහෙම අර ඒකයි වෙන්නේ රිබෝට් මි තහනම් කරේ ඒකයි මොකද සින්දු සින්දුවක් කියන එක කියලා හිතන්නේ ඒකේ ලොජිකලි කරන්න බැරි නෑනේ බුලුවන්නේ නේද අපිට පුළුවන් ඇල්ගොරිදම් එක කියන්න සින්දුව කියන්න ඒක ඉන්න අමාරුවට ඉවර වාට උඩුවක හැදිලා කලන් දිදාලා හරි ප්‍රශ්න ඊළඟට මොකද ඔයා මේ අන්යූෂුවලි කල්පනා කරන ඔක්කොම අර බූට් ෆෝස් කරන හදන ආ දේවල් මේ ඒක තමයි ලිබෝටම ඇත්තම තහනම් කරේ වර මැරෙන මේ 5% ෆේටලිටි රේට් එක හින්දා නෙමෙයි ඉතින් කොහොම හරි කම්පියුටර් සයන්ටිස්ට් ලා දැනගත්තා අපිට මේ දේවල් පිරිසු තර්කයෙන් අපිට කම්පියුටර් එකට දේවල් උගන්වන්න බෑ සමහර වෙලාවට. හොඳද? ආ. ඒ දේවල් වලට කම්පියුටර් එකට තියෙන පොඩි නිකන් හන්ච් එකක්, ගට් ෆීලිං එකක් මේ වැඩේ කරන්න. කොහොමද මේ කම්පියුටරට ගට් ෆීලිං එක උගන්වන්නේ කියන එක තමයි 21 වෙනි සියවසේ චැලෙන්ජ් එක විදියට කම්පියුටර් සයන්ටිස්ට්ලා බාරගත්තේ. කම්පියුටර්ස් වලට කොහොම හරි අර ගට් ෆීලිං කියන එක උගන්වන්න. ඉතින් ගොඩක් කට්ටි හිතුවත් 2030 2040 වගේ වෙනකොට මේ ගට් ෆීලිං කියන එක කම්පියුටර් එකට උගන්න ගන්න පුළුවන් වෙයි කියලා. හරිද? සමහරු හිතුවා 2050 විතර වෙනකන් යයි කියලා. මොකද මේ අපි හිතනනේ අර හියුමන් ෆීලිංගස් කියන එක මැජිකල් කියලා. හරිද? ඒ හියුමන් ෆීලිංගස් කියන එක මැජිකල් හින්දා ගොඩක් කට්ටි හිතුව කවදාවත් කරන්න බැරි වෙයි කියලා. හරිද? හැබැයි අපි කොහොමද දැනගන්නේ කම්පියුටර් එකට ෆීලිං ආවා කියලා? ඒකටත් මොකක් කරේ අපිට ඕනේ පොඩි ටෙස්ට් එකක් නේද? ආ. ඒ ටෙස්ට් එක තමයි bro go game එක. Go කියලා කියන board game එක. අර Naruto ගහන්න. ඔය දන්නවද දන්නේ go කියලා තියෙන game එක. ආහහ. Go game කියලා search කරන්න පොඩි ආ. ඉත්තු තියෙන සුදු පාට කළු පාට ඒ board එකේ ත්‍රිකෝණ වගේ තියෙන එකද? නෑ නෑ පොඩි නිකන් smarties වගේ ඉත්තු ඉන්නේ. ආහහ. ආහහ. ඒ බෝඩ් එකේ ඒරියා එකක් අල්ල ගන්න එක තමයි ඔයා කරන්න ඕනේ ගෝ ගේම් එකේ. මේ ගෝ ගේම් එකේ සීන් එක මොකක්ද දන්නවද? මේකේ ඔප්ෂන්ස් කීයක් තියෙද කියලා අදටත් අපි දන්නේ නැහැ. එන්න ගොඩක් තියෙනවා. අර බෝඩ් එකේ configuration. දැන් චෙස් වල අර ඔයා කිව්වනේ මොකක්ද 10121 වෙනි බලය කියලා. හොඳද? අපි දන්නවනේ ඉලක්කම නේද? අපි හිතමු 10 10 670 78 වෙනි බලය කියලා. ඒකත් අපි දන්නවනේ. දැන් ඉලක්කමන්නේ. මේකේ ඔප්ෂන්ස් කොච්චර තියෙද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒක අනන්තද? නෑ අනන්ත නෙමෙයි. ලুকু ඉලක්කම හැබැයි අපි දන්නේ නැහැ. තාම කැල්කියුලේට් කරගන්න බෑ. අපි ගාතින කිසිම කම්පියුටරයක්වත් මුකුත් පාවිච්චි කරලා. ආහහා. හැබැයි මිනිහට පුළුවන් මේක ෆීලිංගස් වලින් ප්ලේ කරන්න. මම කිව්වා අප්‍රොක්සිමේට් කරලා. අපි ඒ කියන්නේ අපිට පිරිසුදු තර්කයෙන් ප්ලේ කරන්න බෑ. හරිද? මේ approximate කරලා play කරන්න පුළුවන් මේ ලෝකේ ඉන්න හොඳම chess player තමයි Lee Sedol. හරිද? අහහ සමහර වෙලාවට ඌ එහෙම මේ එන emotional පොරක් ඌ emotions වලින් මේක play කරන්නේ. හරිද? අහහ. ඒ කියන්නේ තර්කයෙන් play කරන්න බෑ මේක. අහහ. මේ ඌ සමහර වෙලාවට මේ දැන් go game එකක් මැදදී මේ ඌ stressed up. ඌ stressed up වුණාම ඌ සෙල්ලම නවත්තලා ගිහලා cigarette එකක් ගහලා එනවා. අහහහහ. නැත්තම් ඌට ඊළඟ move එක අදින්න feeling එක එන්නේ නැහැ. ආහහහ ඒ වගේ මේක තනිකර ෆීලිංගස් වලින් ප්ලේ කරන්නේ මොකද මේක අර අපට තර්කයෙන් ප්ලේ කර තර්කේ ඕන තර්කේ ඕන තමයි තනිකර තර්කයෙන් ප්ලේ කරන්න බෑ චෙස් වගේ ආහහහ ආහහහ ඊළඟට අපි කම්පියුටර් එකට ඇල්ගොරිතම් එකක් ලිව්වා කියලා හිතන්න ගෝ කරන්න ගෝ ප්ලේ කරන්න
මේ ඇල්ගොරිදම් එක සදහටම රන් වෙනවා අපව කම්පියුටරේ පත් වෙලා වාෂ්ප වෙනකම්. ඒ කියන්නේ ඔප්ෂන්ස් එන ගොඩක් next to infinity වගේ තියෙනවා ඔප්ෂන්ස්. ඉතින් කම්පියුටර් සයන්ටිස්ට්ලා හිතුවා අපි කොහොම හරි කම්පියුටර් එකට ඉගෙනුවොත් මේ ඒ වගේ මේ අර ප්‍රොසෙසින් පවර් එක අපි කව දැනට තියෙන ප්‍රොසෙසින් පවර් එකෙන් ගෝ මේ ගෝ ගේම් එක ප්ලේ කරන්න ඔන්න එහෙනම් ඒ කම්පියුටරේට යම් කිසි ආකාරයක අර හංච් එකක් ප්ලේ කරන්න හැදි ගට් ෆීලිං කියන එක පොඩ්ඩක් ඇවිත් ඇති කියලා. එතකොට ඒ දැන් අපිට මෙහෙම හිතන්න බැරිද? දැන් දැන් ඒගොල්ලෝ ට්‍රයි කරන්න ඕක දිනන්න දැන් අපි තුම් ප්ලේ කරන විදිය කියලා. දැන් අපි හිතමු ප්ලේ කරන්න විදිය තියනවා කියලා. අපිට උදාහරණයකට ගමු 1000ක් කියලා. ඒ කියන්නේ අපි අර කියන ලুকু ගාන 1000යි. දැන් අපි තුම් සාමාන්‍ය මිනිස්සෙට කල්පනා කරන්න පුළුවන් 20යි කියලා. ඒ කියන්නේ අපිට ලිමිට් එකක් තියෙනවානේ. දැන් කම්පියුටර් එකට අපිට දැන් දැන් ඔතන ඉන්න තරකේ අර දැන් දැන් 1000 වෙනකන් යන්න පවර් එක නැහැ ඊට කලින් මේ ෆ්‍රීස් වෙයි කියලානේ අපි දෙනවා අපි දැන් කැල්කියුලේට් කරනවා මිනි හෙට 20යි නම් මේක 30ක් කැල් කරාම ඇති මොකද අරයට වඩා ටිකක් ඉස්සරහ ඉන්නේ එහෙම කරලා ප්ලේ කරන්න බැරිද ඕක එහෙම තමයි බ්‍රෝ චෙස් ප්ලේ කරන්නේ ආහහහ මොකද අපි දන්නවා මොකද අපි දන්නවා 1000යි 1000ට වඩා මිනි හෙට හිතන්න පුළුවන් මෙච්චර එතනින් ඉහා ගන්න මෙච්චරයි කියලා ගූගල් එකක්වත් ඩිෆයින් නැහැ. ආහහහහ. ඕකයි ප්‍රශ්නේ. දැන් ගූගල් අපි දන්නවනේ මිනිස්සෙගේ කැපැසිටි එක මෙච්චරයි. ඊට වඩා තව පොඩ්ඩක් ඉස්සරහට විතරක් නම් යන්න ඕන. අපිට පුළුවන් නේ මැෂින් එකකට ඒක කෝඩ් කරලා දෙන්න. ආහ්. අපි දන්නේ නැහැ මිනිස්සෙගේ කැපැසිටි කොච්චරද කියලා. අනිත් එක දැන් චෙස් වල චෙස් ස්ට්‍රැටජිස් තියෙනවනේ. නේද? ඔව්. ඔය සිම්පල් එක තමයි ෆූල්ස් මේට් කරනවා කියලා කියන්නේ අර මූව්ස් තුනින් ගේම් එක ඉවරයි. ඒ වගේ ආහහහ. ගෝ ගෝවල අලුත් ස්ට්‍රැටජිස් දිනපතා හොයා ගන්නවා. ආහහහහහ තේරුණා සීන් එක වාට ඒ කියන්නේ මේ ගේම් එක අපි තාම තේරුම් අරන් ඉවර නැහැ ආහහහහහ ඒ ගේම් එක ප්ලේ කරන්න දැන් හිතන්න මේ ගේම් එකේ අලුත් ස්ට්‍රැටජිස් හොයා ගෝ ගේම්ස් මේ ගෝ ස්කූල්ස් කියලා තියෙනවා චයිනා වල ජපාන් වල එහෙම තියෙනවා ආහ මේ ඒකේ සෙල්ලම් කරද්දි සමහර වෙලාවට මේ හෙන නොවිස් කට්ටිය අලුත්ම ක්‍රමයක් මීට කලින් හියුමන් හිස්ටරි එකේ කවදාවත් ප්ලේ නොකරපු අලුත් ක්‍රමයකට උත්ලේ කරනවා ආහහහහහ මොකද ඒකේ configuration තව ගොඩාක් ඉතුරු වෙලා තියෙන අපිට explore කරන්න. ඒක තමයි මේ game එක තෝරගත්තේ computer scientist ලා මේක computer එකට ගහන්න පුළුවන් නම් අඩු ගානේ දිනන්න නෙමෙයි mini hack එක ගහලා දිනන්න නෙමෙයි නිකන් දැජ්ජුන වෙන්න පුළුවන්. උන් හිතුවා අර මෙච්චර කල් මේක computer එකක් mini hack එකක් මේ ගිහම computer එකට හිත පටන් ගන්නවත් දෙසෙල්ලම කරන්න. define නෑ නෙමෙකුත්. උන් හිතුවා කොහොම හරි 2050 වත් වෙනකොට අපිට පුළුවන් වෙයි කියලා නිකන් ලැජ්ජ නොවි ඉන්න. මිනිහ කෙක ගහලා. ඉතින් ඔකට වැඩ කරා කම්පැනිස් ගොඩක්. දැන් මේ වැඩේ කරන්න නම් මැෂින් එකට ෆීලිංග්ස් ඕන. හොඳද? ඉතින් කොහොම හරි බ්‍රිටිෂ් කම්පැනි එකක් කවුද ඒගොල්ලන්ගේ නම ඩීප් මයින්ඩ්. මේ ඩීප් මයින්ඩ් මොකටද ප්‍රසිද්ධ? ඒක අහලා පුළුවන්. ආහ ඒක ගූගල් කම්පැනි එකක් ආ වන්න ගූගල් ගත්තා ඒක හරිද මේ ඒගොල්ලෝ මැෂින් එකක් හදහද හිටියා මේ ගෝ ප්ලේ කරන්න හරිද ගෝ ප්ලේ කරන්න ඒගොල්ලෝ නියුරල් නෙට්වර්ක් එක ට්‍රේන් කරා ඒකට ඒගොල්ලෝ කරේ මෙච්චර කල් ගෝ ගේම්ස් ඔක්කොම මිනිස්සු ප්ලේ කරපු හැටි ඒවැය දෙන පැටර්න්ස් හඳුර ගන්න මේ මැෂින් එකට දුන්නා ආහ හරිද හැබැයි patterns මං කියවනේ ඔක්කොම අපි දන්න අපිවත් දන්නේ නැහැ තාම. හරිද? හෙට අලුත් pattern එක සමහරට හම්බෙයි. මේ go game එක ගහන. chess වල patterns ඔක්කොම අපි දන්නවා. මොකද chess වල තියෙන සීමා සහිත ගානන්නේ. ඉතින් එතකොට දැන් මේ machine එක play කරන්නේ bro අඳුරේ. ඒ කියන්නේ දැන් හිතන්න මේ machine එකට අපි දෙනවා මිනිහෙක් එක සෙල්ලම් කරන්න. මිනිහා ඒ මොහොතේ අලුත් pattern එකකින් play කරනවා. එතකොට machine එකට ගැලවෙනවනේ. crash වෙනවනේ නේද? එහෙම ක්‍රෑෂ් වෙන්නත් බැරුව නිකන් බැලන්ස් එකක් ගහගන්න කියන්නේ අපි සාමාන්‍ය ඇත්ත ජීවිතේ කරන්නේ ෂේප් වෙන්න බැලන්ස් එකක් ගහගන්න නිකන් මොකක් හරි කියලා හරි ඉන්න ඔන්න ඔය වගේම මැෂින් එකට උගන්නන්න වෙන ඔය කන්සෙප්ට්ස්. ඔව්. හොඳද? දැන් අපිත් නම් ඕ නෝමල් නේ බ්‍රෝ දැන් හිතන්න මේ ඔයගේ ගෑනු ළමයාත් එක බැලන්ස් එකක් ගහගන්නවට පුළුවන් නේ පර්ෆෙක්ට් නෑ. ඔව්. යමක් දැන් ඊයේ කරේ එහෙම එකන්නේ. ඔව්. ඔව්. හරිම නෑ හැබැයි යම් කිසි බැලන්ස් එකක් ගහගත්තනේ නේද මේ අර ඊව කරන්න මැෂින්ස් වලට බෑනේ බුරු ඒවා ඩිෆයින් නෑ නේද උන් ඔය වගේ දෙයක් තමයි දැන් මුන් මේ මැෂින් එකට උගන්වන්න හදන්නේ බැලන්ස් එකක් ගහන්න නිකන් ෂේප් වෙන්න ඒ වගේ සමහර වෙලාවට හොඳද
ඊට පස්සේ උන් ගෝ ප්ලේයර් කෙනෙක් ගෙනලා නෝමල් පොරක් ගෙනලා ප්ලේ කරා. මේ ඌ රෙදි නැති වෙන්න පැරද්දුවා මැෂින් එක ඊට පස්සේ. ඒ ඌව. ඒ මිනිස්සයව. ඊට පස්සේ උන් කොහොම හරි මැෂින් එක දියුණු කළා දියුණු කළා. ලෝකේ ඉන්න හොඳම චෙස් චෙස් නෙමේ ගෝ ප්ලේයර් ලීසිඩෝල්. ලීසිඩෝල්ට ඉන්වයිට් කරා මේ මැෂින් එකත් එක්ක ප්ලේ කරන්න ඌ ගත්තා. ඌ තමයි ලෝකේ ඉන්න හොඳම ගෝ ප්ලේයර්. ප්ලේ කරා මැෂින් එක මුව පැරද්දෙව්වා හතරට එක. ගේම්ස් පහක් ප්ලේ කරා හතරක් මැෂින් එක දිනු එකක් ලීසිඩෝල් දිනු. මේක උනේ මං හිතන්නේ 2013. හොඳයි. ආහා. 2013 එදා ඒ කම්පැනි එක ප්‍රූව් කරලා පෙන්නුවා මැෂින්ස් වලට ෆීලිංග්ස් තියනවා කියලා. හොඳද? ඔක ජොලින් වැඩක් මං ඔයාලට කියන්න. මේ ගේම් එක ප්ලේ වීගෙන යනකොට මේ ලීසිඩෝල් එක්ක ඇල්ෆා ගෝ ප්ලේ කරද්දි මේ මේ ගේම් එකේ මැදදී කම්පියුටර් එක ඉන්වෙන්ට් කර අලුත් මූව් එකක්. ඉන්වෙන්ට් කියන්නේ unusual move එකක් ඇද්ද. ඒකට කියන්නේ move 37 කියලා. පුළුවන් නම් search කරලා බලන්න alpha go move 37. ආහා. ඒ කියන්නේ ඒක හරි unusual. ඒ කියන්නේ මිනිහෙක් කවදාවත් ඇදපු නැති જાති move එකක් ඒක. ආහා. ඒක computer ඇද්දා. හරිද? ආ. ඉතින් එදා තේරුම් ගත්තා ඔන්න අපි machines වලට approximated human intuition එක දුන්නා කියලා. ආහා. දැන් මල කිලියයි bro. දැන් මොකද machines වලට ඔන්න දැන් feelings තියෙනවා. හිතුවේ 2050 විතරක වෙයි කියලානේ. හරිද? දැන් මෙන්න 2013 වෙලා ඉවරයි. දැන් වැඩි ඉන්න කේස් මේ කියන්නේ දශක ගානක ලීප් එකක් ඒක. ඊට පස්සේ ලෝකෙ ඉන්න AI experts ලා ඔය Elon Musk වගේ කට්ටිය එකතුලා discuss කරන්න ගත්ත යකෝ මලකෙලිය මෙන්න machines වලට feelings තියෙනවා. අපි දැන් මේකට නීති හදන්න ඕන කියලා Elon Musk එහෙම open AI පටන් අරගෙන ඔක්කොම කර ඊට පස්සේ. බය වුණා හැමෝම. හැමෝම බය වුණා. මේ Elon Musk මං ඉදර සරට් එකටත් කිව්වා නේද? ගිහලා මෙහෙම කිව්වා නේද? ඔව් ඊටත් වඩා මේ ඩීප් මයින්ඩ් කම්පැනි එක ඉන්නේ හොඳද? ආ උන් කිව්වා මෙන්න අපි මෙහෙම එකක් හොයාගත්තා මේක හින කේස් මේකට දැන් අපි හැමෝම වාඩි වෙලා නීති හදමු කියලා. ආහහහහ මොකද මැෂින්ස් වලට ෆීලිංග්ස් තියෙනවා දැන් මේ ඩීප් මයින්ඩ් කම්පැනි එකෙන්ම කිව්වා. ඊට පස්සේ bro මේ ඇල්ෆා ගෝ මැෂින් එක චෙස් මේ ගෝ අදින් ඉගෙන ගත්තේ මිනිස්සු දිහා බලලානේ. ආ හොඳද? පස්සේ මුන් බැලුවා මේක කරන්න බැරිද කියලා මැෂින් එකට තනියෙන් හිතලා. හොඳද? ආ. දැන් අපි සමහරලාට එහෙම කරන්නේ. කොහොම තනියෙන් හිතලා ගොඩක් දේවල් ගොඩ දාගෙන ඇති නේද? හිත හිත ඇතුලින් හිතලා. ආ. ඒ ඒ ඒ එතකොට අපි තනියෙන් හිතනකොට අපි එක්ස්පීරියන්ස් වලින් නේද හිතන්නේ? ඒක නෑ මම ඔයාලට දෙනවා චෙස් බෝඩ් එකක්. හොඳද? චෙස් බෝඩ් එකේ නීති රීති ටිකවා දන්නවා. ආ. හොඳද? කවදාවත් චෙස් ඇදලා නෑ. ආ. ඔයාලට පුළුවන් චෙස් එයත් එක්ක මැදලා චෙස් අදින හැටි ඉගෙන ගන්න. නීති රීති ටික දෙනවා. ඒ ඒ ඒ නීති රීති ටික දෙනවා කියන්නේ අර ඉෆ් ටික දෙනව නෙමෙයිද? නෑ ඉෆ් ටික නෙමෙයි දෙන්නේ. ගේම් ඕනම ගේම් එකක නීති තියෙනවනේ. දැන් ගුරුත්වාකර්ෂණය තියෙනවනේ. අපේ මේ විශ්වයේ නීති රීති ටිකක් තියෙනවනේ. නේද? අපි සිමියුලේෂන්ස් රන් කරන්නේ. ඒ නීති රීති මත පදනම් වෙලානේ. ඒ නීති කැඩුනොත් එහෙම මුකුත් කරන්න බෑනේ. දැන් හිතන්න ක්‍රිකට් ගහද්දී බවුන්ඩරි එකට උඩින් ගියොත් 6යි. හිමදී ගියොත් 4යි හිම තියෙනවානේ. නේද නැත්නම් අපි එතන ක්‍රිකට් කියලා කියන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් චෙස් අදින්න මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම මේ මීටට යන්න පුළුවන් ඩයගනලි මූට යන්න පුළුවන් එක කොටුවයි මූට එල්ලපුර වගේ එහෙම ඔක්කොම කියලා මීටි ටික ඔයාලට කියනවා. හැබැයි ඔයා චෙස් කවදාවත් ඇදලා නැහැ. ඔයාට පුළුවන් නේ තනියෙන් ඔයත් එක්කම චෙස් ඇදලා මේක අදින්න ඉගෙන ගන්න. නේද? වැඩේ ඊට සංකීර්ණයි. හැබැයි බැරි නෑනේ. හිතන්න කැරම් කියලා කැරම් වල තවත් කම්ප්ලෙක්ස් නේ. දැන් චෙස් වල නම් ගන්න කොටුවකට යනනේ. කැරම් වල ඔප්ෂන්ස් ඊට වඩා වැඩි නේ. සෑහෙන්න. මට ආය අර අතන මේ පැහැදිලි නැති පොයින්ට් එකක් තියෙනවා. අපි හිතමු දැන් මේ චෙස් බෝඩ් එකේ කොටු 4යි කියලා තියෙන්නේ. මේ උදාහරණ සරල වෙන්න. අනේ කොටු 9යි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ 3යි 3යි. එතකොට ඔනේ එහා පැත්තේ උඩ ඉන්නවා කළු 3ක් යට ඉන්නවා සුදු 3ක්. දැන් මට වාගේ රූල්ස් කියනකොට කියනවා, ඒ කියන්නේ අපි තුමාර මේ පොන්ස් විතරයි ඉන්නේ කියලා. අපිට ඉස්සරහට එකක් යන්න පුළුවන්. හරිද? එච්චරයි. එතකොට අර නිකන් ටික් ටැක් ටෝ වගේ. හරිද? එතකොට දැන් ඔයා මට ඒ ඒ ඒ දෙන්නේ ඉෆ් එකක් නෙමෙයිද? ඒ කියන්නේ මට එතකොට මං හිතනවා මට ඉස්සරහට යන්න පුළුවන්. කියන කිෆ් එකක් නෙමෙයිද? ඒක රූල් එක. ඒක රූල් කිව්වට ඒක 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 ඉෆ් එකක් නෙමෙයිද රූල් එකක්. ආ හා හා හා. ඒ ඒ රූල් එක හින්දානේ බ්‍රෝ ඒ ගේම් එකක් හැදිලා තියෙන්නේ. ඔව්.
ඒකෙන එහෙම මුකුත් නෑ වට ඕන තරක ඕන එකක් ඇදින්න කිව්වොත් එහෙම වා නිකන් හැමතැනටම ඉත්තු වැද ඇදින්න විතරයි ඔව් ඒක තමයි මං මුකුත් කියන්නේ. නෑනේ ඔව් ඒක තමයි මං කියන්නේ රූල් එක ඉෆ් එකක් කියලා නේද? එහෙම වෙන්නේ නැද්ද? ඒක ඉෆ් එකක් නෙමෙයි ඒක ඒක ඒ ගේම් එකේ ස්වභාවය මං කියන්නේ ඕක අරගෙන නම් එක්සැම්පල් ඒ කියන්නේ සාම්පල් එකක් වගේ කියලා දෙන්නේ. ඉෆ් ඒ කියන්නේ මම ඔව් මොකද මෙතනට ඇද්දොත් අරයා මෙතනින් කපයි. දැන් එනවාට තව ඒක ගොඩක් හරි තිබ්බට ඒ ඔක්කොම ඔව් ඇප්ලයි ඒක වෙන්නේ අර හරි රූල් එක. අර එක ඉෆ් ඒක එක. හරි ඔව්. ඒක හරි ඔයා කියන එක හරි ඔයා ඔය කියන ඔගේ චූටි බෝඩ් එක ඔව්. හැබැයි ගෝ බෝඩ් එකේ ඔප්ෂන්ස් කොච්චර තියද කියලා අපි දන්නේ නැහැ ඔව් 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 ඔව්. ඒක ඒක තේන්ද නේද නම්. ඒකයි මේකට මේ ගෝම තේරුම් ගත්තා ඔව් දැන් ඔව් ඔව් ඔව්. ගෝම ගත්තා ඒකයි දැන් චෙස් ගත්තොත් එහෙම මේ කීමක් නැහැ හරිද එතකොට අපිට ඇත්තටම චෙස් වලට මෙච්චර නැහින්න ඕනේ ඉෆ් එල්ස් ටිකක් ලියුවම ඇති හරිද මේක ඉෆ් එල්ස් ලියලා ඉවර කරන්න බැරි හින්දා මේ වෙන අප්‍රෝච් එකක් බැලුවේ හරිද ඉතින් ඊට පස්සෙ උන් බැලුවා දැන් අපි මේ බෝඩ් එක දැන් මේ මැෂින් එක මේ නියුරල් නෙට්වර්ක් එක මේ වැඩි ඉගෙන ගත්තේ මිනිස්සු ගේට් සෙල්ලම් කරන බලන් ඉඳලානේ හරිද මිනිස්සු සෙල්ලම් කරන බලන් හිටියේ නැත්තම් ඌට මොකක් වෙයිද කියලා ඌ බැලුවා හරිද ඒකට උන් හැදුවා අල්ෆාගෝ 0 කියලා වෙනම කන්ෆිගරේෂන් එකක් 0 කියලා කිව්වේ 0 ඉන්පුට් ඉඳලා හරිද ඌට දුන්නා ගෝ ගේම් එකේ ඔබ්ජෙක්ටිව්ස් ටික ඔබ්ජෙක්ටිව්ස් මොනවද අපේ බෝඩ් එකේ කොටසක් අල්ලා ගන්නනේ තියෙන්නේ හරිද චෙස් වල වගේ චෙස් වල තියෙන කිංව කපන්න මේකේ තියෙන බෝඩ් එකේ ඒරියා එකක් අල්ලා ගන්න මේ මැෂින් එකකට මැෂින් එකත් එක්කම ප්ලේ කරලා තනියෙන් ඉගෙන ගනින් කියලා දුන්නා හොඳද මේක ඩොටා වලටත් කරා බයි ද වේ හොඳද ඒ කියන්නේ ඩොටා වල ටීම්ස් දෙකක් ඉන්නවා ටීම්ස් දෙකම මැෂින් එක තනි මැෂින් එක ඌ ඌ සෙල්ලම් කරන්නේ ඌත් එක්කමයි හොඳද ඒක මම ඊළඟට කියන්න හොඳද ඊට පස්සේ ඇල්ෆාගෝ 0 එක ඔහොම සති ගාණක් තිස්සේ තමන් තමන් එක්කම මේ ප්ලේ කරා ගෝ ගේම් එක ෆන් ෆැක්ට් බ්‍රෝ මැෂින් එක කවදාවත් හියුමන්ස් ලැදපු නැති අලුත් ස්ට්‍රැටජිස් කීපයක් හොයාගත්තා හොඳද ඒවට ඉතිහාසයේ පළවෙනි වතාවට ගෝ ස්ට්‍රැටජි එකක් ක්‍රෙඩිට් කරලා තියෙනවා නන් හියුමන් එන්ටිටි එකකට හොඳද මේ ඒක මැෂින් එක තමයි හොයාගත්තේ ඒ කියන්නේ මැෂින් එක පෙන්නුවා පියෝ ක්‍රියේටිවිටි මේ අර මොකද කවදාවත් ඊට පණිත් එක මම හොයාගත්තා එකම කරන්න සහයි ඕක රෑන්ඩම් දෙයක් වෙන්න බැරිද? ඒ කියන්නේ නිකන් අපි දෙනවා දැන් මේ 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 මැෂින් එකකට අපි දුන්නේ රොබෝ ආම් එක හරිද? ඒකේ ඒ කියන්නේ මාර ස්පීඩ් අදින්න පුළුවන් අපි නිකන් හිතමුකෝ කම්පියුටර් එකක් වගේ කැල්කියුලේෂන් කරන්න පුළුවන් කියලා හරිද? දැන් අපේ ෆිසිකල් ලිමිට් එකක් තියෙනවානේ පින්සලක් හැම එක ගන්න. අපි දෙනවා ගොඩාක් දෙනවා හරිද එක එකේවා. දැන් මේකේ කරලා කරලා එක තැනකදී එනවා නිකන් හාවෙක් වගේ. එතකොට අර හාව අපි තියලා තියෙන්නේ හෝ බලා ඉන්න කට්ටියට තියෙනවා ආ හාවෙක් කියලා. ඊට පස්සේ අපි කියනවා ආ හාවෙක් නැන්දා. එනුවට වෙලා තියෙන්නේ අර මාර පොසිබිලිටිස් ටික يعني අපි එයා මාර ටික ප්‍රොසෙස් කරලා රෑන්ඩම් උත්තරයක් ඇවිල්ලා. වෙන බෙරි. ඉතින් අන්නේ ඉන්නේ ඉන්නේ රෑන්ඩම්නස් එක ජෙනරේට් කරන්න හියුමන් මොළයට පුළුවන්. ඔව්. එතකොට අපි එක සින්දු අපි ෆීලිං එක අපි අපි සින්දු හදන්නේ ඒකනේ බ්‍රෝ. දැන් හිතන්න කවදාවත් කවුරුත් ඇඳපු නැති චිත්‍රයක් අපි අඳලා ඒක රෑන්ඩම් තමයි. ඔව්. හරිද? ඔව්. ඒ රෑන්ඩම්නස් එක ජෙනරේට් කරන්න අපි මුලියට පුළුවන්. ඔව්. හරිද? ඔව්. මේ කියන්නේ human brain can create something out of thin air. නේද? ආ. කවදාවත් ඉතින් ඔය හාවෙන්දිච් එකත් එහෙම එකක් තමයි. කවදාවත් ඒක කරන්නේ මැෂින් එකකට දැන් සින්දු හදන එක ඒක හඳින්න ඔව්. ඔව්. ඔකෙන් සින්දු හදන එක ගැන අනේ මම අර මේ 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 ඔය මියුසික් කම්පෝස් කරන එක කෙනෙක් ඇහුවා ඒ දැන් ඒ කියන්නේ ඔයා දැන් ඒක ඒක මට හරි පුදුමයි ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සින්දුවක් කියන්නේ නිකන් නැති දයන් එක පාට එන්නේ ඒ කියන්නේ ගීතය තහල්ල තේ මාර වෙනස්නේ දැන් එයා නම් කිව්වේ මම දැන් අනික එක කොහොමද කියලා නිකන් ඒ කියන්නේ සින්දු අහලා 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 ඒවලින් එකක් ඒ කියන්නේ හැම ඔය ඒ හැම කෑල්ලම වෙන කොහරි චූටි චූටි ඒවා තමයි එන්නේ කියලා තේරෙනවද කිව්වේ ඒ කියන්නේ හරි ඒ ඔයා එයා කියපේ හරි ඔව් එතකොට තින්න යා කිව්ව එක ලෝකේ හැදිච්ච මුල්ම සින්දුව මුල්ම කවදා හරි දවසක ඔව් මිනිස්සෙක් සින්දුවක් හැදුවා නේද ඊට පස්සේ එහෙම සින්දු හැදිලා දැන් ඊට අමතරව දැන් ඔයාට ඔය කියපු එකේ නත් එයාගේ ඔළුවේ තියෙන මෙලඩීස් එක තුර තමයි ඔක හැදෙන්නේ ඔව් ඒත් එයාත් කොහේ හරි අලුත් චුට්ටි කෑල්ලක් හදලා ඇති නේද චුට්ටි කෑල්ලක් හදලා ඇති එතකොට අපි ඒක රෑන්ඩම් කියමු නේ හියුමන් බ්‍රේන් එකට පුළුවන් ට්‍රූ රෑන්ඩම්නස් එක ක්‍රියේට් කරන්න. හොඳද?
මිෂින් එකකට එක බෑ. ඒ බැරි එක තමයි මේ කරුමේ. ඒ කරුමේ විසඳන තමයි මේ හදන්නේ. එතකොට අය හරිද? අර අර මේ මොකද්ද ට්‍රූ රැන්ඩම් නම්බර් එකක් ජෙනරේට් කරන මොකක් හරි එකක් තියෙනව නේද සයිට් එකක්. ඒක තමයි ට්‍රූ රැන්ඩම් නෙමෙයි වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ මාර කම්ප්ලෙක්ස් ට්‍රූ නෑ ඒ රැන්ඩම් නෙමෙයි වෙන්නේ නැතිනේ. ඔව් ඒක ඒකත් අපිට කියන්න බෑ. එයාට ආවට මම අර යුවේ අන්තිම වෙරිටාසියම් එකේ වීඩියෝ එක ඒකෙත් තිබුණේ රැන්ඩම් නම්බර්ස් ඉස්සර ජෙනරේට් කරපු හැටි අර ලොරන්ස් ඉක්වේෂන් එක අර මේ තිබ්බේ නැහැ අන්තිමේ තිබ්බේ නැහැ. මේ දෙකෙන් එහෙම තිබුණා. ඉතින් කොහොම හරි දැන් ඇල්ෆා ගෝ එක දැන් උමුට ෆීලිංග්ස් තියෙනවා. ඇල්ෆා ගෝ 0 එකට පුළුවන් තනියම හිතලා තීරණ ගන්න. දැන් ඔය ඕපන් AI එක මේ ඉලෝන් මස්ක්ගේ අර සමනලයි මුතමයි කියන්නේ මතක් වුණා. හරි ඔකේද රයිට්. ඔව් ඩොටා ප්ලේ කළා. ඩොටා ප්ලේ කළා ඩොටා අලුත් ස්ට්‍රැටජිස් කියන කවදාවත් කිසිම හියුමන් කෙනෙක් ප්ලේ නොකරපු විදිහට ඩොටා ප්ලේ කරා. හරිද? ඉතින් ඕකෙන් තේරුම් ගත්තා මැෂින්ස් වලට ෆීලිංග්ස් තියෙනවා, මැෂින්ස් වලට ක්‍රියේටිව් වෙන්නත් පුළුවන් කියලා. හරිද? ඊළඟට දැන් අය අපි උතන ෆීලිංගස් කියවම පටලගන්න හොඳ නැහැ. ඕක හැපි සෑඩ් එහෙම කියලා නේ. ඒක අලුතෙන් දෙයක් ක්‍රියේට් කරනවා කියන තමයි ෆීලිං එකක් කියන්නේ උතන නේ. නෑ නෑ හැපි සෑඩ් තමයි. අහ ඒ කියන්නේ you feel bad so you won't go there. ඒ එහෙම ෆීලිංගස් කියලා මෙහෙමනේ. දැන් හිතන්න නිල්ෂාන් මමයි ඔයයි මේ දැන් අපි මේ මෙහෙම ඔක්කොම මෙච්චර මේ දේවල් ෂෙයා කරන මෙහෙම තත්තර පත්තුනේ. මොකද I feel good about you, you feel good about me නේ. එතන එහාට අපි ඩිස්කෂන් එක බිල්ඩ් උනේ නේද? ඒ කොහොමද අර මුල්ම ගුඩ් එක ආවේ? ඒක අපි දන්නේ නැහැ නේ. ඒක අපි ෆීලිං එකක් නේ, ගට් ෆීලිං එකක්. මට හිතුණා ඩිචාන් කියන නම මාර පොරක් වෙන්න ඕන. ඒකවල වට හිතෙන්නේ නැති වාගේ පැත්තෙන් ආ මලින්ද අයියා නම් මාර පොරක් වෙන්නේ නැති. හ්ම්. ඒක කොහොමද ප්‍රොසෙස්, කොහෙන්ද ප්‍රොසෙස් උනේ ඒක? චූටි චූටි දත්ත ගොඩකින් දැන් චූටි චූටි දත්ත ගොඩකින් හැබැයි ඩිෆයින් ඩෙෆිනිටිව් විදිහකින් නෙමෙයි. මේක රෙප්ලිකේට් කරන්න පුළුවන් ද අපිට ආපහු? බෑ බෑ නේ. ඒක තව කෙනෙකුට කරන්න බෑ. එහෙමයි බෑනේ. නේ ඔව් රෙප්ලිකේට් කරන්න බෑනේ. ඒක තමයි කියන්නේ කැවටික් කියලා. මම ඔයාලට කලින් කිව්වේ මේ විශ්වය ඔක්කොම මේ හැම දෙයක්ම වගේ කැවටික් කියලා, එතකොට ඩිටර්මිනිසම් කියලා එකක්. බැරි වෙයිද ඒ තියෙන ඔක්කොම දත්ත ටික දුන්නොත්? ඒ කියන්නේ අපි දෙන්න අතර උන ඒ තියෙන එහෙනම් ඔක්කොම දත්ත චැලෙන්ජ් නම්බර් 1 ඒ දත්ත ඔක්කොම අඳුර ගන්නවා. ඔව් මගේ පුළුවන්. ඉම්පොසිබල්. එතකොට අපි අය එතකොට අපි නෑ ඉම්පොසිබල් නෙමෙයි, ඉට්ස් පොසිබල්. අපි ආපහු මුල් ප්‍රශ්නෙට යනවා. එතකොට ඔයාලට හියුජ් amount of processing power ඕනේ වැඩේ කරන්න. පොඩි වැඩක් කරන්න ඊළඟට අන්තිමට. ඔ ඉතින් මෙහිමයි අපි මෙතනදී ඇත්තරම කරන්නේ ඔයා අර ප්‍රිසිෂන් එක කම්ප්‍රොමයිස් කරන නිර්වද්‍යතාවේ පොඩ්ඩක් කම්ප්‍රොමයිස් කළා ස්පීඩ් එක වැඩි කරගන්න. ඔව්. වාගේ කම්පියුටර් එක හිතන්න ඔයාගේ වා ඔව් කම්පියුටර් එක කරන්න අපේ මොලෙත් ඒක තමයි කරන්නේ. ඔව්. හොඳද? මේ කම්පවා හිතන්න ඔයාගේ වාහනේ ඔයා රිවර්ස් කරනකොට පොකට් පාක් කරනවා කියලා හිතන්න කීල්ස් එකට ගිහිල්ලා වාහන දෙකක් මැද්දට රිවර්ස් කරනවා. හොඳද? ඔයා ඔතන බලන්නේ නේ මිලිමීටර 3ක් එහාට කපන්න ඕන. අංශක 35ට කපලා ගියොත් තමයි අතන්ට යන්න පුළුවන්. එහෙම නැහැ නේ. වань නිකන් බටපිට බල්ල කණ්ණාඩි බල්ල හප්ප ගන්න එක දු රිවර්ස් කරගන්න පුළුවන් නේ නේද? ඔයා නිකන් හිතන්න ඕකේ අර ඔක්කොම පැරාමීටර්ස් ටික ප්‍රොසෙස් කරලා කරොත් පුළුවන්. යස් හරි පුළුවන් ගන්නට මැද ට්‍රිගර්ස් කරත හැකි. හැබැයි කොච්චර ප්‍රොසෙසින් පාව එකක් වුණද ඒකට? අපි මේ ට්‍රයි අපි ෆීලිංගස් කියලා කියන්නේ ප්‍රෝ අපේ මොළයේ තියෙන එනර්ජි සේවින් මෙකැනිසම් එක. හොඳද? ඒගොල්ලෝ කරන්නේ දත්ත ගොඩාක් අරගෙන දල වශයෙන් ප්‍රොසෙස් කරලා නිකන් දල ඩිරෙක්ෂන් එකක් පෙන්නනවා. මී අර අර කෙල්ල නම් හොඳ පාටක්. මී මී කාර් එක නම් මට සෙට් වගේ. අන්න අර ගෙදර ලස්සනයි. මේ පාර ගියාම මේ පාර හරි ජොලි පාර ආයෙන්න ඕන. හරිද? අර ඒ වගේ. නිකන් දත්ත ගොඩක් ප්‍රොසෙස් කරලා දල ඩිරෙක්ෂන් එකක් දෙනවා, රෆ් ඩිරෙක්ෂන් එකක් දෙනවා. ඒක තමයි ෆීලික්ස් කියන්නේ. මේ ඩීප් මයින්ඩ් එක කට්ටිය කරෙත් ඒක. මොකද මේ ගෝ බෝඩ් එකේ තියෙන පොසිබිලිටිස් වැඩි හින්දා අපිට පියෝ ලොජික් වලින් එක ප්ලේ කරන්න බෑ. පොඩි නිකන් ඕන දල අයිඩියා එකක් ආ මේ පැත්තට ගියොත් හරි ගොන්න දැන් අරු හොඳට ප්ලේ කරනවා මට කෙලවිගෙන එන්නේ මම මොකක් හරි වෙන සෙල්ලමක් දාන්න ඕන නම් එහෙම එකක් ඕන. චෙස් වල එහෙම ඕනේ නැහැ. චෙස් වල අපි ඔප්ෂන්ස් ඔක්කොම දන්නවා. ඉතින් ඕක තමයි කියන්නේ මේ මිනිස්සුන්ට ෆීලිංගස් ඕනේ. ෆීලිංගස් පාවිච්චි කරන හැටි මම ඔයාලට කියන්න. හොඳද? ඔයාලට කවදාවත් ඔයාගේ ෆීලිං බ්‍රේන් එකත් එක්ක මේ
ෆිලිම් බ්‍රේන් එක වාට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක සතෙක්. ඒකේ වැඩ කරන්නේ ඇනිමල් ඉන්ස්ටින්ක් වලින්. හොඳද? ඌට බඩගිනි වෙලාවට කන්න ඕන. හොඳද? තරහ යනවා. සතුටු හිතනවා. ඒ වගේ ඒක ඇනිමල් ඉන්ස්ටින්ක්ට්. හැබැයි වාට යම් කිසි බැලන්ස් එකක් ගහ ගන්න පුළුවන් ෆීලිංගස් එක. ෆීලිංගස් වලට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න ඕන. හොඳද? දැන් හිතන්න නිල්ෂාන්, ඔයා මොකක් හරි බිස්නස් එකක් කරන්න යනවා. හොඳද? ඔව්. කරන්න ගියාම වාට හිතනවා මේක නම් මරු. මේක කරොත් ගොඩ කියලා හිතනවනේ. ඒක ඔයාගේ මොලේ කොහෙන් හරි අතුලින් ප්‍රොසෙස් වෙලා තමයි ආවේ. හොඳද? හැබැයි එහෙම ගොඩ කියලා හිතාගෙන කරපුවා කියලා වෙලා තියෙනවා. හොඳද? ඒ ඇයි දන්නවද? ඌට ඔක්කොම වේරියබල්ස් ප්‍රොසෙස් කරන්න බැරි ඉන්න. අංච එකක් ප්ලේ කරේ. හොඳද? දැන් මේ ඇල්ෆාගෝ කම්පියුටරත් ලීස් ඩෝල්ට් එකක් පැරදුනා. හොඳද? එකක් පැරදුනේ අයර ඌ හිතුවනේ අර මේ ප්‍රොක්සිමේට ඩිරෙක්ෂන් එකක් හිතනවා නම් එහම මේ පැත්තට ගියොත් හරි කියලා. ඒ හිතපුවක වැරදි. ඉතින් මැෂින් එකකටත් වරදින්න පුළුවන්. මොකද ෆීලිංගස් නේ. මේ ඉතින් අපි මේ කරන්නේ අපි ඇකියුරසි චුට්ටක් ඩ්‍රොප් කරලා දත්ත ගොඩාක් ප්‍රොසෙස් කරලා දල ඩිරෙක්ෂන් එකක් හදා ගන්නවා. ඕක තමයි ඉමෝෂන්ස් කියන්නේ. ඉතින් ඉමෝෂන්ස් ඕනේ. ඒකයි මම කිව්වේ අර ග්‍රීක් කට්ටියට මං ආසන ඉන්ඩියන්ස්ලට ආසයි කියලා. ග්‍රීක් කට්ටිය බැලුවේ ඔක්කොම පියෝ ලොජික් වලින් කරන්න. ඒව හරි ලිමිටඩ්. සමහර වැඩ තියෙනවා වාට නිකන් ඉවෙන් එන්න ඕන. අම්මට සිදි මේක තමයි හරි සීන් එක. ලෝකේ ඊළඟට පෙරලෙන්නේ මේ පැත්තට. අන්න එහෙම පොඩ්ඩක් ඉවක් ඕන. අන්න ඉව තියෙන්නේ ඉන්දියාවේ. එතකොට අයද රිලිජියස් කට්ටියට කියන්න පුළුවන්න්නේ බගේ ඉව වැඩ කරන්නේ බුද්ධාම හරි කියලා. එතකොට ඒක මොකද්ද? ඔයගේ ඉව වැඩ කරන්නේ බුද්ධාගම හරිනම් හොයන් යන්න ගිහිල්ලා ඉව නැතියටත් උප්පු කරලා පෙන්න තරමට ඒක පොලිෂ් කරන්න. අපි සයන්ස් දුවන්නේත් එහෙම තමයි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට හිතුණා නිව්ටන් මේ මොකද්ද ඉවක් වගේ එකක් තියෙන්නේදී මුගින් අර කවුද නිව්ටන්ගේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා ඒ කියපු ඒවා. නැත්තම් ඌ ඉන්ස්පයර් වෙන්නේ නැන්නේ මේක හොයන්න නේද? ඒ හැම තිස්සෙම සයන්ස් උත් එහෙමයි. අපි පටන් ගන්නේ ෆීලිං එකකින්. මට හිතනවා මේ අපි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කරලා අපි අල්ලන් තියෙන වැරදි කොනකින් කියලා මට හිතනවා. ඒක මට හිතුණා කියලා ඇති වැඩක් නැහැ ඩිලිෂන්. ඊට පස්සේ මම ගිහින් ඒක ප්‍රූව් කරලා පෙන්නන්න ඕන. ප්‍රූව් කරන්න යන අතරතුරාවදී මට තේරෙයි මට මුලින් හිතච්ච එක වැරදි කියලා. වෙන්න පුළුවන්. දැන් මේ මැෂින් එකත් එකපාරක් වැරදුනානේ නේද? ඒ කියන්නේ උට මුලින් හිතච්ච එක වැරදි. එතකොට දැන් අර දැන් ෆීලින් එකෙන් පස්සේ යන පාත් එක ලොජිකල් නේද? මෙහෙමනම් if ඊට පස්සේ ලොජිකල්. ඊට පස්සේ if දුවන්නේ. හරි. ඒත් මම කියන්නේ if වලින් ඔක්කොම කරන්න ගියොත් එහෙම අපිට ලুকু වැඩ කරන්න බැරි වෙනවා කියන්නේ. ඔව් අයි ලুকু වැඩ කරන්න ඕනේ. ඒකයි මට අන්තිමට ඒ කියන්නේ end ඕනෙන point එක. අපි ලুকু වැඩ අමතක කරමු. ඇවිදින්න ඕනනේ. හොඳද? ඇවිදින එක ලুকু වැඩක් නෙමෙයිනේ. ඔව්. නේද? වඩි if else වලින් විතරක් ඇවිදින්න බෑ bro. ඒ කියන්නේ ඉන්න processing power එකක් ඕනේ. අපි ඇවිදින එකත් අමතක කරමු drive කරන්න. ඔව්. ඔයා drive කරද්දී නිකන් drive වෙනවනේ bro. ඔයා drive කරන්නේ නෑ නේද? මම ඒ කියන්නේ දැන් ඔව් දැන් අපි දැන් ගොඩාක් දේවල් කල්පනා කරගෙන drive කරනකොට සමහරවිට කියන්නේ වෙන ලෝකයකින් ඉන්නේ. ඒත් අපි drive කරලානේ. ඔව්. එතකොට ඒ ටික එනවා ඇත්තේ අර save වෙලා තියෙන if ටිකෙන් නෙමෙයිද? මෙහෙමයි මේ අන්තිමට ඔක්කොම if else තමයි. හැබැයි සමහර වෙලාවට අපි accuracy එක 100% වලින් පල්ලෙහාට ගන්නවා. ඔව්. ඒක තමයි. ඒ කියන්නේ අපි ලක් වලින් තමයි දුවලා තියෙන්නේ. දැන් අපිට අයර chances ಇಲ್ಲ නැද්ද? ඒ කියන්නේ happen කියලා නතර උනේ. ඒ කියන්නේ ඒ accident එකටම ගියෝ. ඔව් ඒක තමයි. ඒ අර random chance එකෙන් දනේ. එතකොට අර ඒක random chance එකකටත් වඩා gut feeling එකක්. gut feeling එකේ luck එකට උන්නේ නැහැ. ඒනට happen කච්චත් ඉන්නවනේ. ලංකාවේ මේ දවසකට accident 100 ගණක් වෙනවා ඉතින්. ඒක ඇත්ත. ඔව් ලක් එකක් කියලා කියන්නේ නම් bro random chance එක. ඔව් ලක් කිව්වම කට්ටිය අහන random chance එක කියලා කියන්නේ ඒක පෙරදේරක random chance එකක් කියලා කියන්නේ නැහැ නඹුරුතාවයක් නැති වෙන්න එපේ. ඔව් නේද? significance එකක් නැති වෙන්න එපේ. සමහර තැන් වල significance එකක් තියෙනවානේ. example නඹුරුතාවයක් තියෙනවා මේ go game එක. මේ දැන් ওই go game එකේදී හතරවෙනි game එක මිනිහා දිනන්න ගියා. ඔව් හොඳද? මිනිහා දිනනවා මං ආවට එවන්නම් ඒ ෆුල් ඩොකියුමන්ටරි එක. එතකොට ඒ කම්පියුටර් සයන්ටිස්ට්ලා මේ එන්න අප්සෙට් උන්ට දැන් හොඳද?
මොකද මේ ගේම් එක තුනට දෙක වුණා නම් හතරට එක නොවී එතන සිග්නිෆිකන්ස් එකක් නැහැ. හොඳද? එහෙනම් අපිට කියන්නේ අපිට කියතේ රැන්ඩම් චාන්ස් එකකින් තමයි කම්පියුටර් දිනුවේ කියලා. හැබැයි මැෂින් එක හතරට එකක් ගැහුවානේ නේද? මේක හරිනම් මිනිස්සු ගැහුවා නම් තුනක් දිනපු ගමන් ගේම් ඕවර් ඉතුරු දෙක අපි ගහන්නෙම නැහැ නේද ෆස්ට් ප්ලේස් නේද? අපි මේ මැෂින් එකත් එක්ක ගේම් පහම ප්ලේ කරේ උන්ට ඕන සිග්නිෆිකන්ස් එකක් තියද කියලා බලන්න. හතරට එක කියන්නේ අපිට රැන්ඩම්ම කියන්න බෑ. යමක් වුණා එතන. අපි තුනට දෙක වුණා නම් කෙනෙක්ට කියතයි නෑ මේ මැෂින් එක රැන්ඩම්ලි දිනුවේ කියලා. ඔය වගේ ගොඩක් තැන්වල සිග්නිෆිකන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි මේ ඩේටා ප්‍රොසෙස් වෙලා ආපු උත්තරය හැබැයි 100% ඇකියුරේට් නෑ. ඒක තමයි ෆීලිංග්ස් කියන්නේ. ලක් එක දැන් ඒකේ වර ලක් එක තියෙනවා කියලා. ඒක කොහොමද ඩිෆයින්? ඔය ලක් ඒ ලක් එක ඒ ලක් එක කියන්නේ අපේ පාලනේ එහා තියෙන දේ නේද? ඔව්. ඒද ආයි ආයි විශ්වාස කරනවා ලක් එක කියලා. ඒ කියන්නේ මං කියන්නේ ලොජික් ටික ඇරෙන්න. ඒ කියන්නේ ලක් එක කියලා එකක් තියෙනවා කියලා. මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒක එන්නේ අපි කරපු වැඩක් හින්දා වෙන රියැක්ෂන්. ඒ කියන්නේ අපි දැන් කියන්නේ පිං පිං ද ලක් එක කියන්නේ වෙන මොකක් කරද ඔයාලා ලක් එක කියලා කියන්නේ. නෙමෙයි ලක් එක. පිං නෙමෙයි ලක් එක කියන්නේ. අර මේ මේ කෙඔටික් චේන් එක ඔව් රැන්ඩම්ලි අපි හරි තැනක හරි වෙලාවට ඉඳීව තමයි. ආ ඒක තමයි මං කිව්වේ. ඒක ඒක රැන්ඩම් කියලා. ඒක ලක් නෙමෙයි රැන්ඩම්. ලක් එක රැන්ඩම්. රැන්ඩම් චාන්ස් එක. ආ රයිට් ඒක හරි මම ඒක. ආ ඒක තමයි ඔව් නෑ තමයි අහන කට්ටිය කෙලින්ම දැන් ඕක යනවා අතෙන්ට. ආ දැක්කදරයා කිව්වා. ඔව් පිං කියලා. පිං නෑ නෑ පිං පිං ඒ කියන්නේ ඔයා හිතන්නේ මේ පෙරකල කර්මයේ හින්ද ඊළඟට හොඳ දෙයක් වෙනවද කියන එක මම දන්නේ නෑ. හැබැයි මම හිතනවා සමහර වෙලාවට නිකන් දේවල් පත්තු වෙනවා ඔයා රැන්ඩම්ලි හරි තැන හරි වෙලාවට හිටපු හින්දා. මං හිතන්නේ ගොඩක් බිස්නස් වල පත්තු වෙන්නේ එහෙමයි කියලා. ඒ කියන්නේ දැන් ඕන් තරම් පට්ට ටැලන්ට් බිස්නස් නෙමෙයි හැමදේම වෙන්නේ. ඔව් ඔව් ඒවත් එහෙමයි. දැන් මං කියන අර නිකන් අමුතු ලෙවල් එකකට සල්ලි කාරෙක් කරන හිතන්නකෝ බිල් ගේට්ස්. එහෙම නැත්නම් ඇමසන් මේ පටන් ගත්තේ කවුද? ජෙෆ් බේසොස්. දැන් ඕන් තරම් කට්ටි ඉන්නේ නැතිනේ. උවිත වඩාත් මොලෙන් තියෙන උවිත වඩා තව තැනකින් පටන් ගත්තේ. ඒත් ඒගොල්ලෝ ඔය ලෙවල් එකට ගියේ නෑනේ. අර රෑන්ඩම් චාස් ගොඩා ගොඩා ගොඩක් එක දිගට සෙට් වෙලා. නේ. ඔව් නෑ සමහරට එක දිගට සෙට් වෙනවට වඩා එකකින් පටන් ගත්ත චේන් රියැක්ෂන් එක. රියැක්ෂන් එක. ඔව්. දැන් මාක් සකර්බර්ග් බලන්න. උගේ මේ අර කෙල්ල බූට් එක තිබ්බේ නැත්තම් ඌවද යුනිවර්සිටි එක ඩිග්‍රී එක පාස් වෙලා ඩිග්‍රී එකක් කරලා මයික්‍රොසොෆ්ට් එකේ ඉන්ජිනියර් කෙනෙක් වගේ වෙලා ඉන්නේ. ඊළඟට අර කෙල්ල කවුරු හරි බූට් එක තිබ්බා අය කවුරු හරි ඔහම ලুকু ඩයල් එකට කවුද මම මතක් වෙන්නේ නැති මතක් කරලා කියන්න. ආ ඩෑන් ඩෑන් විල්සේරියන් දන්නවද? එයා ඔව් ඩෑන් විල්සේරියන් එයා ඔය ගේම ගහලා තියෙන එක හින්දා ඊට පස්සේ ඊට පස්සේ නෙමෙයි කියලා ගැම්බල් කරන්නේ. ඔව් ඔව් 150 මිලියන කෝද. හැබැයි 150 කියන්නේ එහෙම අර දැන් මාක් සකර්බර්ග් ගේ ලෙවල් එකෙන් දැන් ඔයා නිකමට ඔව් ඔයා නිකමට හිතන්න ඩෑන් බිල්සේරියන් ගැම්බලර් කෙනෙක් නේ. හොඳද? තව ගැම්බලර්ස් ලා ලෝකේ ගොඩක් ඉන්නවනේ. හොඳද? ඒත් ඇයි ඩෑන් බිල්සේරියන් වැඩිපුර දිනන්නේ? ඈ එතන පොඩි සිග්නිෆිකන්ස් එකක් තියෙනව නේද? ඒ තියෙන්නේ ඒ කියන්නේ දැන් මෙහෙමනේ දැන් රැන්ඩම්ම කියන්න බෑ. පළවෙනි පාර රැන්ඩම් තමයි. හැබැයි දැන් උ ගහන ගහන ඒවා කියන්නේ ඔක්කොම දිනන්නේ නැහැ තමයි වැඩිපුර දිනනවා. ඔව්. ඒකයි මේ වගේ. අන්න ඒකට තමයි බ්‍රෝ. මේ වගේ. හරිද? මම මේක කොහරි මං හිතන අහපු උදාහරණයක් මං හිතන්නේ. හරිද? මෙහෙම හිතන මිනිස්සු 100ක් ඉන්නවා. හරිද? දැන් මිනිස්සු බලමු මම මේ කියාගෙන යනකොට බලන්න මේ උදාහරණේ හරියයිද දන්නේ නැහැ අහන කට්ටියත්. මේ ඔන්න කාසි කාසියක් දෙනවා හෙඩ් ඇන් ටේල්ස් දාන්න කියනවා. හරිද? උට දාන. ඔය කහල් දිනවද? ඔන්න කාසි උඩ දානවා. එතකොට දැන් කට්ටියකට හෙඩ් කට්ටියකට ටේල් නේ කියනවා. ටේල් කට්ටි වාඩි වෙන්න කියනවා. ආයෙ උඩ දානවා. ටේල් වාඩි වෙන්න. කොහොමද දැන් අඩු වෙනවනේ 50 30 20 10 එකක් වෙනවනේ. ඒ කියන්නේ එයාට එක දිගටම හෙඩ් වැටලා 100 පාරක්. එකක්. ඒ කියන්නේ එක ඉන්නවනේ. ඒක දාල් දාලා. හරිද? දැන් ඒක දැන් ඒක අන්න ඒක රැන්ඩම් නේ. එයා ගොඩ අපි හිතමු දැන් ඕකම ගමු ඩෑන්ට්. එයා ගොඩ. හරිද? දැන් ඒනට දැන් කාසියස් 100 පාර දාලා වැටෙන එකෙක් ඉන්නවා. ඒක උගේ ලක් එක හරි මක් කරන්නේ මේ. ඒක ඒක ඔයා ඔය කියපු බයිනරි ඔයා ඔය කියපු බයිනරි ට්‍රී එකට සාධාරණ. අපි ගොඩ කම්ප්ලෙක්ස් නම් ඔය වගේ. ඒකත් දැන් බයිනරි නෙමෙයිද හැමදේම. ඔව්. එක්ක වෙනව එක්ක නෑ. වෙනව නෑ. නෑ ඒත් දැන් මේ වගේ ගෝ බෝඩ් එකක් ගන්න නැත්නම් පෝකර් ගේම් එකක් ගන්න. ඒක වෙනව නෑනේ මේ. හැම බ්‍රාන්ච් එක
ඒක හැම බ්‍රාන්ච් එකකම ඔප්ෂන්ස් බරගානකට බෙදෙනවනේ. හැම ඔප්ෂන්ම වෙනව නෑ එතකොට නෙමෙයිද? ඒ කියන්නේ වාහනයක් යනකොට වමට දශමයක් කපනවද නැද්ද? නෑ ඒක හරි ඒක හරි. ඒත් නිකන් අපි බිග් පික්චර් එක ගත්තොත් එහෙම, මේ බිග් පික්චර් එක ගත්තොත් එහෙම අපිට අවශ්‍ය ඩිරෙක්ෂන් එකකට ඇඳ හිතන් ලීසි ඩොල් ගන්න හොඳද? ඇයි ලීසි ඩොල් ලෝකේ ගෝ චැම්පියන් වෙලා තියෙන්නේ හොඳද? මට හිතෙන්නේ ඒක අපි ඩිෆයින් කරන්න බෑනේ. අරකේ ලුකුම චාන්ස් එකයි. ඒ කියන්නේ බයිනරි අරක බයිනරිනේ. ඔව් ඒ වගේ දැන් අපි ඔව් හිතමු දානව පැති 6ක මේ මොකක්ද අර මේ මේ අවුරුද්දට සෙල්ලම් කරන මොකද කැටි කැටේ නේද කියන්නේ ධාතු 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 කැටේ. කැටය ධාතු ධාතු කැටේ කැටය. දානවා මිනිස්සු 10,000. හරිද? අපි ලක්ෂයක් දානවා කියලා. ඔව් 6යිනේ. එකෙක් ඉන්න පුළුවන් නේද ඔක්කොම එක වැටුණ. ලක්ෂ ඒ කියන්නේ ලක්ෂ පාරම එක. පුළුවන් ඔව්. පුළුවන්. ඔයා 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 ආපහු යනවා ෆයිනයිට් ඩොමේන් එකකට, සීමා සහිත ඩොමේන් එකකට. අපිට සීමා මේ සහිතයි නේද? හිතා ගන්න පුළුවන්. අර අයියාම කලින් කිව්වනේ සීමා සහිතයි කියලා. ඒ කියන්නේ හැමදේම ඒ කියන්නේ ඉතා නෑ ඒක විශාල හරි. ගාණක්. ඒත් අපිට 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 කම්ප්‍රිහෙන්ඩ් කරගන්න බැරි ලুকু ඩොමේන් එක හැසිරි මීට වඩා වෙනස් නේද? ඒ කියන්නේ හිතන්න හොඳම උදාහරණේ අපි විශ්වය ගමු. ඒ කියන්නේ අපි දන්න ලොකුම ඩොමේන් එක විශ්වයේ ඩාර්ක් එනර්ජි නිශ්චිත අගයක් නේ. ඔක තව චුට්ටක් ඩාර්ක් එනර්ජි වීක් වුණා නම් ග්‍රැවිටි එක ස්ට්‍රෝං වෙලා විශ්වය ආපහු තිතකට හිලෙනවා. හොඳද? මේ ඊළඟට මේ ඩාර්ක් එනර්ජි තව චුට්ටක් ස්ට්‍රෝං වුණා නම් දශමයක් හොඳද? දශමයක් කියන්නේ දහයෙන් පංගුවක් නෙමෙයි. මේක දශම ස්ථාන 123කට කැල්කියුලේට් කරලා තියෙනවා. තව දශම 123 වෙනි දශම ස්ථානයේ දශමයක් එහෙම වුණා නම් ඩාර්ක් එනර්ජි සෝ ස්ට්‍රෝං. එතකොට විශ්වය හරි වේගෙන් ප්‍රසාරණය වෙලා මේ තරුවක් හැදෙන්න බෑ. තරුවක් හැදෙන්න තරම් ගෑස් එකතු වෙන්නේ නැහැ කොහෙවත්. හොඳද? එහෙම වුණා නම් මුළු විශ්වයම නිකන් ගෑස් ක්ලවුඩ් එකක්. එහෙම නැත්තම් ස්ලෝ වුණා නම් මේක පිම්බිලා තරු හැදිලා ග්‍රැවිටිකින් ආපහු එකතු වෙනවා. හොඳද? දැන් මේ මේ තියෙන ඩෙලිකට් බැලන්ස් එක තියෙන්න නම් මේ ඕකට දැන් මේ ඉලක්කම ගන්නට මෙහෙම වෙන්න එපා. හොඳද? එතකොට අපි ආපහු යනවනේ බුරුවර ක්‍රියේෂනිසම් පැත්තට. නේද? කවුරු නිකන් ඊළඟ ටියුන් කරා වගේ නිකන් ගිටාරයක් ටියුන් කරා වගේ නේද? ඉතින් ওই ක්‍රියේට් එක්කෝ ඒක එහෙම. හොඳද? එහෙම නැත්නම් මේක ක්‍රියේෂනිසම් නෙමෙයි කියලා අපිට කියන්න නම් අපිට හදන්න වෙන කතාන්දරයක් විශ්ව ගොඩක් තියෙනවා. ඒ විශ්වවල එක එක මේ ඩාර්ක් එනර්ජි ස්ට්‍රෙන්ත් තියෙනවා. අපේ විශ්වයේ ස්ට්‍රෙන්ත් එක මෙහෙමයි කියලා. එතකොට තමයි මේ තියරි ඔෆ් මල්ටිවර්ස් කියන එක එන්නේ. හොඳද? ඒක නිකන් අර උත්තරයක් නැතුවට හදාගත්තු එකක් නේද තාම. එතකොට ඒ මම මෙහෙම එකක් කිව්වොත් හරිද? මිනිස්සු ඉන්නවා බිලියනය මිලියනය. ඒ කියන්නේ මාරු ගානන්නේ. අර වගේම ධාතු කැටයක් දෙනවා සයිට් ලක්ෂයක් තියෙනවා. අර එක්ස්පෙරිමන්ට් එකම කරාම එක්කෙනෙක් කෙනා නේද මිලියන බිලියන පාරක් එක වටුනා. ඔව්. දැන් එතකොට වාට කියන්න බෑ නේද ඒක අරහෙමයි කියලා. ඒක ඒක රැන්ඩම් නේ. අපිට කියන්න බෑ. දැන් මං කියන්නේ ඒක මාර රැන්ඩම් චාන්ස් එකක්. හැබැයි ඒක නොවෙන්න විදිහක් නෑ නේද? මාරයි. ඒක මාර රැන්ඩම් චාන්ස් එකක්. ඒක මාර රැන්ඩම් චාන්ස් එකක්. අපිට ඒක රෙප්ලිකේට් කරන්න බැරි නම් කොන්ෂස්ලි. ඒ කියන්නේ දැන් මේ මෙෂි අපි අපි හදපු සවිඥානිකව හදපු කම්පියුටරය එහෙනම් අර රැන්ඩම් චාන්ස් එක බීට් කරා. එහෙනම් ඒක රැන්ඩම් චාන්ස් එකක් නෙමෙයි. එතන මොකක් හරි තිබිලා ලොජික් එකක්. නිකම් මේ මම හිතන්නේ ඒ කියන්නේ මං හිතන වැරදි ඇති හරිද? මම හිතන්නේ ඒ කියන්නේ රැන්ඩම් චාන්ස් එක කියන්නේ කම්පියුටර් එක හිතා ගන්න බැරි තරම් 10 ගුණාකාරයක්. හැබැයි ගුණාකාරයක්. එතක අපිට ඒක කොච්චර ලුකුද කියනවා නම් අපි හිතනවා ඒක රැන්ඩම් කියලා. ඒක හරි. එතකොට අපි කොහොමද මේ මැෂින් එක ඩිසයින් කරන්න ඒකත් එක්ක ඩීල් කරන්න? ඒ කියන්නේ එකේට ගේම් එකක් ප්ලේ කරනවද? දැන් මේ ඇල්ෆා ගෝ ඩිසයින් කරන්නේ අපි දන්නේ නැති ප්‍රොබබිලිටි ඩොමේන් එකක් එක ඩීල් කරන්න. කොහොමද හිතා ගන්න බැරි කැල් නෑ ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් ලুকু ගානක කැල්කියුලේෂන් ටිකක් රැන්ඩම් නිය හදන්න පුළුවන්. මේක මේ මේ මෙහෙම කරකෝන. මේ මේ මෙහෙම කරකෝන. මොකද ඇල්ෆා ගෝ එකට මේ අපි හොඳටම දන්නවා ඇල්ෆා ගෝ එකට මේකෙ තියෙන ඔප්ෂන්ස් ඔක්කොම හදලා ඉවර කරන්න බෑ. ඇක්චුවල් ප්‍රොසෙසින් පවර් එක අපි දන්නවා. අපි හිතමු ඒක එකක් අදින්න විනාඩි දෙකක් තියෙනවා කියලා. ඒතර අපි හිතමු ඒ විනාඩි දෙක ඇතුළත
මේ කියනක වැරදි ඇති අය එක මේ නිවැරදි ගන්න විනාඩි දෙකක් තියෙනවා එක අතක් අදින් එක්කෙනෙකුට ඒක ඇතුළත අරයා ගොඩාක් කම්බිනේෂන් ටයක් හදනවා රැන්ඩම් විදියට මේ 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 මොකක්ද එකයි එකයි කිය දෙක තුන ඔව් එකයි එහෙම මේ කරනවා ඔව් එහෙම කරනවා එහෙම කරනවා හැබැයි ඒ විතරක්ම වී ගෝ ගේම් එකක් දිනනවා එතකොට ඒ කියන්නේ ඕකට ඒක තමයි ලක්ෂයක් මේකට ආව වී කියලා ගේම් එකම ඒ කියන්නේ තෝරගත්තේ ලක් එක නෙමෙයි ගට් ආ හා ෆීලිං හා එක ඉව ඉව ඕන ආරේ ඒකත් ඔව් අපි එහෙම කියමුකෝ අර මට තාම තේරෙන්නේ නැහැ අයියෝ ලක්කෙක් කියලා මොකද්ද අදහස් කරන්නේ කියලා අතන මම ලක්කෙක් කියලා අදහස් කරන්න කලින් කියපු බ්‍රෝ අපි රැන්ඩම්ලි අපිට හොඳ තැනක හොඳ වෙලාවක හිටියා ඒ ලක් එක ඒක අපිට කිව්ව එක ලක්කෙක් කියලා ඒ අරෙන් අර මේ අපි කරපු දෙයක් ඉඳ මොනවා මෙතන නෙමෙයි මෙතනදී එහෙම නෙමෙයි ඔව් මෙතනදී එහෙම නෙමෙයි වාට මේ බෝඩ් එක දිහා බැලුවම හිතෙනවා ෆීලිං එකක් එනවා මේ ඔයා ඔයා මෙච්චර කල් මේ ගේම් එක ප්ලේ කරලා ෆීලිං එකක් එනවා මේ පැත්තට ගියොත් හරි කියලා හොඳද ඒ ෆීලිං එක අර ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හියුමන් ඉන්ටුවිෂන් එක කියලා කියන්නේ දැන් හිතන්න බිස්නස් කරපු දැන් ධම්මික පෙරේරා වගේ මිනිස්සෙක් ස්ටොක් මාකට් එකට ගියාම ඌට හිතෙනවා මේ මේක ස්ටොක් එක දුවයි කියලා හොඳද ඊට පස්සේ ඌ රිසර්ච් කරලා බලනවා ඒකේ ප්‍රොෆිට් රේෂියෝ එක බලනවා ලයබිලිටීස් ඇසට්ස් බලනවා ඊනෝනේ තාර්කික නිගමනයකට හැබැයි ඊට කලින් එයාට හිතෙනවානේ ආ මෙන්න මෙතන පොඩි සීන් එකක් තියෙනවා කියලා නේද අන්න ඒකේ ඉන්නේ දත්ත ප්‍රොසෙස් කරන වෙන ක්‍රමයකින් ඒකට අපි කියන්නේ හියුමන් ඉන්ටුවිෂන් කියලා මේ මැෂින් එක කරන්න හැදුවේ අප්‍රොක්සිමේටඩ් හියුමන් ඉන්ටුවිෂන් ඒ කියන්නේ හියුමන් ඉන්ටුවිෂන් එක වැඩ කරන හැටි අඳුරගෙන ඒක පොඩ්ඩක් මැෂින් එකකුත් කරන්න හැදුවේ ඒකට තමයි ෆීලිංග්ස් කියලා කියන්නේ එතන අර රැන්ඩම් චාන්ස් එකකින් එහා ගිය පොඩි සිග්නිෆිකන්ස් එකක් තියෙනවා ඒකයි කියන්නේ එතකොට ඔක වාහනේ ඩෙප්ලොයි වෙන්නේ කොහොමද? වාහනේ ඩෙප්ලොයි වෙන්නේ බ්‍රෝ වාහනේ ඩ්‍රයිව් කරන්න අපි AI එකකට උගන්වද්දී අපි හැම ඔප්ෂන් එකම උගන්වන්නේ මෙහෙම කරොත් මෙහෙම වෙන්න මෙහෙම කරොත් මෙහෙම වෙන්න කියලා උගන්වන්නේ ඒක කරන්නේ මේ ගෝ වගේ තමයි හරිද ඒ කියන්නේ අපි හැම එකම උගන්වන්නේ මිනිස්සු වාහන ඩ්‍රයිව් කරන හැටි බලාගෙන ඉඳලා ඌ මොඩල් එකක් හදාගන්නවා වාහන පදින්න මෙහෙම ඔයා ඉගෙන ගත්තත් එහෙම නේද දැන් ඔයාගේ ඩ්‍රම් ලර්නර් මේ පද ඩ්‍රයිවිං ස්කූල් එකේ ඉන්න ඩයල් එක ඇවිල්ලා කිව්වේ නෑනේ මිනිහෙක් පාරට අඩියක් තියලා හිටියොත් ඔයා 43ට ගිහිල්ලා මෙච්චර අඩි 23කදී මෙච්චර බ්‍රේක් ගහන්න කිව්වේ නෑනේ නේද ඒක ආයේ ෆීලිං එකකින් නේද ඒක වැඩ කර වැඩි ෆීලිං බ්‍රේන් එකේ කම්පියුටරයටත් අපි උගන්වන්නේ නියුරල් නෙට්වර්ක් එක ට්‍රේන් කරන්නත් එහෙම ප්‍රශ්නේ දැන් මොන නියුරල් නෙට්වර්ක් එක ට්‍රේන් කරා ඔය බොහොම හොඳ වාහනේ පදිනවා හැබැයි අර වගේ හියුමන් මොරල් එක ඕන තැනකදී අපි මොකද කරන්නේ ළමයි ඉන්න ස්කූල් බස් එකක් තියෙනවා එහෙම නැත්නම් පාරේ අයිනේ තියෙනවා රැමේ වැටක් ඒ එක්ක අපි වැටේ හැප්පෙනවා වැටේ හැප්පුණොත් සමහර විට වැට කඩාගෙන ගිහින් අපි වැටෙන්න පුළුවන් ප්‍රපාතයට හොඳද නැත්නම් ස්කූල් බස් එකේ හැප්පුණොත් අපි බේරෙනවා හැබැයි ළමයි දෙන්නෙක් විතර මැරෙන්න පුළුවන් මොකද අපි ගන්නෙ ඒ ගන්න එක තීරණය කරන අර හියුමන් මොරල් එකනේ නේද මේ අපි අර කියන්නේ වැලියු සෙට් එක කම්පියුටරේ වැලියු සෙට් එකේ ඒ විදිහටම පිළිගනී කියලා අපිට මොකද තියෙන ගරන්ටි එක. ඌ සමහර දේතයි මේ කොටද මේ වැටි හැප්පිලා මම රිස්ක් එකක් ගන්න ගින් අර බස් එකට කෙලිනවා. ළමයි දෙන්නෙක් මරනවා මට මොකද මම බේරිලා නේ කියලා. ඊළඟට ඌකම හිතන්න බැරිද මිනිහෙක්ට? මොකද? මිනිහෙකුත් හිතනවා එහෙම. ඒ විදිහටම. වැටි හැප්පන්නේ නැහැ මං ගිහලා කමන්නේ ස්කූල් බස් එකේ හැප්පනවා. හොඳද? මම බේරෙනවා ළමයි දෙන්නෙක් මැරෙයි කමක් නැහැ මං මේ චොයිස් එක ගන්න මං බේරුණා කියලා මිනිහෙක්ට හිතෙන්න පුළුවන් නේද උන් නුක තමයි ජීවිතෙන් තියෙන ප්‍රශ්නේ එතකොට දැන් ඔය මොඩල් එක අයිය ප්ලේ කරගත්තේ අන්තිමට ඒකට නෙන්නේ නෑ දැන් ඒ අර කියන්නේ දැන් නෑ මං එක තේරුම් ගත්තේ ඒ දන්නවද සමහර වෙලාවට ඔයා පියෝ ලොජික් පාවිච්චි කරලා හැමදේම බ්‍රූට් ෆෝස් කරාම වාට ගොඩ දේවල් මිස් වෙනවා ඔයා එහෙම නැතුව ඔයාගේ ෆීලිංග්ස් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය ඩිරෙක්ෂන් එක තෝරගෙන ඒක ඇතුලේ බ්‍රූට් ෆෝස් කරන දැන් මේ ඇල්ෆාගෝ ගේ මේ කම්පියුටර් වැඩ කරන්නේ ඌ මුලින්ම ඔහුගේ ෆීලිංග්ස් වලින් ඌ බලනවා මෙන්න මෙහෙම මේ ගේම් එක දුවන්නේ මේ ඌගේ තියෙනවා මම වාට එවන්න එක ඩොකියුමන්ටරි එක ඌ බලනවා මේ මෙහෙම ගියොත් එහෙම මං කොච්චර දිනයිද එහෙම කියලා නියන් රෆ් අවුලිය එකක් ගන්නවා ඔහුගේ ෆීලිංග්ස් වලින් ඊට පස්සේ ඌ තේරුම් ගන්නවා මම මේක යන්න ඕන මෙන්න මේ පැත්තට මෙන්න මේ බෝඩ් එකේ වම් පැත්තේ උඩ කෙළවර තමයි මම අල්ලගන්නේ කියලා හිතනවා දැන් දැන් තියෙන හැටි.
ඊට පස්සේ ඌ ඒක ඇතුලේ ඔප්ෂන්ස් ඔක්කොම තර්කානුකූලව හිතනවා. හරිද? හැබැයි මේ කම්පියුටර් එක තීරණය කරොත් මුළු බෝඩ් එකේ තියෙන සියලුම දේවල් තර්කානුකූලව හිතන්න වාට එක කවදාවත් කරලා ඉවර කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි හියුමන් ෆීලිංගස් පාවිච්චි කරනවා අපිට අවශ්‍ය දේවල් නැරෝ ඩවුන් කරගන්න. දැන් එක්සැම්පල් මට ෆීලිං එකක් තියෙනවා මං ස්පෝර්ට්ස් කාර් වලට ආස නැහැ කියලා. මං ආස ලක්ෂරි කාර් වලට. ඒක හයියෙන් යන්න ඕනේ නැහැ. හැබැයි සීට් හොඳ වෙන්න ඕන, කම්ෆි වෙන්න ඕන. හොඳද? තව මිනිහෙක්ට තියෙනවා ඕකම ඔපොසිට් එක. මේ කීකෝ මේ Mercedes Benz S class ඒවා වැඩන්නේ නැහැ. හොඳද? Lamborghini එකක් වගේ තමයි ඕන කියලා. ඒ අපි ෆීලිංගස් bro. ඒ මොකද ඔය ෆීලිංගස් යූස් කරලා වගේ සර්ච් ඒරියා එක නැරෝ ඩවුන් කරගෙන. ෆීලිංගස් යූස් නොකරොත් ඔය හැමතිස්සෙම ලෝකයේ තියෙන සියලුම කාර් කන්සිඩර් කරලා තමයි තීරණය ගන්නෙ. ඒක හොඳයි. හැබැයි ඒක හොඳයි. හැබැයි කියලා වෙනවා. මොකද ඔයාලට ප්‍රොසෙස් කරලා ඉවර කරගන්න බෑ. ඔයා හැමතිස්සෙම මොලේ හැමතිස්සෙම දුවන ප්‍රොසෙස්. ගොඩක් අපි ඕවර් තින්ක් කරනවා කියලා කියන්නේ පැරනොයිඩ් වෙනවා කියලා කියන්නේ. ඒක මට මේ ඒක මොකද මොකද මේ සීන් එක අපේ කම්පියුටර්ස් උත් පැරනොයිඩ් වෙන්න ගත්තේ. ඒකයි මෙහෙම මෙහෙම අප්‍රෝචස් වගේ. ඒත් ෆීලිං වලට තන දුන්නොත් පැරනොයිඩ් වෙනවා කියලා කියන්න බැරිද? නෑ, ඔය ෆීලිං ඒක තමයි මම කියන්නේ. ෆීලිංග්ස් වලින් ගන්න හරි පැත්තට යන්න පොඩ්ඩක් අපිට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කෝණ. ඒ කියන්නේ අපේ IQ එක හරියට යුටිලයිස් වෙන්න නම් අපි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලින් අපි හරි පැත්තට ගිහින් ඉන්න ඕනේ. එක්සැම්පල් අපි ලෝකේ දන්න බුද්ධිමත්ම මිනිස්සයා කවුද? දැනට නිව්ටන් නිකා මං හිතන්නේ. ඔව් අර ටික අවුරුදු 23 කොහෙද මං හිතන්නේ නේද? අර හොස් ඔෆ් ග්‍රැවිටි මොකක්ද? ඔව් අපි අපි දැන් අපි මේ මෑත් මෙහෙම අපි මේ සබ්ජෙක්ටිව්ලි ඔබ්ජෙක්ටිව්ලි ගම IQ IQ වලින් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ IQ කියන්නේ 180 ගන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ IQ එක මම හිතන්නේ 160 ගන්න 160 160 කවුරුරි ගැල්ලා පොඩි ගැල්ලා පාස් කරානේ දෝක දැන් පොඩි ගැල්ලා නෙවෙයි නේද සෙට් එකක් 100 ගණන් ඉන්නේ හොඳද ඇල්බර්ට් අයින්ස්ටයින් මම දන්නේ කියලා උන්ට 160 ඊළඟට ඉන්නවා වෝල්ට් ඕබ්‍රයන් හා වෝල්ට් ඕබ්‍රයන් තියෙන 200 හා හා හොඳද 197ක් තියෙන වෝල්ට් ඕබ්‍රයන් එන වෝල්ට් ඕබ්‍රයන් එන වැඩි එකක් ඉන්න අයින්ස්ටයින් තමයි ඒ වෝල්ට් ඕබ්‍රයන් මිලෝ රහම දිගු වෙන්නේ වෝල්ට් ඕබ්‍රයන් කියන හොදන්නේ ඒක තව දන්නෙත් නැහනේ කවුද ඒ කියන්නේ මිලෝ වත් ඔයාවත් දන්නේ නැති මිලෝ රහම දිගු වෙන්නේ හොඳද හැබැයි ඌට IQ 197ක් තියෙනවා හොඳද ඒක තමයි කියන්නේ බරුව අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන කැලේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට එක තිබිලා ඌට තේරිලා ඒ කියන්නේ වෝල්ට් වෝල්ට් ඕබ්‍රයන් ට ඉමෝෂනලි පික් කරගන්න බැරි වෙලා ඌගේ IQ එක යොදවන්නේ මොන පැත්තකටද කියලා. හොඳද? ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් ඉමෝෂනලි පික් කරා ඌගේ IQ එක යොදවන පැත්ත. පොඩි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් පොඩ්ඩක් ඔයාලා බලන්න ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ හැඟීම් යුදාගෙන අපි ගොඩක් ලාට හැඟීම් වල වහලු වෙනවානේ නේද? එහෙම නොවි අපි හැඟීම් වලට සවන් දීලා ඒකෙන් ගොඩක් ইনফরমේෂන් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. මේ ඇල්ෆාගෝ කරේ එහෙම වැඩක් තමයි මේ කම්පියුටර් එක. හැඟීම් කියලා කියන්නේ මැජිකල් දෙයක් නෙමෙයි. හැඟීම් කියලා කියන්නේ අපිට අපි දත්ත ගොඩාක් කරගෙන ඒ දත්ත ගොඩ සමරයිස් කරලා ඒකෙන් දල තීරණයක් ගන්න එක. ලොකු දෙයක් නෑ. එහෙම ඊට පස්සේ දල තීරණය ගත්තට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය සීමාව තීරණය කරගත්තට පස්සේ එතනින් එහාට අපිට පුළුවන් ඇකියුරසි ගහපු 100% වලට කරකවලා මොන එතකොට ලොජික් හොඳද මෙහෙම කරොත් මෙහෙමයි මෙහෙම කරොත් මෙහෙමයි if මෙහෙමයි else මෙහෙමයි එහි මෙහෙම යන්න හැබැයි අපි if else approach එකෙන් යොත් මුලින් ඉඳලම අපිට මේ ඒරියා එක කවර් කරගන්න බැරි වෙනවා මුළු ඒරියා එක අපි මුලින් කරන්නේ big picture එක දකිනවා big picture එක දැකලා data ඔක්කොම එකතු කරගෙන සමරයිස් කරගන්නවා සමරයිස් කරගෙන ඊට පස්සේ ඒක ඇතුළට තමයි අපි ඇප්ලයි කරන්නේ ජියොලොජි. මට තාම තියෙන ප්‍රශ්න මොකක්ද දන්නවද? දැන් අයියට ඕක ඕනේ උනේ ඇයි කියලා. දැන් කියන වාට මොකද්ද විසඳන්න තියෙන්නේ? මම කියන්නේ දැන් උගන්වන්න මොකක් හරිද? ඒ කියන්නේ දැන් වාට ලොජික් වලින් විතරක් ඉන්න පුළුවන්නේ. ඒ කියන්නේ මම මට බඩගිනි මං කනවා.
මම උගන්නන්න ඕනේ, මම උගන්නනවා. ඒක මම ඔයාලට එක්සැම්පල් එකක් කියන්න. දැන් මම ඊයේ ලෙසන් එකක් උගන්න හිටිය. මම ඒක රෙකෝඩින් කරනකොට මම ෂෙයා කරන්න. ළමයි කිටියා මම ළමයිගෙන් හෙව්වා, ආමි ඔයාට මුකුත් මං කියපු මෙලෝ මගුලක් තේරුන්නේ නැහැ නේද කියලා මං ඇහුවා. හරිද? මට කොහොමද ෆීල් වුණේ එයාට මුකුත් තේරුන්නේ නැහැ කියලා. ඊළඟට එයාට ඇත්තටම මුකුත් තේරිලා නැහැ. ඒ පරිස්සම සර් කොහොමද මේ කියලා. වීඩියෝ කෝල්, හරිද? වීඩියෝ කොන්ෆරන්ස් මොකද එන්නේ. මට එතකොට වීඩියෝ මූණේ කොන්ෆරන්ස් එක මේ එක්ස්ප්‍රෙෂන් වලින්, මොකුනේ එක්ස්ප්‍රෙෂන් වලින් ඔව් මොකකින් හරි ඔව් වෙන්නේ නැතිනේ නේද? ඒත් මම හිතලා කරේ නැහැ ඒක. ෆීලිං එකක් ආයේ මට මෙයාට මුකුත් තේරුන්නේ නැහැ කියලා. ඔව් ඒත් ඒවා තිෆ්මි, මම එන්න මං හිතලා කියන අය ෆීලිං කියලා හ්ම් දාන්නේ. මනේ මං කියන්නේ ඒක මගේ ඒක වැරදි පොයින්ට් එක කියන්න. ඒ කියන්නේ අපිට, ඒ කියන්නේ දැන් අර අපේ ඇතුලෙන් රන්න ටිකක් තියෙන්නේ. අපි ආයම් කර වාහනේ එකට, දැන් අපි වාහනේ රනකොට අපි ඒ කියන්නේ සම්පූර්ණ වෙන ලෝකක ඉන්න පුළුවන් බලපු ෆිල්ම් එකක් හරි. ඒතර අපේ ඇඟ ඇතුලෙන් දෙනවනේ, ඒ කියන්නේ අර අර අය කිව්වේ අපි දත්ත ගන්නවා කියලා. ඒ දත්ත අර ඒව ඇතුලෙන් ප්‍රොසෙස් කරලා දෙන ඉෆ් එකක් විතරයි. ඒ කියන්නේ වායකට ෆීලිං එකක් කියලා කියනවා. ඔව්. ඒ ෆීලිං ඔව් කියන්නේ එහෙම එකක් තමයි. මම මුලදී මේ ඩිස්කෂන් ඔව් එකේ මුලදීම කිව්වේ බ්‍රෝ ෆීලිංස් කියලා කියන්නේ දත්ත ප්‍රොසෙස් ඔව් කරන මං දෙන කියන්නේ දැන් අප්‍රෝච් එක. ඔයා දැන් ඒ දැන් අපි එතනත් හිතනකෝ ඒ ටික කරන්නේ. යටපත් කළ තිබ්බේ කියලා, වාට දුක් සතුට ගැන අරම අපි හිතමුකෝ පාරේ ඉන්න කන් නැති බල්ලව ගැන දුක හිතෙන්නේ නැත්නම් ඇත්තටම ඔයා සතුටින් ඉන්නේ. දැන් හැම බල්ලා ගැනම දුක හිතනොත් නෑ, ඔයා ඔයා ඔයාගේ ෆීලිං, ඔයාගේ ෆීලිං බ්‍රේන් එක ඔයා ෂට් ඩවුන් කරොත් හොඳද? ඔයාට ඩ්‍රයිව් කරද්දි නිරන්තර සම්මා සතියෙන් ඉන්න වෙනවා ඩ්‍රයිව් කිරීම ගැන. කොහොමද ඒක? හොඳට ජොලි වැඩක්ද කාලක් මේ මෙලෝ මේකයි රාත්‍රි කරුම්? අරකෙන් ඇනගත්තොත් ප්‍රශ්නයක් නෑ නේද? ඒ කියන්නේ මට දැනෙන්නේ නෑනේ අයියෝ මේ කරුමයක් කියලා. ප්‍රශ්නයක් නෑ. ඒ තවත් වාහනේ ගොඩක් කරලා ඩ්‍රයිව් කරගන්නවත් බැරි, පටන් ගන්නවත් ඒ බැරි. කියන්නේ හිතාගන්න බැරි කියලා. ඒ කියන්නේ අපේ මොලේ එච්චර පවර්ෆුල් නෑ කියලා, ඒ එච්චර දත්ත ටිකක් මේවා කරන්නේ. ඔව්, ඒක තමයි ලිබෝටමි එතකොට බෑන් ඉමේජ් කරන්නේ. ජීවත් උනේ කොහොමද? ඒ කියන්නේ කෑවේම ඒගොල්ලෝ කොහොමද? මං කණ්ඩ ඕනි කියලා කැව්වද? ඒ මිනිස්සු දෙයක් නෑ. ඒ මිනිස්සු කෑම කෑවා, ඒ ඔක්කොම වුණා. හැබැයි සමහරලාට මේ දැන් මම දැන් අර මනුස්සයාගේ මූණ දිහා බලලා මට තේරුණානේ මෙයාට මොකක් හරි තේරිලා නැහැ කියලා. මට ෆීල් වුණානේ. ඔක මට හිතුණා මට ෆීලිං කියලා එකක් නැත්තම් මං එයාගේ ඊළඟට ඇහි බැමි තියෙන දුර, මේ ඇහි බැමි පොඩ්ඩක් උඩ ගිහිල්ලා ඇස් චුට්ටක් ලොකු වෙලා මේ ඔක්කොම කල්පනා කරන්න එපා. මං එන්න වාත් යන්නේ. එතකොට අර අච්චර මිනිසින් කරන්න තියෙන වැඩේ කරන්න එන මහන්සි වෙන්න වෙනවා. ඒක තමයි මෙච්චර මේ දශක ගානක් මහන්සි වෙලා මිනිස්සු කම්පියුටර්ස් වලට ෆීලිංස් ඉගෙනවා. එතකොට සමහර වැඩ හරි ලේසියෙන් කරත හැකි. හැබැයි පොඩ්ඩක් වරදිනවා. සමහරවිට මම උහුම ඇහුවම එයාට එහෙම මොකුත් අප්සෙට් එකක් තිබිලා නැහැ. ඉතින් වැරදිලා පොඩි එරර් රේට් එකක් තියෙනවා. හැබැයි good enough. ඔන්නෝකට තමයි ෆීලිංස් ඕන. ඒක තමයි ඉන්දියාවේ ගත්තට කැමති. ග්‍රීක්කුන්ට වඩා. අර මං අර මේ කවුද මෙයාට කැමති ඒකයි. තමයි ඩයග්නිස් ඉන්නේ බැරල් එකස්සේ. ඒ කියන්නේ මට එහෙම ඉන්න පුළුවන් නම් මට සතුටුයි. ඒ කියන්නේ ඔයාට ඔකට මට තියෙන හොඳ ලෙවල් එන්න බෑ. ඒත් මං හිතනවා නිකන්, ඒ කියන්නේ දැන් හිතන්න මං කවුරුත් ගැන කියා කරේ නැත්නම්. දැන් මම අපි උදාහරණයක් අමු ගර්ල් ගැන හරිද? එතකොට දැන් අපි හිතමු දැන් මම කරි ජොබ් එකට යනවා කියලා. ආ ජොබ් එකේ කවුරු හරි කාරදර කෑයිද, බස් එක ප්‍රශ්නයක් ඇයිද, රෑට ගෙදරින් මොකක් හරි කේසයි. දැන් කියන්නේ තියෙනවා දැන් කවුරු හරි ගැන කියාගෙන උට අපි තුම අම්මා තාත්තා ගැන කියලා, ලෙඩක් හැදෙයිද, පවුනේ පාරනකොට හැප්පෙයිද. දැන් ඒ කිසිම දෙයක් ගැන කියා කරේ නැත්නම් සතුටින් නෙමෙයිද? නෑ, සතුටින් නෙමෙයි, මම නියුට්‍රල්. එතකොට සතුට කියලා කියන්නේ අයියෝ ජස්ට් මොකද, අර ක්‍රියාකාරී නියුට්‍රල් වෙන්න නෙමෙයිද ට්‍රයි කරන්න ඕ? දැන් ඔය මේ රහත් වෙන්න කියලා ට්‍රයි කරන මිනිස්සු නියුට්‍රල් වෙන්න නේද? නියුට්‍රල් වෙන්න හදන්නේ. ඔයගොල්ලෝ කරන්නේ ලැබුවට එතකොට දැන් අයියා ඒ චාන්ස් එක ගන්න නැද්ද? ඒ කියන්නේ ඔයාට නියුට්‍රල් ෆුල් නියුට්‍රල් වෙන්න આવොත් මං ගන්න ඒක නොගන්න හේතුව, ඒ කියන්නේ ඔයාට දීතේ රස මං විඳින්න කැමති. ඕනද නිකන්? විඳින්න ඕනද? මං කැමති මගේ ෆීලිංග්ස් එක හැප්පෙන්න. ඒ කියන්නේ pain සහ happiness දෙකම බාර අර, ඒ කියන්නේ ඔව් pain happiness මම බාර ගන්නවා. මං ආසන ඇර නියුට්‍රල් සීන් එකට, මේ නිර්වාණය කියන සීන් එකට මං ඉස්සර ඉදයිට අයියා එන නියුට්‍රල් කියලා නේ. ඒ කියන්නේ මං කැමති කිසි දෙයක් අදාල නැහැ. ජීවත් වෙනාට ජීවත් වෙනවා. නෑ නෑ. දැන් ඔයාට ඔකට තියෙන හොඳම උදාහරණ තමයි ස්ටාර් ට්‍රෙක් වලින් ස්පොක් ඇන් කර්ක්. ස්පොක්
ට්‍රයි කරන්න පියෝ ලොජික්කලින් ඔක්කොම ප්‍රශ්න විසඳන්න. මේ කර්ක් ට්‍රයි කරන්නේ ගට් ෆීලිින්ෙන් ඉවෙන් වැඩ විසඳන්න. හොඳද මේ ඉව ඇත්තටම ඕන අපි සර්චේරියයට නැරෝ ඩවුන් කරගන්න. ඊට පස්සේ සර්චේරයක නැරෝ ඩවුන් කරගත්තට පස්සේ හිතන්න වාට තියෙනවා හෙන ලොකු හිතන්න 25,000ක ඩොමේන් එකක් තියෙනවා. හොඳද වා දන්න වාගේ ප්‍රොසෙසින් පව එක ප්‍රමාණ 500ක් සර්ච් කරන්න. හොඳද වා 25,000න් 500ක සාම්පල් එකක් තෝරගන්න එපා සර්ච් කරන්න. හොඳද ඒ වැඩේ කරන්න ෆීලිංස් ඕන 500 තෝරගන්න. ඊට පස්සේ අන්තිම 500ට ලොජික් ඇප්ලයි කරන්න. ඔදාය කියන්නේ 500යි මට මගේ මොලේට ගන්න පුළුවන් 25,000 ඩේටා වලින් කියලාද? ඒක ඩේටා තියෙනවා 25,000. මගේ මොලේට ගන්න පුළුවන් 500ක් විතරයි කියලානේ. ඔව්. ගොඩක් වෙලාට ඔව් ගොඩක් වෙලාට අපිට 25,000 කියන ලක්කම දන්නේ නැහැ. එතකොට අපි 500ක් අරන්නේ. දැන් එතකොට මං කියන්නේ ඔව්. නෑ. ඒ 500 වැරදිනා. පන්සියක් නගන්නේ 25,000 500ක් ගන්නවා. එතකොට නිකන් අපි හිතමු නිකන් මේ මාබල්ස් තියෙන ලොකු භාජනයක් තියෙනවා. ඒක රත දාලා ඔන්න ගන්නවා 500. දැන් ඒ 500 වෙන රෑන්ඩම් නේද? ඒ කියන්නේ අපි දැන් මේ ෆීලිංගස් කියලා ගත්ත ටිකත් ඒ කියන්නේ නෑ අපි නෑ නෑ අර මොලේට දාලා දැන් ඒ කියන්නේ 500ෙන් අපි මේ ෆීලිං එකක් එලියට දෙනවා කියලානේ අවුට්පුට් එක. එතකොට ඒ ඒකත් වෙන රෑන්ඩම් නේද? අපිට අපිට 25,000ෙන් අපිට ගන්න පුළුවන් අලා තියෙන 500ක් විතරයි. ඉතින් ඒක හරි ගියොත් හරි වැරදුනොත් බඩු නෑ. ඒ එතන ඒක තමයි මම කිව්වෙ එතන සිග්නිෆිකන්ස් එකක් තියෙනවා කියලා බ්‍රෝ. ඒ කියන්නේ අපි ඔන්න අත දාලා අහු වෙන 500ක් ගත්ත නෙමෙයි. අපි මොනවා හරි අපේ තියෙන ගට් ෆීලිං එකක් යූස් කරලා ඒක පොඩ්ඩක් නැරෝ ඩවුන් කරගත්තා. ඒක සමහරුන්ට හොඳට පුළුවන්, සමහරුන්ට කොහෙත්ම බෑ. ඒ හින්දා තමයි එතන මොකක් හරි ලොජික් එකක් තියද නැද්ද කියන එක නේ ඔයාලගේ ප්‍රශ්නේ. ප්‍රොසෙස් කරන ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් හිතන්න ඒක රැන්ඩම් නම් මම සමහරලාට මට ඒක හරියනවා 50-50 වෙන්න බෑ. ඒක රැන්ඩම් නම් නිකන් හරියනවා හරියන්නේ හරියනවා හරියන්නේ ඔහොමනේ. සමහර මිනිස්සු දැන් එහෙනම් අපිට ඒක කවදාවත් මැෂින් එකකට උගන්නන්න බැරි වෙන්න එපා බ්‍රෝ. එතන මොකුත් ප්‍රොසෙස් වීමේ ලොජික් එකක් නැත්තම් එතන ඇත්තටම වෙන්නේ අපේ මොලේ තියෙන ඇමිග්ඩලා කියන කොටසෙන් ඩේටා ගොඩාක් අරගෙන ඒවා ප්‍රොක්සිමට්ලි ප්‍රොසෙස් කරනවා. එතකොට අපිට පුළුවන් හරි උත්තරේ අන්න අර කොටසේ තමයි ඇත්තේ කියලා හිතාගන්න. ඊට පස්සේ අපි ඇප්ලයි කරනවා පියෝ ලොජික්. ඒකට තමයි මේ මුළු එක්ස්පෙරිමන්ට් එකම කරේ ඩීප් මයින්ඩ් එක. ඒක ඇත්තද එහෙමද නැත්නම් රැන්ඩම්ද කියලා හොයන්න. ඒක රැන්ඩම් නම් ඔන්න එකක් ඇල්ෆා ගෝ දිනනවා. හරි 50ක් අනිත් එක ඊසි ඩෝල් දිනනවා. 50ක් ආ ඇල්ෆා ගෝ දිනනවා. නෑ දැන් මට ඊසි ඩෝල් දිනනවා. හිතනවා දැන් ඒ කියන්නේ 50ක් කරා නම් ලී දිනුවා නම් 40ක් නෑ. ඔව් ආ ඒකල මට ඔලන්ට කියන්න බැරනවා. ඊට පස්සේ දැන් ලීසි ඩෝල් එක සෙල්ලම් කරලා දිනපු කම්පියුටර් එක තියෙනවනේ ඇල්ෆා ගෝ. හොඳද ඊට පස්සේ ඇල්ෆා ගෝ කියලා ඇල්ෆා ගෝ 0 කියලා මැෂින් එකක් හදුවානේ. තනියම ක්‍රියේටිව්ලි ඉගෙන ගන්න. ඌයි මේ ඇල්ෆා ගෝ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්ත මැෂින් එකේ ගේම් සීයක් ගන්න. අර වාකිය ප්‍රශ්නේ. ඇත්තටම මෙතන සිග්නිෆිකන්ස් එකක් තියද කියලා බලන්න. හොඳද? ක්‍රියේටිව්ලි ඉගෙන ගත්ත මැෂින් එක 99ක් දින්න. එකයි දින්න අරු. ඒ කියන්නේ එතන සිග්නිෆිකන්ස් ඒ කියන්නේ එතන මොකක් හරි ලොජික් එකක් තියෙනවා. ඒ ලොජික් එක අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඩිරෙක්ට්ලි කොලේක ලියලා සපත කළා කියන්නේ නැහැ. හැබැයි මොකක්ද ලොජික්? හැබැයි අපි දැන් මේ බල්ලායිට කියන්න ඕනේ අයියගේ ඔය අදහස පින් වලට ගල කොහො කුසල් අදාළ එකක් නෙමෙයි නේ. මරවේ. නෑ පින් එහෙම බෑ. එහෙම නෙමෙයි. මම කියන්නේ දැන් හිතන්න මගේ මෙතන එහා පැත්තේ මගේ අලුවෙක් ඉන්නවා. මේවා දන්න කෝසල. හොඳද? කෝසලට පුළුවන් මාර විදිහට මිනිහෙක් දැක්කම ටග් ගාලා මීටර් කරගන්න මූ මොකද්ද කියලා. හොඳද? ඒක ඌට මට උගන්වන්න බෑ. ඒක කරන හැටි. ඒක එන්නේ උගේ ෆීලිංගස් වලින්. අපි ඒකට තමයි කියන්නේ හියුමන් ඉන්ටුයිෂන් කියලා. ඒක තමයි අර මේ අපේ ගමේ ඉන්න ආතා කරන්නේ. අහස බැලුවා මෙයාට ෆීල් වෙනවා. තවස් තුනකින් වහී වගේ කියලා. ඒක ප්‍රොසෙස් වෙන්නේ නැහැ ඇමිග්ඩලා එකෙන්. හැබැයි ඇමිග්ඩලා එකේ ප්‍රොසෙසින් 100% ඇකියුරේට් නැහැ. මේකේ සාමාන්‍ය මේ වගේ ඒකදී අන්තිමට මම ඉරිටේෂන් වීඩියෝ එකක් කරනවා. මේ දෙකෙන් නේද වැඩි ඉවර වෙන්නේ. මම මේක ලින්ක් එක දාන්න.
ඔයගොල්ලෝ වෙරිටෝසියම් බාන්න නැත්නම් බාන්න අනිවාර්යෙන් සහ ඔව් විසෝස් ගොඩක් දේවල්ට විසෝස් එකට වඩා වෙරිටෝසියම් එකේ අර පොඩ්ඩක් නිකන් ෆිලෝසොෆිකල් මෙයා නිකන් අර නිකන් සයන්ස් පත්‍රේ වැඩි නේදයි වෙරිටෝසියම් ඔව් නෑ මෙහෙම වෙරිටාසියම් එකේ ඇත්තරම මේ කවුද කරන මනුස්සයා මහාචාර්ය කෙනෙන්නේ ඌ මේ ඩොක්ටර් ඩෙරික් මුලර් ඌ ඉතින් ඒක නේ පිළිමය අයියෝගේ ගොන් පිටරට දැක්කේ වර්ෂන් එක තමයි ඇඩ්වර්ටයිසින් කියන්නේ ටෙක් ට්‍රැක් ෂෝ එකේ. ඔව් මම තාම හැබැයි මේ මම තාම මේ හැබැයි PhD ඒ එකක් ලෙවල් කරලා එකේ ඉන්නේ අර පොඩ්ඩක් කොණ්ඩෙත් සුදු වීගෙන එන අර යා වගේම මම දැක්ක මිනිහාගේ ඒ වයසත් එක ගන්න මං ඉතින් 35යි අර අයට නේ. ඌට 35ක් විතර ඇත්තේ කොහොම හරි මේ මම ඔයාලට වෙරිටාසියම් එකේ ලින්ක් එක එවන්නම් මේ ඌගේ තියෙන මොකද්ද වීඩියෝ සයන්ස් ඔෆ් තින්කින් කියලා ඌ හොඳට මේ මේ අර ඇනිමේෂන් සේම හදලා පෙන්නනවා කොහොමද මේ ෆීලිං බ්‍රේන් එක වැඩ කරන්නේ කොහොමද තින්කින් බ්‍රේන් එක වැඩ කරන්නේ මේ ඒ දෙකම ඕනේ කියලා ඌ කියනවා ඒ වීඩියෝ එකේ ඔයාලට ෆීලිං බ්‍රේන් එක විතරක් තිබුණොත් එහෙම ඔයාලට හරියටම හරි තැනකට යන්න කවදාවත් බැහැ. ඒ යූ ගන්න approximated හැබැයි අනෙක් approximation කෙනෙක් එකක් ඉදීවි. ඔයාලට මේ කනාවටයි. හරි. හැබැයි ඔයාලට thinking brain එක විතරක් තිබ්බොත් ඔයා කරන වැඩ ඔක්කොම precise. තිතට කරන්නේ. හැබැයි ඔයාලට ලොකු area එකක් cover කරන්න බැරි වෙනවා. ඒ හින්දා අපි කරන්නේ steps දෙකකින්. මුලින්ම thinking brain එක පාවිච්චි කරලා ලොකු area එකකින් කොටසක් තෝරගන්නවා. ඒ කොටසට feeling ඒ thinking brain එක දානවා. feelings වලින් කොටසක් තෝරගෙන එතනින් ඒක තමයි මේ අර ඔයා කියපු ප්‍රශ්නේ අර මේ deep mind එක විසඳන්න හැදුවේ ඇත්තට මේක random ද නැත්නම් මේ මොකක් හරි කොටක් තියද කියලා logic එකක් හැංගිච්ච logic එකක් තියෙනවා හැංගිච්ච logic එකක් තියෙන හින්දා තමයි අර machine එකට ඒ අරගෙන වැඩ හැංගිච්ච කරන්න ලොජික් එක කියන්නේ හදපු ගැටිය දන්නෙත් නෑ. හදපු ගැටිය දන්නෙත් නෑ ඒක හදපු ඒක නෑ ඒක ඒක chaotic. chaotic ඔව් ඒක 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 chaotic ඇත මෙහෙම chaos කියන්නේ bro අපි බැරිකම හින්දා කරන වැඩක් ඒ නෙමෙයි කියන්නේ if එක වැඩි හිතන්න ඔයාට පුළුවන් නම් මුළු විශ්වයේම තියෙන particles වෙන වෙනම model කරන්න එතකොට chaos අයින්ස්ටයින් කියලා කිව්වේ එකක් ඒකනේ. නැහැ නේද අයින්ස්ටයින් කිව්වේ මේ ඔක්කොම configuration නැහැ කියලා එහෙම බැරි හින්දා අපි ගහන බැලන්ස් ගන්න chaos බැරි කියන්නේ ගහන බැලන්ස් එක ඔව් ඔව් ඉතින් අපේ ෆීලිංගස් කියලා කියන්නේ අපේ මොළය ඇතුලේ ඌට ඔක්කොම ඩේටා ප්‍රොසස් කරන්න බැරි හින්දා ගන්න බැලන්ස් එක. මේ බැලන්ස් එක වැඩ කරනවා නේ කියන්නේ අපි ඔව් මෙහෙම. හැබැයි ඒක එකනික ඩිවයින් පවර් එකක්වත් විඥානයක්වත් කුසලක්වත් නෙමෙයි. අන්න ඒක කියන්න ඕනි. ඔව් නැත්නම් ඒක උඩට නෑ ගන්නවා. ඒක නෙමෙයි. ඒක මේ අපේ මොළයට විතරක් නෙමෙයි මැෂින්ස් වලටත් පුළුවන්. එහෙනම් එතකොට ඒක ඇතිනේ වාක්‍ය පොයින්ට් එක සපත කරන්නේ නේද? පින්න ඔව් මැෂින් නෑ එක නෑ නැත ඒකත් එහෙම ගියයි නෑ ඒකට විඥානයක් වහිලා කියලා. ඉපදිලා කියලා. සොකෝ එකටද මේ ඔය 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 විඥානය ගැන කතා කරොත් එහෙනම් මම දැන් ඉන්න මතය මේ විඥානය කියලා කියන්නේ මොළය. හොඳද? මම දැන් ඉන්න මතය මේ මට ඒක හැබැයි සපත කරලා පෙන්වන්න බෑ. හැබැයි අපිට හම්බ වෙන පොඩි පොඩි අලුත් පොයින්ට්ස් හැම එකක්ම මම ඒක නෑ කියලා ඔප්පු වෙන්නේ නෑ නේද? දැන් ඇත්තම අපි යන්නේ ඩිරෙක්ෂන් එකට ඇත්ත ඔයා කියනක හරි. අපි යන්නේ මේ විඤ්ඤාණය නෙමෙයි මේක මොළයේ තියෙන විද්‍යුත් රසායනික ක්‍රියාවලිය තමයි අපි දැනට සහ යන්නේ. ෆීලිංග්ස් කියන්නේ. අපි යන්නේ මේ පැත්තට. ඔව් මේ දැනට යන්නේ මේ පැත්තට. ඒ හින්දා මම ඉන්නේ දැනට ඉන්නේ එතන. මොකද නිකන් ටික ටික කිට්ටු වෙන්නේ මතයට. අර මේ විශ්වීය විඤ්ඤාණයට වඩා මේ හැබැයි ඉතින් මං විශ්වීය විඤ්ඤාණය බුරු කියලා කියන්නේ නැහැ. මොකද අපිට සයන්ස් වලින් බුරු කියලා කියන්නේ මෙකැනිසම් එකක් නැහැ නේ බ්‍රෝ. අපිට තියෙන්නේ මෙයා මේක මේ මේ ඉන්න මේ කාරණා හින්දා මෙසේ වේයි පෙනියනවා කියලා මෙකැනිසම් එක ගන්න. මේ ඒ හින්දා මම කියන්නේ විශ්වීය විඤ්ඤාණයක් නැහැ කියලා. කියන්නේ ඉක්මන් වෙන්නේ මේ හැබැයි දැනට තියෙන හැටියට මේ මොළය කියලා කියන්නේ පොඩි කම්පියුටරයක්. ඒ කම්පියුටර් ඇතුළත එනර්ජි සේවිං මෝඩ් එක ඔයගොල්ලන්ට සමහරට තියෙනවා. මේකට අය ග්‍රවුන්ඩ් ප්‍රොසෙසස් අහන කෙනෙක් ඉන්නව නම් අපි හිතමු වැට උඩ හරි වැටේ අනිත් පැත්තේ හරි ඉන්න දැන් දැන් මේගොල්ලෝ හදන්නේ ෆීලිංග්ස් නැති කරන්නනේ දැන් ඕකනේ ප්‍රධාන ඒ කියන්නේ පොයින්ට් එක ඒ කියන්නේ ආසාව නැහැ ඒකනේ දැන් බෞද්ධ ශ්‍රේණි ටාගට් එක ඉතින් ඔයගොල්ලෝ ලැබුරු මියක් කරන්න
එතකොට ඔයගොල්ලන්ගේ ලෙවල් එක ඇවිල්ලා. එතෙන් දැන් ඔයගාට කතා අහගෙන හිටියා නම් තේරෙන්නේ නැති, ඒ කියන්නේ ඒකේ තියෙන අවුල මොකද්ද කියලා. I think ඒක scientific එක වන් කරගන්න පුළුවන්. ඔව්. ඇත්තටම මේ ඔව් ඇත්තටම මං හිතන්නේ ඔය ඒක මං හරියටම දන්නේ නැහැ. ඒක ඇත්ත. මේ ලැබොරේටරි එක කරොත් එහෙම ඇත්තටම වගේ මොලේ ෆීලිංග්ස් ප්‍රොසෙස් වෙනවා. හැබැයි ෆීලිංග්ස් වගේ මේ තර්ක ඥානෙට තේරෙන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ කනෙක්ෂන් එක තමයි කඩන්නේ ලැබොරේටරි එකෙන්. මේ එහෙම කරාම ඇත්තටම මේ ඔයාගේ මොලේ වැඩ කරන්නේ තනි කර පිරිසුදු තර්කයේ විතරයි. ඔව් ඒකටත් අය ෂුවර් නැත්නම් මේ දැන් මේකට ඒක හිතන්න පුළුවන් නෑ. ඇඟ ඇතුලේ ඒක ප්‍රොසෙස් වෙනවනේ කියලා. ඕක මං හිතන්නේ කරපු ඒ කියන්නේ ඕක ඉස්ලාම හොයාගත්තේ එක patient කෙනෙක්ට amygdala එකේ cancer එකක් තිබ්බනේ. ඒක අයින් කරානේ. නේ නෑ එකෙක්ගේ ඇහැකට ඇහැකට යකඩ පුපුරක් කැනිලා amygdala එක ආ හිමර ඒක කොහොමද ඒක අයින් කරා හරි මොකක් කරුන්නේ නැද්ද? කැල. ඔව් ඊට පස්සේ උගේ උගේ ඇහැට යකඩ පුපුරක් කැනුනා. ඇනිලා construction worker කෙනෙක්. ඒ යකඩ පුපුර ගියේ හරියටම amygdala එක කෙලින්. දැන් හරිනම් මු මැරෙන්න එපැයි. හොඳද? ඊට පස්සේ කොහමද surgically මේ යකඩ කූර ඇදලා දැන් ඇහැ අන්ධ වෙලා ඇහැ පේන්නේ නැහැ. හොඳද? උණු මෙරි බේරුණා. හොඳද? උණු මෙරි බේරිලා සාමාන්‍ය ජීවිතයක් ගත කරා. හැබැයි උට ෆීලිංග්ස් නැහැ. උගෙන් ඇහුවම උට ඕන කෝපිද තේද කියලා උට නෑ දාඩිය දාලා කලන්ති දාන්න ඇවිල්ලා එනවා. උට ඒක process කරගන්න බෑ. දැන් මං වගේ ඇහුවොත් එහෙම තර්කානුකූලව කෝටි හරි තේ හරි තෝරගන්න කියලා තර්කානුකූලව බැහැ නේ. ෆීලිං එකක් එපේ නේද? ඒකට ෆීලිං එකක් එපේ. මට කඩන්න අමාරු තාප්පයක් ඔයා ඔය කියන පොයින්ට් එක හරිද? දැන් මට හිතෙන්නම දැන් ඔයා තේද කෝපිද කියලා. දැන් මම කෝපි කියන්නේ මගේ ඒ කියන්නේ ඒක හරි දැන් අය කියනවනේ අර අපේ තිනවා කියලා අර වෙනම එක ඒ කියන්නේ ඉෆ්ටි ගරෙන්න. දැන් මං කියන්නේ මගේ පොඩි කාලේ නම් තිබ්බ ඉෆ්ටි කියලා මම ඒක හිතන්නේ කියලා. ඒ කියන්නේ මම මට මෙදා කෝපි රහයි මෙදා කෝපි රහයි. ඔව් නෑ නෑ ඉෆ් තමයි. ඔව් නෑ නෑ මේ ඉෆ් තමයි. හැබැයි ඔයා ඔයාට මේක කරන් ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය bro. ඔයා හොයලා බලන්න neural networks versus classical algorithms කියලා. කියන්නේ කම්පියුටර් ඇතුළේ තියෙන මේ ඔක්කොම අන්තිමට if else මොකක්ද කෝඩින් එකක්නේ. හැබැයි මේ දත්ත ප්‍රොසෙස් කරන අප්‍රෝචස් තියෙනවා. if else එක අපි කරන්නේ නිශ්චිතව කරන වැඩේ. හැබැයි neural network එකේ ඉගෙනට පොඩ්ඩක් soft approach එකක් පාවිච්චි කරනවා. ටිකක් gray area එකක් fuzzy logic ගැන දන්නවද? ආහ අන්න පොඩ්ඩක් ඔයලා බලන්න. හොඳ. fuzzy logic කියලා කියන්නේ if else පාවිච්චි කරලා if else තමයි. හොඳද? හැබැයි if else නෙමෙයි නිකන් අර gray gradient එකක් හදාගන්න පුළුවන් ටෙක්නික් එකක්. else කියන්නේ එක බිඳුවනේ. අන්තිමට ගත්තම එක වෙනා එක්ක නෑ. එතකොට gray එකක් කොහොමද වෙනව හෝ නෑ කියන එක අතර වෙන්නේ. ඒක තමයි. ඔබ ඔය බල ඔය fuzzy logic එකක් බලන්න. නෑ ඒක කරලා දැන් අය කියන විදිහට තියෙනව හෝ නෑ කියන එක අමතර දෙයක් තියෙනවද? තියෙනව නෑ. ඔව්. තියෙනව හෝ නෑ තමයි. තියෙනව හෝ නෑ තමයි. හැබැයි ඒකේ අපි එක එක levels define කරගෙන පොඩි නිකන් අර humans ලාගේ තියෙනවනේ. අපිට නිකන් ඔව්ත් නෙමෙයි නෑත් නෙමෙයි නිකන් තියෙනවනේ මේ complex feelings. ඔව්ත් නෙමෙයි නෑත් නෙමෙයි ඒක අපිට හිතා ගන්න පරිතරම් දුරකෙදි සමාන වෙන්නේ නැද්ද? ඒ කියන්නේ 50.00001 එකක් තියෙනවනේ එකක. ඒ කියන්නේ 50 කියමුකෝ. නේද? දැන් මං කියන්නේ දැන් ඔය අයියා කියන පොයින්ට් එක දැන් අපි සාමාන්‍යයෙන් 50 උඩින් බලමු එනවාට 50.10 එකක් තියෙනවා එතන එක පොයින්ට් එක. ඔව්. ඔව් ඒක හරි. මේ ඒ අපි එහෙම අපිට එහෙම හිතන්න බල කරන්න පුළුවන්. ඒත් හැමතිස්සෙම එහෙම බයිනරි විදියට හිතලාම හැමදේම කරන්න බෑ bro. සමහර දේවල් තියෙනවා gray. මම gray කියන අරගෙන ඒ කියන්නේ 50.01 ඒක උඩ එහා පැත්තේ එතකොට 49 ගානක් එනවා. හැබැයි අර උඩින් බලනකොට 50 තමයි. එතකොට අපි ඒ කියන්නේ අපි අරකට එන්නේ මේ gray කිය. දැන් හරි මම අරක බලන්නම්. මේක බලන කට්ටියත් බලන්න. ඔව් හොඳ ඕක ඇත්තටම තේරුම් ගන්න. දැන් අපේ මිනිස් මොළය කියන එක අපි හදන්න හදනනේ කෘතිමව. හොඳද? කෘතිමව හදන්න මිනිස් මොළය තේරුම් ගන්න එපා. නේද? ඒ හින්දා
මේ ඔය කෘතිම බුද්ධිය කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන කරන රිසර්ච් වලින් අපිට අපේ මොළය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මාර ඉන්සයිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මොළය වැඩ කරන වැඩක් මේ විදිහට මැෂින් එක කරා නම් එහෙනම් මැෂින් එකත් අපේ මොළය වගේ වැඩ කරන්නනේ. හොඳද? අපිට මොළය කපලා බලන්න බෑනේ කොහොමද ඇතුලේ වැඩ කරේ කියලා. ඒතර මැෂින් එක කපලා බලන්න පුළුවන් නේද? මේ ඔය පොඩ්ඩක් බලන්න මෙන්න මේ ක්ලාසිකල් ඇල්ගොරිథమ్స్ versus neural networks. ඒක මම WhatsApp වල දාන්න. අනිත් එක fuzzy logic. එතකොට සමහරවිට පොඩ්ඩක් වාට පොඩි support එකක් හම්බෙයි ඔය මේ ද්විකෝටික චින්තනෙන් ගැලවෙන්න. ඔයා හිතන ක්‍රමයට කියන්නේ ද්විකෝටික චින්තනය කියලා. ඒ ද්විකෝටික චි නෑ ඒක මේ එන් කෝටික වගේ කියලා අපි ගමු. මොකද ඔය ද්විකෝටික චින්තනයෙන් ගැලවෙන්න මගේ ෆීල්ඩ් ඔෆ් ස්ටඩි එක කම්පියුටර් සයන්ස් වලට දශක ගාණක් ගියා ඈ. මොකද කම්පියුටර් සයන්ස් කියන්නේ තනි කර ද්විකෝටික දෙයක්නේ. බයිනරිනේ 1s and 0s නේ. අපි එතනින් එහා ලෝකයක් අපිට නැහැනේ. හැබැයි එතනින් එහා ලෝකයක් තියෙනවා. අපිට හිතන්න බැරි ඩේට කොට ගිෆ්ට් එකක් අපි හිතන්න බැරි හින්දා අපි හිතනවා ආ ග්‍රේ එනට ඒක තියෙනවා එකක් හරිද සුදු ප්‍රමාණකුයි කළු ප්‍රමාණකුයි ඔව් ඉෆ් නෑ මේකේ ඔව් දැන් මම වටේ ෆසි ලොජික් එකේ අපි කරන්නේ අපේ මේ බයිනරි ලෝකයට අර පොඩි ග්‍රේඩියන්ට් ෆීල් එකක් ගන්න එකනේ හරිද ඒක අපි ගන්න ඉෆ් ඒක අපි ගන්න ඉෆ් ෆෙල්ස් වලින් ඔවා කියනවා හරි ඉෆ් ෆෙල්ස් තමයි අන්තිමට තියෙන්නේ අන්තිමට මේ ඔක්කොම අපි අන්තිමට ෆීලිංග්ස් උනත් ඩිසිෂන්ස් උනත් ඩිසිෂන් එකක් කියන්නේ නිශ්චිතයි ෆීලිං එකක් කියන්නේ නිශ්චිත නෑ මේ දෙකේම අපි කරේ දත්ත සකස් කරන එක ඩේටා ප්‍රොසෙසින් කරේ දෙකේම මේ මැචින් ඒක තමයි අපි අර නමක් තියලා විතරයි නිකන් ඈතිනම් බලන්න ඒක ග්‍රේ ඔ ඒ ඉෆ් ඒ ඉෆ් ඒ ඉෆ් ෆෙල්ස් වල සමහර වෙලාවට අපි දැන් හිතන්න අපි ලියනවා if එකක් 75ට වැඩි නම් d නැත්තම් d නෙමෙයි කියලා. ඒ අර ද්විකෝටික චින්තනය. හොඳද? ඒ සමහර ලාට අපි ගාව තියනවා නිකන් 70ට වැඩි නම් ඒක d වෙන්න පුළුවන් 90%. හොඳද? 80ට අඩු නම් ඒක d නොවී තියන්න පුළුවන් 90%. කියලා හිතන්න. තාම අපි හරියට බෙදුවේ නැහැ. තව හරියට බෙදන්න අපි තව දත් එකතු කරනවා. ඔන්න ඔහොම එකක් තමයි මම මේ හැන ඕව සිම්ප්ලිෆයි කරනවා මේකයි. ඔන්න ඔය වගේ වැඩක් තමයි නියුරල් නෙට්වර්ක් කරන්නේ. ඒ කියන්නේ අපි එක පාට දෙකට බෙදන්නේ. අහහහ. හැබැයි අන්තිමට දෙකට බෙදෙනවා. හැබැයි ඔයා කියන එක හරි ඔක්කොම අන්තිමට if else තමයි. හැබැයි අපි සමහර ලාට මේ 100% සර්ජිකලි දෙකට බෙදන්න උත්සාහ කරන්නේ. අපි කොටසක් කපනවා ඒ අපි කපපු කොටස තමයි දීගත්තු ළමයි ටික හොඳද හැබැයි මම කියනවා මේ දීගත්තු ළමයි අතර ඉහිම් මිහිම් ඉන්න පුළුවන් සීගත්තු එකෙකුත් හැබැයි මම එහෙම සර්ජිකලි නොකප හිටියේ ප්‍රොසෙසින් පව ඉතුරු කරගන්න හැබැයි ඒ කියන්නේ ඇත්ත සිද්ධිය හැබැයි ඒ කියන්නේ අපි මොකද කියන්න බෑ 90ෙන් කපන්න 90ෙන් කපන්න මෙන්න මේ තියෙන සෙට් එක තමයි 90ෙන් කපන්නේ ඔව් ඔව් අපිට එහෙම කරන්න තරම් ප්‍රොසෙසින් පවර් නැහැ. මෙන්න මෙහෙමයි කරන්නේ. ඇත්තටම අපි කරන්නේ අපි කැපුවම ඒක කපන ෆීලිං එකට. අපි දන්නවා ඒ කපපු ගොඩේ සීකාරයොත් තියෙන පුළුවන් එහෙම මෙහෙම කියලා. ඊට පස්සේ අපි ඇප්ලයි කරනවා POE ෆෙල්ස්. ඔන්න ඔහොම තමයි ෆීලිංස් වලින් තින්කින් වලට එන්නේ. දැන් අර කොටස කපාගත්තේ නැත්නම් අපිට thinking ඉවර කරන්න බෑ thinking ගිහිල්ලා paranoid වෙනවා අපි අර machines එහෙම overheat වෙනවා ඒ වගේ ප්‍රශ්න වෙන්නේ දන්නවනේ දැන් අය මම plane එක යන්නත් ඒකනේ ඒ කියන්නේ අර කොහොම ටික කල්පනා කරලා හිතනවා නෑ බෑ දැන් අයියා යනවනේ ඒ කියන්නේ ඔයාගේ feeling brain එකෙන් ඔයා හිතනවා නෑ මේ වෙන්න තියෙන chance එක අඩුයි මෙහෙමයි දැන් මං කරන්නේ අර තියෙන අර වෙච්ච ඔක්කොම accident එක බලනවා මෙහෙම මෙහෙම මේ anu මේක හිතලත් නෑ අපරාධ වැටුනොත් එතකොට මෙහෙම දෙයක් අඬ වෙන්නෙත් නෑ මෙහෙම මෙහෙම කියලා මං යන්නේ ඒක තමයි ඒක ඔයා එතන එහෙම නැති වුණාට business කරන එකට feeling
අලු නෑ නෑ කරා කරා මං කියන්නේ මේ මං මේ අදාල් නැති දේවල් වලට ඒක ඒක ඇප්ලයි තමයි. කරගන්නවා. ඒක අෆින් එකෙන් ගොඩාක් දේවල් කරනවා මේ මං කියන්නේ අරනේ. නෝ ඔව් ඒ ගට් අපරාධ. ෆීලිං එක ඇප්ලයි කරන්න ගට් ෆීලිං එකෙන් දේවල් මොකද ගට් ෆීලිං එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් බ්‍රෝ ඔයාට. දැන් ඔය ස්ටොක් මාකට් එකේ හිමින් ඉන්න හොඳ ප්ලේයර්ස්ලා ඉන්නේ මේ ඒ ප්ලේයර්ස්ලාගේ උඩම ලෙවල් එකේ ඉන්නේ උන් කරන්නේ ඇත්තටම ගට් ෆීලිං එකෙන් ස්ටොක්ස් ටිකක් නැරෝ ඩවුන් කරනවා. නැරෝ ඩවුන් කරලා තමයි ඇනලයිස් කරන්නේ. අපිට වෙන්නේ මොකද්ද නේද, අපි මුළු ස්ටොක් මාකට් එකම ඇනලයිස් කරන්නේ. එහෙම කළා ඉවරලා රෑන් ඉදි මරාගෙන කෝපි පිපි ඇනලයිස් කළා, අන්තිමට එකක් තෝරා ගන්නත් නෑ වට වෙලා ඇතිනේ. බිම බිම පෙරලි පෙරලි අඩල් තියන ඔව් පොඩ්ඩෙන් ඇද ඇද ඔව් ඊට ඇයි පස්සේ දෙවියනේ ස්ටොක් මාකට් එකේ ඉන්න හොඳ ප්ලේයර්ස්ලා ගට් ෆීලිං එකෙන් තෝරා ගන්න ස්ටොක්ස් 10ක් 10ක් තෝරගෙන උන් පුළුවන් තරම් ඇනලයිස් කරනවා. කළා තෝරගෙන ඔන්න සල්ලි දානවා පහක, අපි උන් හතුනක දානවා 10ක් කතා කරනවා. උන් දන්නවා මේ තුනත් හරියටම හරි නැහැ කියලායි මේක ෆීලිං එකකින් නෙගත්තේ. පරදින්න පුළුවන් නේද? ඔන්න ඔහොම තමයි ස්ටොක් මාකට් එකේ හොඳ ප්ලේයර්ස්ලා ප්ලේ කරන්නේ ඒ ගට් ෆීලිං එක. ඕකට තිබ්බනම් නැතයි ඒකත් ඒකත් නෑ 100% තුන තුනටම කියලා වෙන්නත් පුළුවන්. එහෙම කියලා වුණොත් ඒකට තමයි ස්ටොප් ලොස් දාන්නේ. ඉතින් ඕක මේ හිතන්න තිබ්බනම් හරි ෆෝමියුලා එකක් හරි ස්ටොක් එක පික් කරන්න. ක්ලියර් කට් ෆෝමියුලා එක මේ එහෙනම් අපි හැමෝටම පුළුවන් නේ බ්‍රෝ සමීකරණය විශ්ලේෂලා හරි ස්ටොක් එක තෝරගන්න. ඊළඟට ඒක බෑනේ ඒක ඔව් ඊළඟට කියලා අරුම කතානේ. නරක කරන්නේ තනි කර රෑන්ඩම් චාන්ස් එකකින් නම් අපිට ඒක මැෂින් එකකට උගන්නන්න බැරි වෙන්නේ නැහැ. උගන්නන්න බෑනේ රෑන්ඩම් කියන එක. ඔව් ඒත් පුළුවන්. එහෙම පුළුවන් මැෂින්ස් වලට ඒක උගන්නලා තියෙනවා. නෑ දැන් අය දැන් ඔය දැන් එතන ඉන්න නෑ දැන් ට්‍රේඩින් බෝඩ් කියලා ගමුකෝ ඔතන. ලැකින් ජති ට්‍රේඩින් බෝඩ්ස් නෙමෙයි. ට්‍රේඩින් බෝඩ් හැම වෙලේම පොඩක් නෑ. මිනිස්සු තරම්ම ඇකියුරේට් ට්‍රේනින් බොට්ස් ආදලා තියෙනවා. ඔව් ඉන්නවා. එනද ඔයාට කෙලෙවෙච්ච වෙලාව හම්බෙලා නැද්ද? මට එකක් හම්බ වුණා අවුරුදු දෙකක් තිස්සේ. හරිද? ඒක යන අර මම යාළුවන්ට කියන අතම මේ මට පුදුම ඒ කියන්නේ අර දැන් අර කරුමේ කියලා නේ අපි කියන වචනට. හරිද? දැන් මොකද්ද ඒ බොට් අවුරුදු දෙකයි ගානකින් පරාද වෙලා නැහැ. එක දිගටම දිනු. දැන් කියන්නේ ඒක ඒක මාරයිනේ. මම දාලා සති දෙකෙන් විතර අවුරුදු දෙකකට පස්සේ මොකක් කරේ එක එක පෑ එක සම්පූර්ණයෙන් නොස් ඒක ස්ටොප් ලොස් එකත් ගොඩක් අඩුවෙන් දාලා තිබ්බේ අර ලොකු ගණන් තිබ්බ කට්ටිය බේරෙන්න ඇති. ඉතින් අර මං ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ අවුරුදු දෙකක සමහර වෙලාවට දැන් ඔයා දානේ අපි හිතමුකෝ දැන් අයියා මොකක් හරි බොට්ටක් ගෙන කියන්නේ කියලා. හරිද? ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනක අවුරුදු 15කින් පරාදලා නැති ඇති. හැබැයි නිකන් 23කින් එන්න තියෙනවා ඇති. පුළුවන්. දැන් කවුද මේ ඒ තාස් නේ එතන සිග්නිෆිකන්ස් එකක් තියෙනවා බ්‍රෝ. දැන් කවුද අපි මේ ඉන්නේ? වොරන් බෆට් ඉන්නේ හොඳද? වොරන් බෆට් සමහරලාට ස්ටොක් පික් කරලා තියෙනවා මේ හෙන නොකල යුතු විදිහට. අර පොර කියන මිත්තර ඔක්කොම එක භාෂණයක දාන්න එපා කියලා හොඳද? ඌම දාලා තියෙනවා එකපාරක් උගේ ස්ටොක්ස් වල උගේ පෝට්ෆෝලියෝ එකෙන් ඕවර් 40% කොකා කෝලා ඒ කාලේ. වැරදීනේ එහෙම බෑනේ. ඌ එහෙම කළා තු ඌ එහෙම එකපාරක් නෙමෙයි ගොඩපාරක් කළා තියෙනවා. ඒ ගොඩපාරෙන් ගොඩක් හරි ගිහිල්ලා තියෙනවා. ඒ හිඳ එතන අර අපි කියන්නේ පොඩි සිග්නිෆිකන්ස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ එතන මොකක් හරි පොටක් තියෙනවා. ආ ඔය මේ ඔක්කොම මේ රිසර්ච් කරන්නේ ඔය අපි ඔය බලන්නේ මොකක් හරි එක්ස්පෙරිමන්ට් එක පීයගේ කියලා කියන්නේ. අපි බලන්නේ සිග්නිෆිකන්ස් එකක් තියෙනවා කියලා. සිග්නිෆිකන්ස් එකක් තියෙනවා අපි ඒක රිපීට් කරත්. ඉතින් ඒකනේ අපි මේ හොයන්නේ. ඉතින් ඒ සමහර තැන්වල රෑන්ඩම් නෙමෙයි, මොකක් හරි පොඩි සිග්නිෆිකන්ස් එකක් තියෙනවා. මේ ඒක තමයි මේ ඩීප් මයින්ඩ් ලගේ මුළු එක්ස්පෙරිමන්ට් එක. මම බැලුවේ මේක රෑන්ඩම්ද ලීසි ඩෝල් මේ ඔක්කොම දිනන්නේ අර වා කිව්වා වගේ කාසි උඩ දාලා එන එකෙන්ද? එහෙනම් ඉතින් අපිට ඒක අපහු කවදාවත් කරන්න බෑ. ඒක ලීසි ඩෝල්ගේ වාසනාව. හොඳද? එහෙම නැත්නම් අපිට පුළුවන් නම් මැෂින් එකක් හදන්න ලීසි ඩෝල් වල පරද්දන්න. එහෙනම් එතන මොකක් හරි අපි දන්නේ නැති උනට මොකක් හරි ලොජික් එකක් යට හැංගිලා තියෙනවා. ඉතින් මේ ඩීප් මයින්ඩ් ලගේ මුළු වැඩේම උනේ ඒ වගේ අපි නොදන්න ලොජික් එකක් කොහොමද කම්පියුටර් එකට උගන්වන්නේ කියන එක. ඉතින් පුළුවන්. ඒක නෙවෙයි මොකක් හරි කතන්දරයක් තියෙනවා. ඒකට තමයි මේ හියුමන් ඉන්ටුයිෂන් කියලා කියන්නේ, ෆීලිංග්ස් කියලා. ඉතින් පුරුදු වෙන්න මගේ ෆීලිංග්ස් වලට අහුම්කම් දීලා ඒ මත පදනම් වෙලා හිතන්න. 100% නෑ.
හැමතිස්සම ගොඩ යන්නේ නැහැ. ඒත් එතකොට ඔයාගේ ප්‍රොසෙසින් පාව එක පොඩි කොටසකට ෆෝකස් කරලා ගානට යොදවන්න පුළුවන්. එතකොට හරි සැහැල්ලුවෙන් ජීවත් වෙත හැකියි. ඊළඟ ටිකක් කල් යද්දි වටේව මේ හොඳට මේ ලීසි වෙනවා වැඩේ කරන්න. මේ පැත්ත තමයි යන්න ඕන, මේ පැත්ත ගියොත් තමයි හරි පැත්ත කියලා වට අග්ගාල එක ෆීල් වෙනවා. ට්‍රයි කරලා බලන්න. වාටත් මම හිතන වාට ඔයත් තමයි පැරනොයිඩ් එක්කෙනෙක් නේද? සමනේ පැරනොයා පැරනොයා ට්‍රිගර් වෙන්නේ වාගේ ලොජික් බ්‍රේක් එකනේ. වා මුළු හැමදේම බ්‍රූට් ෆෝස් කරන්න හදනවා. එතකොට තමයි පැරනොයා එන්නේ. ඔයා හිතන්න චෙස් වල තියෙන 10 121 වෙනි බලයෙන් ප්‍රොසෙස් කරන්න හදනවා. එහෙම කළා තමයි මුල්ම පාර ඩීප් බ්ලූ මැෂින් එක පැරදුනේ මෙයාට, ගැරි කැස්පරෝට. ගැරි කැස්පරෝට ඔබ්වියස්ලි බෑනේ බ්‍රෝ ඔක්කොම ටික ප්‍රොසෙස් කරන්න. ඌ ගහන්නේ ෆීලිං එකෙන්. හැබැයි ඌ ෆීලිං එකෙන් ගහලා මැෂින් එක පැරද්දෙව්වා. ඊට පස්සේ ඌ ප්‍රොසෙසින් පාව එක ඩබල් කරලා අර 10121 වෙනි ප්‍රොසෙස් කරන්න හැදුවට පස්සේ තමයි ගැරි කැස්පරෝ පැරදුනේ. මේ ඒත් සමහර තැන් තියෙනවා අපිට පොඩ්ඩක් ෆීලිං එකෙන් නැරෝ ඩවුන් කරගෙන ඒ නැරෝ ඩවුන් කරපු එක ඇත්ති. ඊට පස්සේ අපිට ලොජික් ඇප්ලයි කරතේ. ඒක තමයි මේ ඕකට මේ ගොඩක් කටි ඇනලොජි එකක් පාවිච්චි කරනවා. අපේ අයිඩියා එක එන්නේ මුලේ මැදින්, හොඳද? ඒක එලියට එන්නේ නළලෙන්. ඊට කලින් අපි ෆිල්ටර් කරගන්න ඕන කියලා තීරණ සීන් එක. ඇමිග්ඩලා එක මුලේ මැදනේ තියෙන්නේ. එතනින් එන එක අපේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ප්‍රොසෙස් කරලා හරි ටික විතරක් එලියට දාන්න. හරි ටික කියන එක හිතාගන්න එක තමයි හැඟීමක් මත පදනම් වෙලා තර්ක කරන්න. අපි හැම තිස්සම කරන්නේ ඒක. ඉතින් කැමතුනොත් නැති වුණත් වා කරන්නෙත් ඒක තමයි. මොකද හැඟීමක් මත පදනම් නොවි තර්ක කරොත් එහෙම අපිට තර්ක කළ ඉවර කරන්න බෑ. එහෙම කියලා අපි සෙටල් වෙන්න හොදත් නෑ නේ. එතකොට දැන් ඕක ආයෙ අතෙන්ට ගන්න පුළුවන්. මට මට රිලිජන් කියන එක දැනෙනවා. ඒකින්ද ඒ කියන්නේ එහෙම කියලා. ඒ කියන්නේ දැන් අයියෝ කියන එකේ ඔයා හිතනොත් ඔයාට රිලිජන් කියන එක දැනෙනවා. ඒක ඔයාට දැනෙනවා නම් ඒක ඔයාට දැන් ඔයාට විතරක් දැනෙන දෙයක් බව දැනගෙන ඉන්න. අපිට දැනෙන්නේ නැහැ එහෙම. අපිට දැනවන්න නම් ඔයාට ඔප්පු කරලා පෙන්වන්න වෙනවා තර්කයෙන්. එතකොට අපි අපි පිළිගන්නවා නේද? අපි පිළිගන්න. එතකොට ඒගොල්ලෝ කියයි ඔයාලත් ෆීල් කරගෙන බලන්න. අපි ඒක තමයි අපි නැවත අවධාරණය කරනවා. අපි දැන් ෆීල් වෙන්නේ නැහැ. ඒක ඔයාටයි ෆීල් වෙන්නේ. දැන් මෙහෙමයි honestly මට එහෙම ෆීල් වෙන දේවල් තියෙනවා, හොඳද? මට ෆීල් වෙන දේවල් මම ඔයාලට කියන්නේ නැහැ නේද? මම එහෙම මට ෆීල් වෙන දේවල් දැන් ඔයාලට නම් මම සමහරట్లాට කියනවා, මම publicly කියන්නේ නැහැ මට ෆීල් වෙන දේවල්. මම එක example එකක් කියන්න පොඩි arguments එක. මේ මම honestly හිතනවා ඔය රාවණා කියලා රජතුමෙක් හිටියා, මය දාන කියලා කට්ටිය හිටියා, එහෙම ඒගොල්ලන්ට ටෙක්නොලොජි තිබුණා කියලා මට ෆීල් වෙනවා, හොඳද? හැබැයි මම ගිහිල්ලා මේ පණ පිහිටුවලා කියන්නේ නැනේ රාවණ හිටිය අතන මෙන්න යාගේ මාලිගාව. එහෙම මම දන්නේ නැහැනේ. ඒක මගේ හෙන්න ගැටර හංච එකක්, හොඳද? හං අයියාගේ ගැටකෙන් කියනවාද උඩින් යන්න පුළුවන් යානක් තිබ්බා කියලා? නැත්නම් හොඳ තාක්ෂණයක් තිබ්බා කියලා මම කරේ නිකන් ෆ්ලයිං මැෂින්ස් මොන හරි තිබ්බා කියලා. හොඳද? හැබැයි මේ දැන් වරද වටහා ගන්න එපා. අන්න මලින්දයි ඇතුව දඬු මොනර තියෙන එහෙම නෑ, හොඳද? මම මේ කිව්වේ හංච එකක්. මම හිතනවා, හොඳද? හැබැයි මම ඒක ඔප්පු කරලා නෑ. මගේ හංච එක වැරදි වෙන්න පුළුවන්. දැන් ඔහොමනේ හැම සයන්ටිස් කෙනෙක් පටන් ගත්තනේ හංච එකකින්නේ, නේද? පටන් ගත්තකින් නෑ. හැබැයි ද අයියා ඔක හැමතරම කියවන්නේ මිනිස්සුන් ගොළුවට බලෙන් දාන්නේ නැන්නේ නෑ පියඹුවා කියලා. ඔයාට ඔව් ඒ එකක්, ඔය එකක්, ඔය එකක්. ඔක තව කම්ප්ලීට්ලි මම කියන නිත් එක මම හිතනවා අපේ යුනිවර්ස් එක මොකක් හරි කොන්ෂස් එකකින් ටියුන් කරලා තියෙන්නේ කියලා. ඒක ඒක මේ AI එකක්, ඒ කියන්නේ ඒලියන් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක මෙතන මම කියන්නේ මොකක් හරි ඒලියන් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඒලියන් කෙනෙක් හදපු කම්පියුටරයක් වෙන්න පුළුවන් ඕන එකක්. මේක ටියුන් කරලා තියෙන ගානට. ඒක තමයි මේ හැමතැනම එකම මැතමැටිකල් පැටර්න්ස් පේන්නේ කියලා මම හිතනවා. මේ දැන් ඕක මැසේජ් වල අහන්න එපා, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න නෑ. ඔහොමනේ මේ හේතුඵල දහමෙන් වෙන්නේ වෙන්න ඇති මම දන්නේ. මේ හංච එකක් කිව්වේ මේ හංචස් උඩින් නම් තර්ක කරන්නේ නැහැ. මේ මිනිස්සුත් එක්ක ආගිව් කරන්නේ නැහැ. මගේ හංචස් ම මේක එඩිට් කරන්න වෙයිද දන්නේ නැහැ නේ. මගේ ඔව් මගේ හංචස් මම තියාගෙන
මම ඒවත් එක හිත හිත මම ජොලියක් දානවා තනියම. හොඳද? හැබැයි මම තව මනුස්සයෙක් එක්ක තර්ක කරන්නේ මට පෙන්වන්න පුළුවන් දේවල් වලින්. අයියාගේ යුනිවර්ස් එක ගැන තියෙන හංචක තව විනාඩි 7ක් විතර තියෙන. මේ යුනිවර්ස් එක ගැන තියෙන හංචක මේ නැත්නම් මේක පන්නනවා අපි වංකයි තියෙන්නේ ඒලියන්, ඒ කියන්නේ බර ඒලියන් කෙනෙක් පැත්තටද ගෝඩ් කෙනෙක් පැත්තටද බර නෑ මම හංචක. ගෝඩ් කෙනෙක් පැත්තට බර නෑ. මම කියන්නේ ගෝඩ් කියලා අපි කියන්නේ දවසක කවුරු ඒලියන් කෙනෙක් වගේ කෙනෙක් කියලා තමයි මම හිතන්නේ. අනිත් එක මේ ඔව් මම මෙතන ඒක දැක් ඒලිය අපි මෙහෙම ගමු. ඒලියන් කියන්නේ තාක්ෂණෙන් එකෙක්, ගෝඩ් කියන්නේ අර ඒලියන් කෙනෙක්ම තමයි බලයක්. ඒ දෙකෙන් මේ තාක්ෂණය දෙකම දවා එකනේ බ්‍රෝ. තාක්ෂණනුත් කම්පියුටර් සම්පූර්ණ එකෙන් දවා බලයන්නේ. නෑ. අපි නිකන් අර අතන හිතමු නිකන් අර නිකන් මැජිකල් බලයක් කියලා අපි නිකන් හිතමු. නෑ නෑ මැජිකල් බලයක් නෙමෙයි ටෙක්නොලොජි පුළුවන් එක. ඩාර්ක් මැටර් මම කන්ට්‍රෝල් කියන්නේ කරන්න ටෙක්නොලොජි එක. එහෙම නෙමෙයි අනිත් එක මම ටෙක්නොලොජි. වැඩිපුරම මම මේ ෆයින් ටියුන් යුනිවර්ස් කියලා කියන්නේ අත්‍තරම මේ සිමියුලේෂන් එකක් වගේ කියලා මම කියන්නේ. මං හිතා ඉලොන් මස්කුත් පිළිගන්න එහෙමයි නේද? පිළිගන්නේ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම සිමුලේෂන් තීරිය එක අතර පස්සේ අපි අනන්තයට එකයි නේද ඇත්ත වෙන්න පුළුවන් chance එක. කියන්නේ මේක mathematically සිමුලේෂන් එකක් නෙවෙයි chances වැඩි යෝ ඔයා කියන එක හරි. ඔව් 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 මොකද අර මං කිව්වේ අනන්තයි. මේකේ ගොඩක් තැන් තියෙනවා මේ ඒක එහෙමයි ඉතින්. ඒ කියන්නේ ඔව් අපි ඒ ඔව් මේ වෙන පොයින්ට් එකක් තියෙනවා. හරිද? අපි හිතමු වැරලා. හරි දැන් මේක දැන් ඒ කියන්නේ mathematically මේක සිමුලේෂන් එකක්නේ. එතකොට හිතන්න මේක හදපු එක්කෙනා අපි දෙන්නටම කෙල වෙන පොයින්ට් එක කියන්නේ නේද? හදලා මේ තියෙන්නේ ආගියුමන්ට් එක මේ අපි විදිහට හිතමු කරන්නේ උන හරි. එහෙමද? ඔව් නෑ මේ එදේ ඉස්ලාම් ආගම හරි මොකක් හරි මගුණක් හරියන්නේ කියලා අපි අපායේ. ඒ කියන්නේ යාගේ සිමුලේෂන් එක අනුව අපායක් හදලා තියෙන අපි අපායේ. ඔව් දැන් බඩු මේ සිමුලේෂන් එක කෝඩ් කරපු කෙනා මේකේ රූල්ස් හදලා තියෙන ඉස්ලාමීසම් එක නම් අපි කියලා කරනවා. අපි නම් අපාය යනවා. ඔව් අපායි වල ගෙලියක් එන්නේ. කරන්න එතකොට එහෙම වෙන ලොකු chance එකක් තියෙනවනේ. මොකක් හරි එකක් වෙන එකක් හරි යනවා. 4000 ගන්න තියෙනවනේ. සමහරට ඒ 4000 ගන්නම නැද්ද දන්නේ? ඌට හිතුනොත් එහෙම මේ සිමියුලේෂන් එක හරියන්නේ රීබූට් කරනවා කියලා හෙට හිතුනොත් එහෙම. අපි ඒක තමයි අර රීබූට් එක වෙලා තියෙනවා දන්නේ. කවුරු හරි දැන් සමහර විට දැන් අයියත් එක යාළුවෙක් ඉන්නේ නැති අර ඊයේ වර මං කියන්නේ පොඩ්කාස්ට් එක. ඒ කියන්නේ එයා වැඩේ කැල්කියුලේෂන් හදාගෙන වැඩේ කොට දාගෙන ආවේ පෙන්නන්ද? ඌ එක මකලා. ඒ වර මතකත් නැහැ මට මතකත් නැහැ. කවුරුවත් දන්නේ නැහැ. හරිද? ඒකද වැඩි හිතන්නේ යන්න එපා. මම මකලා ඔර දන්නේ. මොකද last Thursday zoom වගේ. අදාස් තේරෙස් ටික වන්දාරි. නෑ ඇත්තටම ඒක يعني වෙන්න chance එකක් වැඩි නේද? ඇත්තටම තියනට වඩා. ඔව් වෙන්න පුළුවන්. හැබැයි මම අපි දිල්ෂාන්වත් මංවත් කියන්නේ ඒක හිමන්නම තමයි කියලා. මොකද අපිට ඔප්පු කරන්න බෑනේ. නෑ නෑ නෑ. ඔව්. ඔව්. මේ කිසි දෙයක් එහෙම නෙමෙයි. මේ අන්තිමට කියපු ඔක්කොම අපේ හන්චස් ඈ. හන්චස් සහය දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලට අනුව යුනිවර්ස් එකක් නෑනේ ෆිසිකලි නේ. ඒ කියන්නේ අපි බැලුවම තමයි වෙන්නේ. නැත්නම් වේව් ෆෝම් එකේ තියෙන අර අර කියන්නේ අර නේ අන්තිම තියරි එක මං කියන්නේ. ප්‍රූව් වීගෙන යන්නේ ඒක. නීල්ස් බෝගේ අයින්ස්ටයින් ගේ කතාව. අයින්ස්ටයින් කිව්වනේ අයින්ස්ටයින්. ඔව් මං හිතා අයිය තමයි මට නීල්ස් බෝ කතාව කිව්වේ. අයින්ස්ටයින් අන්තිමට මල පැනලා ඇහුවානේ දැන් උඹලා කියන්නේ මං අනිත් පැත්ත හැරුණම හඳ නැහැ කියලාද කියලා ඇහුවානේ. හඳ දිහා බැලුවම විතරද හඳ තියෙන්නේ දැන් අනිත් පැත්ත හැරිච්චම ආ දැන් හඳ නැද්ද කියලා ඌ ඇහුවා අයින්ස්ටයින්. හා හරිනම් එහෙම තමයි ප්‍රශ්න. ඒක දැන් කියන විදිහට යන විදිහට ඒක හරි ඉලෙක්ට්‍රෝන එකකට ෆෝටෝන් එකකට හරි හඳට ඒක හරි නෑ හඳ තියෙනවා. දැන් මෙහෙම වෙන්න පුළුවන්. දැන් සිමුලේෂන් නම් නෑ නේ. ඒ කියන්නේ අර ඕක තව කොහරි කිව්වා. ඔව් මේ අර දැන් පුටුවක් නම් අපි පුටුව කපලා බලනකොට තමයි ඇටම්ස් ටික තියෙන නැත්නම් අර දැන් ගේම් එකේ තියෙන වටින් ෆ්‍රේම් එක විතරනේ අතුල පුරවලා නැහැ නේ. මේබි වෙන්නේ තියෙම. ඒක තමයි. දැන් ගේම් එකක් අපි එක පැත්තකට හැරුණාම අනිත් පැත්ත ටික වයිප් වෙනවනේ. අය ඒ පැත්තට හැරුණොත් තමයි ඒ ටික රෙන්ඩර් වෙන්නේ. වයිප් දා. වෙන්නේ දැන් අපිට පේන්නේ නැත් එහෙමනේ. දැන් මේ විසිබිලිටි එක විතරනේ. ඉතින් ගේම් එකෙත් එහෙමනේ රෙන්ඩර් වෙන්නේ ඉතරයි. මේ අනිත් එක පොඩිම ළමයි. ඉපදිච්චකම මුල් මාස කීපෙදි ළමයින්ට හරිද? ඔයා ඔයාගේ මූණ අත් දෙකෙන් වහගත්තොත් මේ ඔයා ඔයා හිතනොත් දැන් ළමයා හිතනවා ඔයා නැහැ කියලා. හරිද? ඕක අයිස්ටන්ට් කියනවා නේද? අයිස්ටන්ට් වඩා පොඩි කාට මොලේ තියනවා කියලා. එහෙමත් කියනවා අන්තිමට. දැන් මේ කට්ටිය හිතනවා දැන් විද්‍යාඥයෝ කියලා කියන්නේ හෙන්න ශිෂ්ට සම්පන්න හෙන්න එහෙම මිනිස්සු කියලා නෑ. උණු කුණුහරුපෙන් බැනගෙන ආගිම් කරගන්න හොඳද?
බලන්න විද්‍යාත්මක කුමාරකම් ගණන ආගිව් කරන්නේ ඒගොල්ලොත් එහෙම තමයි ඉතින් මේ අර ඔබ්ජෙක්ට් පර්මනන්සි කියලා කියන්නේ දැන් පොඩි දරුවෙක් එහෙම චූටි එක්කෙනට මාස ගානක කෙනෙක්ට මූණ අත් දෙකෙන් වහගත්තොත් ඌ හිතනවා නැහැ කියලා ඔය අත් දෙක ගත්තම ඌ පුදුම වෙලා ආපහු බලන අම්මට සිල් මෙන්න මූ ආයි ආවා කියලා මේ තව විනාඩියයි තියෙන්නේ ඔව් ඉනාඩිය තියෙනවා යනවා අපි මොකද කරන්නේ විනාඩියෙන් නවත්තනවද නැත්නම් තව කියන්නේ අපි මම හිතන්නේ අපි පොයින්ට් එක කිව්වා මං ඔව් පොයින්ට් එක කිව්වා නේ හැංගීම් කියන්නේ මැජික් දෙයක් ඔව් නෙමෙයි දත්ත ප්‍රොසෙස් කරන වෙන ක්‍රමයක් ඒක මොළයේ ඇතුළෙමයි වෙන්නේ ඇමිග්ඩලා කියන කොටසෙන් ඊළඟට තර්කය කියන්නේත් මොළයේ දත්ත ඉතාම සියුම්ව සර්ජිකලි ප්‍රොසෙස් කරන තැන ඒක වෙන්නේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ නල්ල පිටිපස්සේ තියෙන්නේ ඉතින් ඔය හැංගීම් ප්‍රොසෙස් නොවී යනවා අර මොළයේ කෑල්ල කැඩුනොත් අර යකඩ කුරක් ඇහිං ඇනිච් එකයි ඉන්නේ ඒ වගේ ඉතින් ඒක මේ විශ්වයෙන් හම්බෙන එකක් නෙමෙයි මුලින් ඇතුලේ ප්‍රොසෙස් වෙන්නේ මේ දැනට දන්න විදිහට ඉතින් අපි කියන්න බෑ මේ මොකද කරන්න අපි කට් කරලා තව කියනවද නැත්නම් මෙතනින් නවත්තනවද ඔව් තා අයර මේ වෙලා තියෙනවා නම් අපි මේකම නිකන් තාමනේ 80ට 85ක් විතර නේද ගියේ ඔව් මම හිතර 15ක් විතර ඉතුරුලා තියෙනවා නේ ඔව් ඒක තමයි අපි තව ඔව් අපි සමරයිස් අපි අපි මෙහෙම යන්නේ අපි සමරයිස් සමරයිස් කරලා අපි තව පොඩි විනාඩි 5ක් කරන් සමරයිස් කරමු කරලා මේ ඊට පස්සේ අපි බලමු අපි තව කට්ටියගේ මේ අපි ආහන කට්ටියගේ තව සුපිරි අයිඩියාස් තියෙන පුළුවන් අපි ඒවත් පොඩ්ඩක් බලමු අපි පොඩ්ඩක් සමරයිස් කරලා දෙමු කට්ටියට කිතන්න පටන් ගන්න නේද ඔව් දැන් ඔන්න දැන් ඉවර වෙයි ටී 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 මේක පෑ දෙකට වඩා දෙන්න බැරිය නේද ඒකනේ අපි කිය ඇයි දන්නේ ඒගොල්ලෝ වෙන කරන්නේ මේ අන්නේ දෙකයි එකෙන් කට්ටුනා රයිට් මේ හරි අපි දැන් මේ ක්ලිප් එකේදී ට්‍රයි කරමු අපි මම සමරයිස් කරන්න මම හිතන එක ටීෂන් මේවයි අපේ මේ මොළයේ තියෙන හැඟීම් අපිට වැදගත් ඒ හැඟීම් වැදගත් හැඟීම් කියලා කියන්නේ දත්ත විශාල ප්‍රමාණයක් දල වශයෙන් ප්‍රොසෙස් කරන එකට ඒකෙන් ඉන්නේ ඒකෙන් ඉන්නේ දලාගයක් ඒ දලාගය තමයි අපිට දැනෙන්නේ මේක හොඳයි මේක නරකයි එයා හරි ෂොක් මෙයා නපුරු පාටයි හරි ඒ ඉන්නේ දලාගය ඒගේ වරදින්න පුළුවන් හැබැයි නලාගේ අපිට ප්‍රයෝජනවත් තරකාන් පුළුවන් හිතරන පටන් ගන්න සමහරට තර්කයෙන් උප්පු වෙනවා ඒ දලාගේ ඒ ගත්තුක වැරදි කියලා ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි ගන්න පොඩ්ඩක් ප්‍රොසෙසිං පාව ඉතුරු කරගන්න අපේ සර්ච් ඒරියක් නැරෝ කරන්න මැජිකල් දෙයක් නෙමෙයි ඉතින් ඒ වගේ අපේ මොළයේ දත්ත ගොඩාක් දල වශයෙන් ප්‍රොසෙස් කළ දලාගයක් දෙන්නේ ෆීලිංග්ස් හදන්නේ ඇමිග්ඩලාගේ මැද මොළේ කියලා කියන්නේ ඔය පැත්තේ තියෙන කොටස් කීපයක් ඇමිග්ඩලා එකත් එකක්. එනකට දත්ත අරගෙන ඉතම නිවැරදිව ප්‍රොසෙස් කරලා නිශ්චිත තීරණ වලට එන්නේ කෝටෙක්ස් එකෙන්. මේ ඉදිරිපස මොළේෙන් ඉදිරි මොළේෙන් ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස්. ඇත්තටම දැන් කවදා හරි ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ප්‍රොසෙසින් පාවෙක වැඩි කරන්න පුළුවන් වුණොත් ෆීලිංග්ස් ටික මේව ගන්න පුළුවන් නේද අපිට? නෑ එහෙම වුණත් ඒක අපි බලන්න ඕනේ. කියන්නේ අපිට මුළු විශ්වයේම තියෙන ඔක්කොම පාටිකල්ස් ටික කැල්කියුලේට් කරන්න පුළුවන් තරම් අපි ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක දිනුනොත් නෑ. ඔන්න එතකොට අපිට දැන් පස්සේ ඕනේ නෑ. නෑ එහෙම නෙමෙයි. දැන් ඇයි දැන් අපි දැන් මේ මොහොතේදී අපි හැම හිතන ඕන නිකන් මේ දැන් අපිත් එක්ක ඉන්ටරැක්ට් වෙන දේවල් අතර ගොඩක් අඩු වෙන දැන් හිතන්නකෝ අපි දැන් හිතන්නේ නෑ නේද තීරණයක් ගන්නකොට නිකන් අඟහරු ලෝකයේ තියෙන වැලි කැටේ මොකද්ද වෙන්නේ කියලා. නෑ එතකොට මං කියන්නේ නිකන් ඒ කියන්නේ අවුරුදු අපි හිතමු 2000කින් පුළුවන් වෙන්නේ නේද කම්පියුටර් එකක් ඒ නේද සාමාන්‍ය මේ ලෝකෙත් තියෙන අපිට නිකන් හැම වෙලෙම දකින්න හම්බෙන හිතන්න දැන් අපිට නිකන් උරුගුවේ ජනාධිපති කරන දේ අදාළ වෙන එකක් ගොඩක් අඩු වෙනේ ඉස්තික වෙලි වෙන එකක් නැද්ද ඒකත් ඇත්ත හැබැයි අර කම්ප්ලීට් ඩිටර්මිනිසම් වලට යන්න නම් ඔව් බෑ 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 අපිට අර කොන බෑ බෑ හැබැයි ඒක බැරි වැඩක් නෙමේ ඒ කියන්නේ ඔයා කියන්නේ කම්ප්ලීට් ඩිටර්මිනිසම් තියෙන්නේ එතන ඒක අපිට යන්න බැරි ටාගට් එකක් නෙමෙයි. ඒක ලොජිකල් නෑ නේද? යන එක. මාත් මං හිතන ඕක යනවා කියලා ඉතින් ඇයි අයියාගේ වාක් කරේ කතාවක් අහන්න. ඔව් මෙහෙමයි. ඒක අපි අර කියන්නේ ඒක අනන්තයි නෙමෙයි. ෆයිනයිට්. ඒ කියන්නේ විශ්වයේ තියෙන පාටිකල්ස් එක නිශ්චිතයි නේ. ඔව් ෆයිනයිට්. ඔව්. ඒ කියන්නේ එතනට යන එක කරන්න බැරි වැඩක් නෙමෙයි. හැබැයි අර ඒක තාම බෑ බැරි හින්දා අපි ඒකට වෙන වෙන මොඩල්ස් පාවිච්චි කරනවා. දැන් හිතන්න
සූර්යග්‍රහමණ්ඩලය කියවට ඉක්නේ මං ඔයාට කිව්වනේ ඒ වීඩියෝ එක. සූර්යග්‍රහමණ්ඩලය අපිට ග්‍රහලෝක ටික ඔක්කොම ගානට ගන්න බෑ, බොහෝ දුරට ගත හැකි, හැබැයි කෝටික් කයෝටික් නේ. මේ එතකොට දැන් අයියෝ ඕක පිළිගන්නකොට ඔයාගෙම තව තර්කයක් ඇදෙනව නේද? අර දැන් මං කිව්වේ හැමදේම මේ ඩිටර්මිනිසම් කියලානේ. ඔයා කිව්වේ ඒනවාට අපි ගන්න තීරණත් බලපානවා කියලා. ඒ කියන්නේ අපිටත් වෙනස් කරයි කියලා නෑ, පාත් එක. ඒක මම හිතනවා. ඔව්. ඒ කියන්නේ මටවත් එක තර්ක කරන්න බෑ මේ ඩිටර්මිනිසම්ද නැද්ද කියලා. අහහ තර්ක කරන්න බෑ. මම හිතනවා අපි ගන්න තීරණ මේ අපි ගන්න තීරණට ලොකු වෙනසක් කරන්න බෑ. හැබැයි ඒක අර මේ අර වාක්‍ය එන්ට්‍රොපි එන්ට්‍රොපි නෙමෙයි කියලා, සම්පූර්ණ එන්ට්‍රොපි නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ ඒකටත් තමයි තව පොයින්ට් එකක් තියෙනවා. ඔය අයියේ කිව්වනේ මේ මම කිව්වනේ එන්ට්‍රොපි එක වැඩි වෙනවා අඩු වෙනවා කියලා. නේද? හැබැයි ඔය මුළු විශ්වයම ගත්තොත් නේද? එන්ටයර් යුනිවර්ස් නම් ඒකේ එන්ට්‍රොපි එක එන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ අන්තිමට මේ ග්ලාස් ක්ලවුඩ් එකක් කරලා නවතිනවා. ඒ අතරේ එහෙම මෙහෙම තරුවක් හැදෙනවා, ඒකයි දිය වෙලා යනවා. එහෙම එහෙම වෙනවා. හැබැයි කල්යෙන් යන තරු හැදෙන එකත් අඩු වෙනවා. අඩු වෙලා දැන් අපි දන්න එන්ට්‍රොපි එකේ අර අන්තිම කෙලවර බ්ලැක් හෝල් එක ගන්න. බ්ලැක් හෝල් එක වාෂ් වෙනවානේ. රේඩියේෂන් වලින් එක වාෂ් වෙනවානේ. අන්තිමට මේ මුළු විශ්වයේම තියෙන අන්තිම බ්ලැක් හෝල් එකත් වාෂ්ප වෙලා ගිහිල්ලා මුළු විශ්වයේම ඒකාකාරී අංශු බලාවක් වෙනවා. අන්තිමටම එතනට ඉතින් යන ප්‍රසක. ආව්. එතකොට ඩිටර්මිනිසම් හරිද? අන්තිමට එතනට යන. ඒ කියන්නේ එතකොට අපිට ඒ යන පාරේ මැද තියෙන අපිට කියන්න බෑ. හැබැයි එතනට අන්තිමට යනවා. ඒ පාරේ මැද මොන මොන ඉවෙන්ට්ස් වෙයිද දන්නේ නෑ. ඒ ටික කෙවටික්. ඒ කියන්නේ හැමදේම ඒ කියන්නේ Big Bang එකේදී මේ වෙලා ඉවරද? Big Bang එකේ තීරණ වෙලා ඉවරයි මේ ඔක්කොම අන්තිමට ගෑස් ක්ලවුඩ් එකට යනවා කියලා. මැද වෙන ඉවෙන්ට්ස් ටික. කෙවටික්. කෙවටික් කරේ. ඒ කියන්නේ තරු කීයක් හැදෙනවද? ඒ තරු කොච්චර කල් පැවතිලා දාපහු මේ දිය වෙන්නේ, දිය වෙනවා කියන්නේ මම කියන්නේ තරු ආපහු ග්ලැස් ක්ලවුඩ් එකක් එනවනේ. ඒවා ඔක්කොම මේ තීරණ වෙලා තියෙනවා කියලා මම හිතන්නේ. හැබැයි මුලයි අතයි තීරණ වෙලා තියෙනවා. මුල කියන්නේ Big Bang එක. ගිහිල්ලා අන්තිම විශ්වයේ අන්තිමට ගෑස් ක්ලවුඩ් එකක් එනවා. ගෑස් ක්ලවුඩ් එකක් නෙවෙයි අන්තිමට පාටිකල් ක්ලවුඩ් එකක් එන්නේ. මොකද අන්තිමට එක පොයින්ට් එකක් එනවා. මොකක්ද ඒකට කියන්නේ? සිංගුලාරිටි හීට් ඩෙත් කියලා. හීට් ඩෙත් කියලා කියන්නේ විශ්වයේ හීට් ඩෙත් එක කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන පාටිකල්ස් හැම එකක්ම හැමෙහිකම ඉතා ඈතයි. ඔව්. ඒව එකක්වත් ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. ආහහහහහහ. පෑන් වෙලා 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 ගිහිල්ලා. ඔව්. මේ එතකොට එක පාටිකල් එකකට තව පාටිකල් එකක් හම්බෙන්නේ නැති තරමට විශ්වය ප්‍රසාරණය වෙනවා. ආහහහහහහ. එතකොට පාටිකල්ස් දැන් තැන්වල කොහේ තියෙනවද? ආහහහහ. ඒක ගමන් කරන්නේ නැහැ. ඒක එන්ට්‍රොපි එක. ආහහහ. ඒක මුකුත් ගමන් කරන්න බෑනේ. ආහහහ. ප්‍රෝග්‍රෑම් කරපු විතර තමයි මේක දුවන්නේ යන්නේ. ඔව්. ඒකට දැන් මිනිහට තරහා ගිහිල්ලා ඉවරලා නිකන් අපිට නිකන් මේකක් එම කරොත් නේද? ඒ කියන්නේ සදාකාලික විඳවන්න එහෙම හැමදාම අතපය කපන වගේ මේ ඉන්නක් කියලා වගේ. ඕ මේ අපි දෙන්න වැඩි කනවත් දන්නේ නැහැ. නැහැ නේද? අනේ දෙයියෝ සෝරි. මචං. නේ අපිට කියන්න බෑ. ඒකයි මම හැමතිස්සම කියන්නේ මේ අපිට පරම සත්‍ය මේකයි කියලා කියන්න බෑ. දැන් අපිට පේන්න දන්න තියෙන දේවල් වලින් ඇත්තට වඩාත්ම කිට්ටු මොකක්ද කියන එක තාවකාලිකව පිළියරන් ෂේප් එකේ ඉන්න විතරයි පුළුවන්. ඔව්. ඒකනේ මට තරහය නැත්. ඔයගොල්ලෝ මම කියන ඒවාට කොච්චර විරුද්ධ වුණත් මොකද මම දන්නවා ඉතින් ඔයා කියන එකත් ඇත්ත වෙන්න පුළුවන් කියලා. ඔව්. දැන් කවුරු ඇවිල්ලා රිලිජියස් මිනිස්සෙක් මට බැන්නොත් එහෙම මේ ඔය ඔක්කොම වැරදි මේ අභිධර්ම පිටකේ තමයි හරි කියලා. ආ. මම දන්නේ නැහැ සමහරට අභිධර්ම පිටකේ හරිද දන්නේ නැහැ. ඔව් දැන් අර ඒලියන් එහෙමනම් හදලා තින්නේ. ඔව් ඒලියන් හදලා තින්නේ අභිධර්ම පිටකයට අනුව නම් මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. සිද්ධාර්ථ ගෞතම මොකක් හරි ක්‍රමයකින් ඒක දැනගෙන නම් මේ කිව්වේ වෙන්න බැරි පුළුවන් එහෙමත් වෙන්න. ඔව් හැබැයි ඕගොල්ලෝ එහෙම ගැලි හිතන්න බෑ. දැන් මොකක් කරේ මේ මොකද්ද මේ යුදෙව් ආගම හරි දන්නෙත් නැහැ.
කෙල්ලවෙන හොඳට හරිදන්න ඒහින්ද මේ මං ඔගුල හැමෝටම ප්‍රපෝස් කරන්න පිළිගන්න වීඩෝනෝ ෂේට් අපි දන්නේ නැහැ මේක ඒ දන්න නැතිවා පිළිගන්න කියලා තමයි මේ යෝජනා කරන්නේ මේ ඒ දන්න නැතිවා පිළිගන්න අපිට පුළුවන් නිකන් මේක චූටි කෑල්ලක් අල්ලගෙන එකෙන් පොඩි සෙල්ලමක් දාන්න නිකන් ඔන්න හයිඩ්‍රෝකාබන් දහනය කරන් මෙච්චර ශක්තිය පිට වෙනවා මෙච්චර කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා මෙච්චර ජලය පිට වෙනවා කියලා කියන්න පුළුවන් හොඳද ඒක කවුරු කොහොම කරා ඒක එහෙම වෙනවා සහ දැන් අගහරු ලෝකයේ යුනිකෝන් කෙනෙක් ඉන්නවා කියලා ඌවනුවෙන් වෙන මිනිස්සුන්ව මරන්න යන්නත් එපා දන්නේ මේ ඒ වගේ අර වගේ චූටි චූටි කෑලි අල්ලගෙන ඉත හැකි එතනින් එහාට තියෙනවා ගොඩාක් අපි දන්නේ නැති දේවල් දන්නේ නැති දේවල් ගැන ඕන තරම් තර්ක කරත හැකි තර්ක කරාම දිනන්නේ දක්ෂ කතිකයා මිසක් ඇත්ත නෙමෙයි ඒ හින්දා මේ ඒකයි මම ඒවගෙන කතා කරන්න යන්නේ නැති මොකද එකමට එහෙම ලොකු දක්ෂ කතිකත්වයක් නැහැ මේ වාද කරලා දිනන්න ගියොත් ඉතින් ගොඩක් ලාට මම පරදී මේ මට පුළුවන් පොයින්ට්ස් ටිකක් පෙන්වන්න ඉතින් මේ පොයින්ට්ස් වලින් අන්තිමට අපි හිතමු දැන් ඔන්න ඩිලිෂන් පිළිගත්තනේ මේ දේවල් කෙඔටික් හොඳද මේ දැන් ඔයාම ඊයේ කිව්වා නේද පොඩ්කාස්ට් එකේ මේ දේවල් කෙඔටික් ඒ හින්දා අපිට පුළුවන් මේ ජුඩියක් දාගෙන ෂේප් එකේ ඉන්න විතරයි කොස්මික් ස්කේල් එකේ වෙනසක් කරන්න බැහැ කියලා බැහැ කියලා ඒක අයියට තමයි තැන්කියු කියන්න ඕනේ ඒකට පුළුවන් ද ඊළඟට ඕකේ අනිත් පැත්ත පුළුවන් ද දන්නේ නැහැ මොකද්ද කැල්කියුලේට් කරන්නද එහෙම අපිට වෙනසක් කරන්න පුළුවන් ද දන්නේ නැහැ ඔව් දැන් ඒ කියන්නේ බෑ අපේ පෘථිවි විතරක් තියෙන ඉතුරු ටික නිකන් අර මේ නිකන් මේකක් විතරක් දන්නේ නැහැ පොඩි නිකන් ඉටි කොලයක් වගේ ඔතන වටේ අපි ගිහින්නේ නැහැ නේ ඔව් එතකොට අපි අපි හෙන හෙන පොරවන්නේ අපි ඔව් එහෙනම් එහෙනම් අපි එහෙනම් ඉම්පෝර්ට් නරක මේ පෘථිවි විතරයි තියෙන වටේ මේ තියෙන නිකන් ප්‍රොජෙක්ෂන් එකක් දන්නේ නැහැ නේ මේ එහිඳ මේ අපි ඉච්චර ඉච්චර අපි දන්නේ නැහැ ඉතින් අපි අපිට කරන්න පුළුවන් එතකොට බයිබල් එක තියෙන කැත්තක් දන්නෙත් නැහැ කුරාන් එක ඇත්තක් දන්නෙත් නැහැ අපි ඒවෙච්චර දන්නේ නැහැ ඉන්නේ මම කවුරු හැමෝටම යෝජනා කරන්නේ අපි මේක දන්නේ නැහැ දන්න දේවල් ටිකක් තියෙනවා ඒ දේවල් ටික පාවිච්චි කරගෙන ඉන්න දන්නේ නැති දේවල් හොයමු හැබැයි දන්නේ නැති දේවල් මේ පරම සත්‍ය කියලා හිතාගෙන අපරාධී මිනිස්සුත් එක්ක රණ්ඩු කරගන්න එපා ඒක තමයි මගේ යෝජනා මේ මම ඔයාගේ channel එකෙන් තමයි දැක්ක ඇත්තටම මේ දැක්ක මිනිස්සු හැනට රණ්ඩු වෙනවා නේද ඒ වලට මේ තු අම්මේ ඒ කියන්නේ දැන් ඔයාට පේන්නේ අර මම අර US spam word ටික නැති ටික විතරයි සහ මම එකක් දෙකක් න්යා accept කරොත් ඒ ඇරෙන්න පුදුම ටිකක් එන්නේ උන්ට මාර තරහක් යන්නේ ඒ කියන්නේ අපි මේක දන්නේ නැති බව තීරුම් අරගෙන අපි අසරණ බව පිළිගමු අපිට අපි දන්නේ නැහැ නැති බව පිළි අරගෙන දන්න ටිකෙන් මොන හරි කරගමු දන්නේ නැති ටික හොයන්න බැලලා මේ ජුලි මේක අපරාධ රණ්ඩු වෙන්නේ කොහොමද ඔව් අපරාධ මං කාත් එක්ක රණ්ඩු වෙන්නේ නැත්තේ කියන්නේ මොකද මම දන්නෙත් නැහැ මේ ඊළඟට කවුරු හරි මේ ඒක වල කාත් එක්ක තරහ නැද්ද ආ තරහ යන මං ආස්ති කියන්නේ තරහ නේම තියෙනවා හැබැයි මම මේ කවුරු හරි මගේ මම මේ දන්න මතයකට මම හිතන මතයකට විරුද්ධ වුණා කියලා මට තරහ යන්නේ මේ ඒවට මට තරහ යන්නේ මේ මොකද තරහ යන්නේ මම දන්නවා මට වරදින පුළුවන් ඒ හින්දා මට තරහ යන්නේ මේ තරහ යනවා මං අර මෙන්න මේ වගේ ඒවට මේ හිතන්න අපි හැමෝම ඇග්‍රී වෙනවා එක විදිහකට වැඩේ කරන්න හොඳද ඌ කරන්නේ හැම ඌ ඊට පස්සේ අපි ඇග්‍රී වෙච්ච එකට වෙනත් වෙනත් වෙනස් විදිහකට කරනවා ඇහුවම කියනෝ නෑ ඌට එහෙම හිතුණා කියලා හොඳද එහෙනම් අර මුලින් ඇග්‍රී වුණේ ඊට පස්සේ මැදදී මම මේ වගේ වලට තරහ ආහහ අපිට හැබැයි දැන් ඒකේ ඕනනම් එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියයි ඒ කියන්නේ අපි එහෙම ජීවත් වෙන්න බෑ නිකන් එයාට දෙයකට මොකක් හරි හේතුවක් වෙන්න ඇති සමහර විට මොකක් හරි අර කේඔස් තියර ගිහින් උට වෙන්න ඇති ඉතින් අතම ඌ හිතනවා ඔව් මං කියන්නේ ඒක එහෙම ඉන්න බෑ ඉතින් බෑනේ මිනිස්සු නෙමෙයි වෙන්න බෑ ඌ මම එහෙම හැබැයි මෙහෙම රිලිජියස් මිනිස්සෙක් මට බැන්නොත් එහෙම මම හිතනවා මම මේ මිනිස්සුන්ට උකම්පා කරනවා මොකද මේ මිනිස්සයා ඇත්තටම දන්නේ නැති දෙයක් දන්නවාසේ හිතාගෙන ජීවත් වෙනවා පවුනේ. ඒ මිනිස්සුන්ව අනුකම්පා කරනවා. ඒකට මට තරහ යනවා. මේ ඊළඟට තව කවුරු හරි මිනිස්සෙක් මේ සයන්ස් වලින් හොයාගත්තු දෙයක් පරම සත්‍යසේ කියලා හිතාගෙන තර්ක කරනවා කියලා හිතමු. හොඳද? ඒකත් තිම අනුකම්පා කරනවා. මොකද සයන්ස් මේ සයන්ස් වලින් හොයාගත්තු ෆැක්ට්ස් නෙමෙයි මම මේ කියන්නේ. මේ එක්කෙනෙක් තර්ක කරන ස්ට්‍රිං තියරි තමයි පරම සත්‍ය කියලා. හොඳද? ඌත් පවුනේ. නේද? බයිබල් එක හරි ත්‍රිපිටකේ හරි ඇත්ත කියන මිනිහා වගේම තමයි ස්ට්‍රින්ග් තියරි ඇත්ත කියලා හිතන් ඉන්න මිනිහා. ඒක තමයි විද්‍යාඥයෝත් පිළි අරන්නේ නැන්නේ ඇත්ත කියලා සමහර මේ. විද්‍යාඥයෝ සමහරු ස්ට්‍රින්ග් තියරි දාලා යනවා.
ඒක ඔප්පු කරගන්න බැහැ කියලා. මේ නේද? දැන් අර ඉතින් මෙහෙම ඇතිනවා දැන් හයිඩ්‍රජන් වල එක මේ නියුට්‍රෝන් එකයි තියෙන්නේ කියලා නෑ කියලා කියන එක 10ක් තියෙනවා කියලා කවුරු තර්ක කරනවා නේද? එතකොට මොකක්ද අය ඒක පිළිතුර වෙන්නත් පුළුවන් කියලා හිතනවාද? එතන මෙහෙමයි නෑ, එතන හයිඩ්‍රජන් වල නියුට්‍රෝන 10ක් නෑ. හැබැයි එහෙම වෙලා තියෙන නියුට්‍රෝන් කියන එක අපේ ඩිෆිනිෂන් එක මත. ඒ කියන්නේ ඔය උත්තර ඔය ඔක්කොම තියෙන දේවල් අපි ඩිටෙක්ට් එකකින් බලලා තියෙන්නේ. හොඳද? ඒ ඩිටෙක්ට් එකකින් බැලුවම අපි ගෲප්ස් වලට දාලා තියෙනවා මෙන්න මේකට මෙන්න මෙහෙම එනර්ජි රීඩින් එකක් කෙනේවට අපි ප්‍රෝටෝන් කියලා කියනවා. හොඳද? මෙහෙම එනර්ජි රීඩින් එකක් කෙනේවට අපි නියුට්‍රෝන්ස් කියලා කියනවා. හොඳද? හැබැයි ඔය නියුට්‍රෝන් එක පස්සේ අපි දන්නවනේ ක්වාක්ස් ඇන්ඩ් ඩවුන් ක්වාක්ස් කියලා. නේද? ඒ තව එනර්ජි රීඩින් කරන ඒ ඔක්කොම ප්‍රෝ අපි දාගන්න කැටගරීස් නේ. ඔය කැටගරීස් රීඩිෆයින් වෙන්න පුළුවන්. නෑ මං කියන්නේ දැන් ඔය ස්ට්‍රින්ග් ඒ ඒ රීඩින් එක නෑ එකයි නෙමෙයි 10යි කියලා වෙන්නේ නෑනේ. වෙයිද? ආ හිම වෙන්නේ. එහෙම වෙන්නේ. ඔව් එහෙම වෙන්නේ. ඒත් දැන් ඒ රීඩින් එක එන විදිහකින් අපිට තර්ක තියන්න පුළුවන්. ආ ඒකනේ ස්ට්‍රින්ග් තියරි කියලා එකක් ආවේ. ස්ට්‍රින්ග් තියරි කියන එකේ ආවේ අපිට මේ අප් ක්වාක් එකක් විදිහට දැනෙන්නේ ඩවුන් ක්වාක් එකක් විදිහට දැනෙන්නේ එනර්ජි එක ভাইබ්‍රේෂන් දෙවිදියකට ভাইබ්‍රේට් වෙනකොට කියලා. ඒක ඔප්පු කරගන්න බෑ තාමත් දන්නේ නැති. ඔව්. කවුද දන්නේ? හැබැයි 10ක් කියනවා කියලා නේද? එහෙනම් ඒවට තරක් ගන්න එපා. ප්‍රෝටෝන. ඔව් දැන් ප්‍රෝටෝන වල තියෙනවා නම් මොකක් කරේ ඉලෙක්ට්‍රෝන වෝල්ස් ගන්නක්. ඒක තී ඉලෙක්ට්‍රෝන වෝල්ස් ගන්න එක තමයි ඔටෝ උන් නමක් දාගන්න පුළුවන් ඒක. සහ දැන් අපේ ලෝකයේ ආයෙත් තැටියක් වෙන්නේ නැහනේ. දැන් ඔය ඒක ඒ කියන්නේ එහෙනම් අර 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 වගේ වෙන්න ඕනේ. ඕගොල්ලන්ට විතරක් අර නැ අපිට විතරක් ඔළුවට බීම් කළා පිටසක් වල ජීවියා. නැ ඕගොල්ලෝ කට්ටිය හිතන්නේ රවුම් කියලා. එනවා ඇත්තම තැටියා. එහෙම වෙන්න ඕනේ. දැන් ඒකේ තරක් ගන්න පුළුවන් නෑ නෑ ඔය එහෙමත් වෙන්න පුළුවන් නේ. ඉතින් තැටියක් වෙන chance එකක් තියෙනවා නේ කියලා ඉතින්. එතකොට ඉතින් අපිට තියෙන්නේ නිහඬ වෙන්න නේ. ඇත්තට වෙන දෙයක්වත් නෑ නේ. දැන් වෙන්නත් පුළුවන් නේ. නෑ ඒක සීරියස්ලි වෙන්නත් පුළුවන් නේ. මේබි වෙන්න පුළුවන්. දැන් හිතන්න තව ජීවියෙක් තව ජීවියෙක් ඉන්නවා කියලා හිතන්න. න්‍යූරෝන් එකක් වගේ ජීවියෙක්. හරිද? ඒ කියන්නේ ඒ ජීවීන් හැමතිස්සෙම ඉන කන්ස්ටන්ට් මූව්. නිකන් ෆෝටෝන් එකක් වගේ. දැන් ෆෝටෝන් එක හැමතිස්සෙම ආලෝකීය වේගින් කරක් මේ දුවනවනේ. හරිද? දැන් න්‍යූරෝන් එකක් හැමතිස්සෙම ආලෝකීය වේගින් 99ක් විතර වේගින් දුවනවා. ඊටත් වඩා වේගින්. හරිද? එහෙම දුවන කෙනෙක්ට පෘථුවිය තැටියක්. එහෙම දුවන කෙනෙකුට පෘථුවිය. ඔව්. එජ් එක ෂාප්. ඔව්. එජ් එක ගොඩාක් ෂාප් වෙච්ච තැටියක්. නිකන් ෆ්‍රිස්බී එකක් වගේ. ඒ උට දැනෙන්නේ පෘථුවිය වගේ. ඔව්. 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 ඒ හින්දා මේ අපි ඔක්කොම තින අන්තිමට දකින්නේ අපේ මොලේ ඇතුලේ හැදෙන perception එකනේ. ඒ perception එකට අපි agree වෙලා තියෙනවා. මොකද මගේ perception එකට ඔයාගේ perception එකත් සමානයි කියලා තේරෙන අපි communicate කරනකොට. ඊළඟට අපි machines වලින් මනගන මේ readings වලුත් තේරෙනවා මේ right අපි ඒවත් ඒ ටිකත් හරි කියලා. ඉතින් ඒ වගේ අපිට මේ තේරෙන මේ objective truth එකක් කියලා අපි හදන් තින්නේ එහෙම එකක්. ඒත් ඉතින් හොඳට මතක තියාගන්න වීඩියෝ නෝ ෂොට් මේ අපි හැමෝටම දැනෙන දේවල් තියෙනවා. අපි හැමෝටම දැනෙන දේවල් එකම වගේ නම් දැනෙන්නේ අපිට එකඟතාවයකට එන්න පුළුවන් නම් අපි එකට ෆැක්ට් එකක් කියනවනේ. එතනින් එහාට තියෙන මතවාදයන්. ඔව්. ඒ මතවාදයන් උඩ ඉඳගෙන අපරාධ රණ්ඩු කරන්න එපා. අපි දැනන් ඉමු. ඔයා කියන්න මෙන්න මෙහෙම මතවාදයක් තියෙනවා කියලා. දැන් මං ඩිලිෂන්ට කියවන මට මෙන්න මෙහෙම මතයක් තියෙනවා කියලා. එතකොට ඩිලිෂන් කියවන්නේ නෑ මලින්දයි ඔයාගේ මතයට වෙනස් මතයක් වෙන්න මට තියෙනවා කියලා. හරි. ඉතින් හරි. ඔයාගේ මතේ තියන් ඔයා ඉන්න මගේ මතේ තියන් මම ඉන්න. මොකක්ද අප්සෙට් එක? නේද? Agree to disagree නේද? Disagree. සමහර විට දැන් ඒක Agree to disagree කතා කරනකොට මාරු වෙන්න පුළුවන්. දැන් මං සම්පූර්ණයෙන් මෙච්චර කාලා අවුරුදු 27ක් පිළිගත්තත් ඔයා කිව්ව එකක් ඉඳ මාරු කරානේ. ඒ කියන්නේ ප්‍රධාන වෙනස. ඔව්. ඉතින් අර කතා කරලා පිළිගන්න එක පිළිගන්න. දැන් අර මං තාම දැන් අරක බැලුවේ නැති හින්දා මං තාම ඔයාගේ අර ග්‍රේ කියන එක පිළිගන්නේ නැහැ නේ. සමහරට ඒ එන ඩේටා ටිකත් එක්ක ඔව් නිකන් ඒ කියන්නේ පිළිගන්නයි කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක. ඒක අර ටික බලුවට පස්සේ තේරෙනවා. ඔයා තාම මේ ඔයා තාම හිතන්නේ මේ ද්විකෝටික චින්තනය තමයි චින්තනය කියලා. මං කියන්නේ ඔයා ග්‍රේ කියන්නේ ඉෆ් එකේ අර ගොඩාක් චූටි ටික හැබැයි ඉෆ්ම තමයි. ඒ කියන්නේ ඒ කියන්නේ කළුයි සුදුයි තමයි අලු හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අලු කියලා පේනවා. ඔව් ඒක හරි. අලු කියලා පේන්නේ බැලු බැලමට. හැබැයි එතන ඇත්තම තියෙන කලු සුදුයි තමයි තියෙන්නේ. ඒක වීගින් ස්විච් වෙනවා. ඒ වගේ. ආ රයිට්.
ඇත්ත වා කියන එකක් වෙන්න පුළුවන්. මං එතන කියන්නේ ඒක අර වගේ වෙන්න පුළුවන් එකක්ද දන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ අඟහරු ලෝකෙත් මේ මොකද්ද කගවේණෙක් ඉන්න පුළුවන් කියන තරම් අඩුයිද ඒකත්? ඔව්. ඕකේ ඕකේ තව ඕකේ ඕකේ තව පොයින්ට් එකක්. හොඳද? ඔයා කියනවනම් අඟහරු ලෝකේ කඟවේණෙක් ඉන්නවා කියලා ඔයා ඒක ඔප්පු කරලා පෙන්නන්න ඔයා කියන්න එපා. මේ අපිට පුළුවන් නම් නැහැ කියලා ඔප්පු කරන්න කියලා අපිට මේ වැඩ තියෙනවා. හොඳද? ඔයා කියනවනම් අඟහරු ලෝකේ කඟවේණෙක් ඉන්නවා කියලා ඔයා ඔප්පු කරලා පෙන්නන්න. දැන් සමහරලාට මේ ඌක හරියට වෙනවා ඩිලිෂන්. මට මේ මොකද රාවණ ඉන්නවලු පුළුවන් නම් මට කියනවා නැහැ කියලා පෙන්නන්න. මට වෙන වැඩ නැද්ද? ඔයා කියනවනම් රාවණ ඉන්නවා කියලා ඔයා ඔප්පු කරලා පෙන්නන්න. ඔයා ඔප්පු කරලා පෙන්නුවොත් අපි පිළිගන්නවා. අපි ඒකට ඒ අපි ගරන්ටි එක දෙනවා. ඔයා පෙන්නුවොත් එහෙම මේ මේ තියෙන රාවණ රජතුමාගේ මාලිගාව, භූගත මාලිගාව, පලිඟු මාලිගාව පෙන්නුවොත් අපි පිළිගන්නවා නේද? ඒකනේ අපි කොච්චර එහෙම අපි කොච්චර පිළි අරන් තියනවද ඒ වගේ දේවල් කියනකොට. මේ හැබැයි ඔයා කියන්නේ අපිට ඒක නැහැ කියලා පෙන්නන්න කියලා අපිට ඔව් වෙනවා. තේලා අපිට කෑ ගහලා මෙහෙම කළා ඒ කොක්ක පාරන උඩ කෑ ගහලා එහෙම ඕනේ නැහැ. ඔයාලා හොයලා පෙන්නන්න මොන හරිද. ඔව් ඔව් අපි මොකක් කරි අපි ගෙනාවත් මතයක් ඒක අපි පෙන්නන්නම්. ඔයා ගේන මතේ ඔයා පෙන්නන්න. හැබැයි ඔයා ගේන මතේ නැහැ කියලා පෙන්නන වගකීම අපිට දෙන්න එපා. අපිට එහෙම උමනාවක් නැහැ. වැඩ තියෙනවා. ඔව් ඕක මේ කවුද අර නීල් ඩීග්‍රාස් ටයිසන් තමයි කියන්නේ. ඔව් මේ ඔව් මොකක්ද ඔක කියන්නේ? රසල් ස්ටීපොට්. මට මතක නෑ නීල් රසල් ස්ටීපොට්. අන්න හරි රසල් ස්ටීපොට් එක. ඔව් රසල් ස්ටීපොට් එක කලින් කීප පාරක් කිව්වා රසල් ස්ටීපොට් එක ගැන. ඔය අපේ කට්ටියට දමල ගහන්න පුළුවන් ලুকু තරකයක්. ඕකේ ඉඳන් හැම වෙලේම පාච්චි කරනවා. ඔව් මොකද මේ රසල් ස්ටීපොට් එකේ අර ඌ කියන්න පුළුවන් නැහැ කියලා කියන්නම්. දැන් අපි ඔක්කොම වැඩ නවත්තගෙන ගිහිල්ලා බලන්න ඕනේ එහෙම තේ පෝච්චයක් නැහැ කියලා ඔප්පු කරන්න අපි දැන් අය අද ඉද මොකක්ද දන්නවද ඔකට උත්තරේ? මලින්ද අය කිව්ව වගේ ගට් ෆීල් එන්නේ නැහැ මට තියෙන්නේ තියනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ ගට් ෆීලිං එකක් ඔයගාව තියෙනවා නම් ඒක තියාගන්න. මමත් මං ගාවත් ගට් ෆීලිංස් තියෙන. මං ගලන් පොඩි දැන් මේ අර ෆෝ ආර්ගියුමන්ට්ස් එක මං උදාහරණ කීපයක් කිව්වනේ. ෆයින් ටියුන් යුනිවර්ස් එක ගැන කිව්වා, රාවණ ගැන කිව්වනේ. හැබැයි ගට් ෆීලිංග්ස් මන් තියන් ඉන්නේ. මං එම කොහෙවත් ගිහින් ඒක තමයි පරම සත්‍ය කියලා මැරෙන්න හදන්නේ. හැබැයි ගට් ෆීලිං එක මට පෙන්වන්න පුළුවන් වුණොත් ඔයාටත් ෆැක්ට් එකක් විදිහට ෆැක්චුවලි අන්න එදාටම කතා කරනවා. මේ සයන්ස් නෙමෙයි ඔක්කොම දේවල් දුවන්නේ එහෙම තමයි. සයන්ස් විතරක් නෙමෙයි හැමදේම දුවන්නේ එහෙම. අපිට ගට් ෆීලිං එකක් තියෙනවා. අපි බලන ප්‍රූව් කරගන්න පුළුවන් කියලා ප්‍රූව් කරගන්න පුළුවන් තාක්කල් තියෙන තියන් ඉන්නවා. අර සමීපතම යාළුවන්ට කියනවා ඒක. දැන් ළඟම යාළුවන්ට කියනවා. දැන් අර ඒලියන්ට හිතනොත් එම මේ පව් මේ මම මෙයාට මෙහෙම එකක් තියලා තියෙන ඕන කියලා දැන් එකපාරකම අවල දුන්නොත් එම අපි පවුනේ. කෝඩ් ගැලලා දුන්නොත් ඕ නෑ 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 දැන් අයියට මවල දුන්නොත් එම මේ දැන් මේ රාවණාගේ යානයේ රාවණා තිබ්බ මකර මිනිහා මොන හර ටික. එතකොට අත්තරම ඉඳලා නෑ. හැබැයි අර ඒලියන් වට දීලා. එතකොට මේක ඇත්තත් නෙමෙයි. ඒක ඇත්තක් නෙමෙයි. ඒක දැන් හදලා දීලා. එතකොට ඒක හදලා දීපු එක මම ඊටට ඩිලිෂාන්ට ගිහින් පෙන්න මේ බලන්න මෙන්න මෙන්න දඬු මොන අර ඒතර ඩිලිෂාන්ට බලන නර්සී ඇත්ත නේ නේද කියලා ඊට ශ්‍රාවණාට වදින්න ගන්නවා. ඔය ඒපාර ඩිලිෂාන් ඔක්කොම මයි හබ් නවත්තලා ඇවිල්ලා රාවණා ගැන රවුල වවාගෙන ඇත්තටම මේ මොකද අපි මං බොක්කෙන් විශ්වාස කරා නම් බෞද්ධ දර්ශනේ හරි කියලා මම මේ ඔක්කොම අතරලා ගිහිල්ලා මේ ඒ කියන්නේ ඒ ලෙවල් එකට එන ෆුල් ට්‍රයි කරන ස්ට්‍රයි එක දෙනවා මං ඉස්සර මං විශ්වාස කරන කාරය පට්ට මේකක් තිබ්බා නිකන් අර ඒ කියන්නේ මහාන වෙන්නත් මේ chance එක තිබ්බා කියලා තියෙනවා. මොකද මම ඇත්තටම බුද්ධ ධර්මයේ තියෙන පොයින්ට් එක පිළිගන්නවා මේ අර සෙපරේෂන් එක. මේ මම කැමති මගේ හැංගීම් එක හැපි හැපි මේ ගේම් එක ප්ලේ කරන්න. ඒක වියර්ඩ් තමයි. මට මං කැමති එහෙම ඇයි කියලා ඇහුවොත් එහෙමට දෙන්න කෙලින් උත්තරේ උත් නැහැ. ඒත් ඒක දුන්නොත් ඒක සෆරෙන් ඉවර කරවගෙන මේ ඔයාර බොත්තම ඔබ නාන ළඟට ගෙන දුන්නා. ඔව් ආ ඒ බොත්තම එහෙම එකක් තිබුණොත් මම ඔබනවා. එච්චර ලේසියෙන් කරන්න පුළුවන්. ඒකම ගැන මේද වෙන්නේ උතරක්. මේ ඒ කියන්නේ ඔව් ඒත් මේකට හරි මහන්සි වෙන්න බෑ. බොත්තම ඇමරිකාවට ගිහින් ගේන්න බෑ. ඔව් නේ. අර උලක් අනින්න එකක් හොයාගන්න බෑනේ. අපි කොහාකම ඩිජිට් එක කරන්න හැටි දෙන්නට දෙන්න කට නැගව. හරිද? අයියෝ
මේ ඇත්තටම මේ ලිබෝරමි එක ඒක මාර පොයින්ට් ඕ එක නේද? ඒක මාර පොයින්ට් එක. ඊට පස්සේ ඔයා පාරි වැටිලා හිටියත් ඔයාට දැන් අයියෝ මගේ ජීවිතේ එහෙන චාටර් නේද කියලා කිනික්ක්ක් නැහැ. ඕ ඒක ඒක එන්න මට නම් ඒක මාර නිදහස. එතන පොඩි පොයින්ට් එකක් ආ තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මතක නැහැනේ. දැන් මට නම් කොහොම හරි මං කිව්වේ මට අර වාසල් ගියම් කරගන්න ඕනේ ඒක කියලා. ඒ කියන්නේ මට උනේ ඒ කියන්නේ ඔව් ඒ මතක කියන්නේ මම නෑනේ. කියන ටික මට මතක් කරගන්න පුළුවන් නම් මගේ ඒ කියන්නේ මගේ දැන් අර අල්ටිමේට් ටාගට් එක ඒක. මම කියන එක කොතෙන්ද හරි මට මේ මතකයි කියලා. මට ඕකේ අනිත් පැත්ත තමයි මට හැමදේම මතකයි. ඔව් මම ඒක කල්පනා කරා හරිද? දැන් මේ ඒක දැන් මේ වදයක් වෙන්නේ කොහේ වෙලේද කියලා නිකන් කවුරු හරි කෙලෙව්වොත් එම් බඩුනේ මම කල්පනා කරේ. මොන හරි එකක් කරොත් එම ඒ මතකයිනේ. දැන් 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 අපි තුමෝ දැන් මොකක් කරේ අපේ සහෝදරෙක් කියලා. දැන් කරන හැම වැරද්දෙම මතක නෑනේ. එතකොට අපි ආය ආර ෂේප් වෙන්නේ තරහ වෙලා. එතන ඔයාට ෂේප් වෙන එක හරි අමාරුද නේ? නෑ මගේ ෂේප් වෙන ෂේප් ඔක්කොම ඩීටේල් මතකයි. ලේසි නෑ එන ජීවත් වෙන්න. මට කවුරේ මොන හරි කරත් එහෙම මේ ඒක ඩීටේල් අයන්නේ සිට ඉසෙක් දක්වා මට ආයි පුළුවන් තීරණයක් අරගෙන හරි කමන්නෑ ඌ එහෙම අයන්නේ සිට ඉසෙක් දක්වා මෙහෙම කරා මට ඒත් මං ආයිත් ෂේප් වෙනවා කියලා කියන්න හැබැයි අරක ඩිලීට් කරන්න බෑ කියලා කරා කරපු දේවල් ටික ඔක්කොම මතකයි හැබැයි ඒක හිතේ පැත්තක තියාගෙන අනිත් පැත්ත එයාටත් මං කියනවා දැන් මම ළඟදී එහෙම ඉන්සිඩන්ට් එකක් වුණා මේ මං මට මාව මේ මං ආස නැති වැඩක් කරපු මිනිස්සෙක් මං එයාට කිව්වා ඕන මෙන්න මෙන්න මේ මං ආස නැති වැඩ ටික කරා එහෙනම් වාගේ මගේ හිතේ වාගෙන වෛරයක් තියෙනවා හැබැයි මේ ඒත් මං ඔයත් එක්ක කතා කරනවා කියලා අපව එහෙම පුළුවන් ඔය ඔය පුත්ගල මත් දන්නේ නැක්කේ නේද? හැබැයි අරක ඔව් කියන්නේ නැහැ නේද? මම මට ඒක එක එක මං අහන්න හැදුවා හරිද? මට එක තැනකදී මේ මේ ඒ කියන්නේ ඔය දෙන්න එකට ඉන්නවා මම මොක් කරේ ඒක දැක්කා හරිද? බලද කොහොමද දන්නේ මෙතනට ෆේස් කරේ කියලා. එහෙම සිද්ධියක් වුණා නේද? ඔව් ෆිසිකලි එකට නෑ 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 එහෙනම් එහෙනම් වෙන එකනේ අපි මේක තියෙන ඉවරලා ඒක ගැන කතා කරමු වෙනස් නෑ එහෙම එහෙම ඉන්නවා මම මම ආස නැති වැඩ කරපු මට පේන්න බැරි මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් විතර ඉන්නවා හා 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 දැන් මේ අද එන ඔය මයි දන්න එක සිද්ධියයි එන ඒක තමයි එහෙම එහෙම ඉන්න මිනිස්සු පෘථිවියම ඉන්න තුන් හත් තුන් දෙනෙක් විතර ඔව් හැබැයි ඒගොල්ලන්ට මට සමාව දෙන්න බෑ මේ මතකයිනේ මම ඔක්කොම ආ හා සමාව දෙන්න බෑ හැබැයි ඒගොල්ලොත් එකයි වැඩ කරන්න ඒගොල්ලොත් එකයි වැඩ කරන්න හිත හදාගන්න පුළුවන් මේ ඒ පුත්කල මාත් එක්ක තරහයි ඔව් නෝ හිමද අපි පොඩ්ඩක් ඒක මේ පිටසක් කියන්න බෑනේ අපි පොඩ් මේ කියන එක ඒගොල්ලන්ගේ පාද්ගලිකත්වයට හරිනේ අපිට නම් ඕනේ ඔයගොල්ලන්ගේ මේ ඔව් හැබැයි මම මිනිස්සෙක් එක තරහ ගියොත් මේත් එක්ක වාද කරන්න යන්නේ නැහැ මේ යාට බ්‍රහ්ම දණ්ඩනේ දන්න දන්න ඒක ඒක ගැන මට කියලා තියෙනවා බ්‍රහ්ම දණ්ඩනේ දුක් දුක් ඉඳලා ඔව් මම බ්‍රහ්ම දණ්ඩනේ දෙනවා මොකද මම මේ මිනිස්සයා පෘථිවියේ නැහැ කියලා හිතගෙන ජීවත් වෙනවා නෑ මට නැත්තම් ඒ කියන්නේ මම ඒක කරන්නේ මගේ මෙන් තර මට දැන් එහෙම නේ ඒ මනුස්සයා පෘථිවියේ නැහනේ නැහැ කියලා හිතන් මං ජීවත් වෙනවා නැත්තම් එයාත් එක රණ්ඩු වෙන්න බැන ගන්න යන්න වෙනවනේ මට නේද කරදර වැඩනේ ඔච්චර කරදරද කියන්නේ මේ මිනිහෙක් බැන ගන්න එක හරි වදයන්නේ නේද එහෙනම් මම හිතනවා එහෙම එක්කෙනෙක් පෘථිවියේ නැහැ කියලා දැක්ක නොදැක්කා වගේ යනවා අන්තිමට නෑ ඒ නැත්තම් ඉතින් මේ ඒකදී ඒක මං එහෙම කරන්නේ මේ මගේ ලේසියට හැබැයි ඉතින් මේ මනුස්සය ෆිසිකලි දැක්කොත් ආයි මට තරහ එනවා මොකද අර ඉන්සිඩන්ට් ඔක්කොම ආයි රිවයින් වෙලා තියෙනවා මේ එහෙනම් පුළුවන් තරම් ට්‍රයි කරන ෆිසිකලි හම්බෙන්නේ නැහැ එහෙනම් තමයි ඉතින් අපි හැමෝගේම මොළේ වැඩ කරන්නේ එක තමන්ගේ යුනික් ක්‍රමයකට ඒක ඉතින් අපිට ඉතින් තේරුම් ගන්න ඉතින් ඉන්න වෙනවා ඩිලිෂන්ට අවුලක් නැහැ මොනවද මතක නැහැ හැබැයි මේ මේ කෙරුණේ මතකනේ පුදුම කරුණයන් මේක
ඔය දැන් මේ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මලිය දාත් මාර වැරදි ටික කියනවා. මෙදා මෙහෙමයි මෙදා මෙහෙමයි. ඒ වාර හෙන්න ගහනවාගේ මතකයි. ඒ කරුමක් හැබැයි ඒකත් එයාට විතරයි හැබැයි. නෑ යාළුවන්ගේ දැන් වාරතරම් මතක නෑ. මේ අරගෙන මං හිතන්නේ ඕනකට වඩා කියලා කරන හින්දා ඒවත් මතකයි. ඔව් මට අර චූටි ඩීටේල් ඔක්කොම මතකයි. මට සමහරලාට එහෙම මතක නැති එකක් වුණත් කෙනෙක් එකපාරක් මං මිනිස්සුක බය කරත් එක්ක පොඩි එකෙක්ව මේ පොඩි එකෙක් මට මම ලයිව් ඉන්ස්ටාග්‍රෑම් එකේ ලයිව් ඉන්නකොට මල්ලි කෙනෙක් කිව්වා මේ කලින් දාය මං PABC එක ගාව හිටියා එදා ඔයත් එක ෆොටෝ එකක් ගන්න ඕන වුණා බැරි වුණා කියලා. හරිද? මම රිවයින් කරලා බැලුවා මං PABC එකට ගියපු තැන් දවස් ටික මේ ගිහින් බැලුව මම්මට සිරි මෙන්න එකෙක් ඉන්නවා ෆෝන් එක කටේ තියාගෙන යාළුවෙකුත් එක්ක. මං එපාර කිව්වා මං ඇඳන් හිටියේ රතු පාට ටී ෂර්ට් එකක් නේද? තස්සේ මේ ඔයා ඇඳන් හිටියේ මේ පාට ටී ෂර්ට් එකක් නේද? ඔයාගේ ෆෝන් එක ගෝල් කලර් නේද? මේ ඔයාගේ තව යාළුවෙකුත් එක්කත් නේද හිටියේ කියලා මම රිවයින් කරලා බැලුවම ඔක්කොම කියනවා ඩී. මූ බය වුණානේ. මූ බය වෙලා මට මැසේජ් එකක් කරලා මලින්දායි මිනිස්සු කියනවා ඒජන් කෙනෙක් මේ ඇත්තද ඒ කතාවේ සමහරු මේක ජුලියට දන්නේ ඒක ජුලියට දන්නේ ඇහුවේ ඒකත් අහපු එකත් නෑ ඒනඩු මේ මට එහෙම පුළුවන් අට එලියන් කෙනෙක් වෙන්නත් පුළුවන් හැමතිස්සෙම අපි දන්නේ මට දන්නේ මං එලියන් කෙනෙක් නම් මං කියන්නේ නැහැ නේ මං සමහර විට එහෙම එහෙම කියලා ඔප්පු ගන්න එනවත් දන්නේ නෑ කොහොමද මේ පොයින්ට් එක අරක මට මේ මං ඒක මේ ඒක ගොඩාක් කාලවලට කරදරයක් ඔක්කොම මතක එක. ඔව් එක එක වෙලාවකට කරදරයක්. සමහරලාට ලේසි ගොඩක් කාලවලට කරදරයක් බ්‍රෝ. ඒ කියන්නේ ඔක මතක නොතිබුණා නම් ලේසි. ඉග්නොරන්ස් ඉස් බ්ලිස් කියලා කියන්නේ ඒක. ඉග්නොරන්ස් ඉස් බ්ලිස් කියන එක මට තරම් හොඳට කාටවත් තේරෙන්නේ නැහැ. මොකද නැති එක්කෙනාට නේ තේරෙන්නේ ඔගේ වටිනාකම. දැන් වාටේම ඉග්නොරන්ස් ඉස් බ්ලිස් කියන එක එච්චර තේරෙන්නේ නැතුව ඇති නේද? ඒක කොහොමද? මං අර එක් ෆිල්ම් ටීවී සීරීස් ආයි බලන අලුතෙන් බලනවා කිව්වා වාව් කියලා. ඔව් මට බෑ. මට බෑ මේ බලද්දි ඔක්කොම මේ ඩයලොග් එක නම් කටට එනවා නේ අන්තිමට. කියවෙනවා. ඩයලොග් එහෙනම් මේ මැරි කරන්නේ නැතුව නේද අය ඉන්නේ? දන්ට අයිඩියා නැහනේ. අහන එක ලොකු දෙයක් නේ. නැත්නම් බුදුන් මේ මරා ගන්න වෙන්නේ හැමදාම. අම්මෝ එහෙම ඩීටේල් ඔක්කොම මතක. අර ඔයා කියන්නේ අර මේ අහවල් දවසේ මෙහෙම වුණා කිම කියලා මේ මට තව ඩීටේල් ගෙතේ ගියා. අහවල් දවසේ ඔයා ඇඳලා හිටියේ මේ පාට ඇඳුමක් වාඩිලා හිටියේ මෙතන මේ විදියට අත තියන් හිටියේ මෙහෙම අතින් ඇඟිලි තුනකින් තට්ටු කර කර හිටියේ මේසට ඔක්කොම ගියතේ. අපිට දැන් මේක බලන අයට පොඩ්ඩක් තාර්කිකව බලන්න පුළුවන් මේ හියුමන් කියන පැත්තටද බර ඒලියන් කියන පැත්තටද බර කියලා. මම එළියට අරන් දුන්නා. ඉතින් මේ ටික දත්ත ටික තීරණය කිරීම ඔබ සතු යාළුවනේ. එක්ස් මලින්ද අය එක්ස්පෝස්ඩ් කියලා ටයිල් එක නා. මෙහෙමයි ඔය ඒක එහෙම කන්ඩිෂන් එකක් තියෙනවා අයලටික් මෙමරි කියලා. හරිද? ඔයාට කම්ප්ලීට් අයිඩෙන්ටික් මෙමරි එකක් තිබුණොත් එහෙම ඔයාට ජීවත් වෙන්න බෑ. මේ ෆොටෝග්‍රැෆික් මෙමරි එකයි ඔකයි එකද හිතන්න දෙකත් නෑ. ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙනක හොඳයි නේ. ඒක එතකොට අපට මතක මේ දැකපුවානේ නේද? අයිඩෙන්ටික් මෙමරි එක කියනට කම්ප්ලීට් මොමන්ට් එකම ඒ කියන්නේ මොහොතම මතකයි. ඒ මොහොතේදී මොළේ ටිකේ සිග්නල් සොප් වෙනවා. ඒක නේද කොහොමද ප්‍රොසෙස් කරගන්නේ? ඒ කියන්නේ ඔච්චර ගොඩක් එකට අමාරු වෙද නේ අමාරු විදියට. ඔව් මේ ඒක තමයි. එහෙම වුණාම වෙන්නේ බ්‍රෝ ඌට මෙමරි එකයි රියැලිටි එකයි පැටලෙනවා. ඒ කියන්නේ ඌට මෙමරි එකක් දැන් මේ මෙමරි එකද ඉන්නේ මේ ඉන්නේ රියැලිටි එක දිහා පැටලලා ඌට පිස්සු වැටෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම අපිට කම්ප්ලීට්ලි කියන්න බෑ ඌ අයිඩෙන්ටික්මයි කියලා. හැබැයි නියා අයිඩෙන්ටික් මිනිස්සු ඉන්න එකට පැටලෙනවා. ඒගොල්ලන් සමහරවිට කල්පනා වෙනවා මොකක් හරි. දැන් හිතන්න ඌට කල්පනා වෙනවා මීට අවුරුදු 5කට කලින් වෙච්ච ඉන්සිඩන්ට් එක. දැන් මේ මොහොත ඌට සම්පූර්ණ මතකනේ ඔක්කොම ඩීටේල් එක. ඊට පස්සේ ඌේ මොහොතෙම ජීවත් වෙනවා. ඌටයි ඌ හිතන්නේ ඒ තමයි දැන් කියලා. ඒක ඒක නිකන් පුදුම කර්මයක් නේ. වැරදි තැනකට එහෙම ගියොත් එම. ඒක නේ ඒක ඒක next level case එක ඊළඟට. ඔව්. දැන් හිතන්න මේ
ඔයාට කවුරුහරි මනුස්සෙක් ඇවිල්ලා මූණට ගැහුවා කියලා පංච් කරා කියලා අවුරුදු 10කට කලින්. දැන් ඔයාටේ ඩීටේල් ඔක්කොම වේදනාව විඳන් ඔක්කොම නේ. මතකයිනේ. ඒකයි මතක් වුණ ඒක මතක් වුණාම අර පේන් එකත් ආයේ ඒ විදියට වෙනවා. ඒ නම් මොන කර්මයක්ද නේද? ඒව එන කේස්. ඒ කියන්නේ මේ එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම ඒ කියන්නේ 100% අයිඩෙන්ටික් කියලා ප්‍රූව් කරලා නැහැ. හැබැයි මේ එහෙම මිනිස්සු ෆොටෝග්‍රාෆික් මෙමරි එක මරණේ. බ්‍රෝ හොඳයිනේ. ඒක නෝට දැකපු එක එහෙම මතකයි. ඒක ජෝන් අයියගේ තියෙන දේ ෆොටෝග්‍රාෆි මෙමරිද? මේ ඔයාගේ එක ඩිපෙන්ඩ් අයිඩෙන්ටික් කරන පුළුවන්. නෑ මට ෆොටෝ නෑ නෑ මට තියෙන්නේ සමහර මොමන්ට්ස් මට කම්ප්ලීට් මතකයි. අයිඩෙන්ටික් එක නට මුළු ජීවිතේම කම්ප්ලීට් මතකයි. මට මොමන්ට්ස් කියනවා මේ හැමතැනම මතක නෑ සමහර මොමන්ට්ස්. මේ ෆොටෝග්‍රාෆික් මෙමරි එකක් මේ තියෙන්නේ මොමන්ට් එක තමයි මට මතක. ඒ කියන්නේ අයිඩෙන්ටික් පැත්තට බර එකක් තමයි තියෙන්නේ. හැබැයි හැම කිස්සෙම නෑ ඒක. හැම රීසන් ඔව් දීම නේ නම් පිස්සු මං කළා ඉවරයි. එහෙනම්. රයිට් බ්‍රෝ. මේ අපි මං හිතන්නේ අද මේ අද අපි පොඩ්කාස්ට් එකේ කතා කරපුවා තියෙනවා නිකන් හෙන්න වයිඩ් ඒරියා එක ඔව් දේවල් මිනිස්සුන්ට මේ මම මේ ගොඩාක් කල්පනා ඇති කරේ වෙන්න අද හිතන්නේ ඩබල් එක්ස් කියලා දාන්න. මේ මොකද මේ අද ගොඩාක් ඩිෆයින් කරන්න බැරි දේවල් ගැන කතා කරා. ඉතින් ඒ හින්දා මේ මේවා ගැන අපෙන් ප්‍රශ්න අහද්දී අපෙන් අර මේ ඩිෆයින් වෙච්ච උත්තර බලාපොරොත්තු වෙන්න එපා නේද? මොකද අපිත් හරියටම දන්නේ නැහැ. දැන් ඔය ඩිල්ෂාන් කිව්වනේ මේ ෆීලිංස් කියලා කියන්නේ රැන්ඩම් චාන්ස් එකක් වෙන්න පුළුවන් කියලා. මම කිව්වනේ සිග්නිෆිකන්ස් එකක් තියෙනවා කියලා. සිග්නිෆිකන්ස් එකක් තියෙනවා කියන එකෙන් ඔප්පු වෙන්නේ නැහැ රැන්ඩම් චාන්ස් එකක් නෙමෙයි කියලා. සමහරලාට මේ අපේ සාම්පල් එක අපි හේතු වලට ගොඩාක් ලොකු එකක රැන්ඩම් චාන්ස් එකක් සිග්නිෆිකන්ස් එකක් වගේ පේන්න පුළුවන්. ඒ හින්දා අපි මේ කියපු ඔක්කොම හරියටම දන්නේ නැහැ. ඕගලන්ට හිතෙනවා කියන්නේ ඒතර අපිට තව හිතන්න වලු පොඩි ෆික්ස් අපිට කල්ලා හම් ගන්න වෙනවා පුළුවන්. දේවල්. ඔව් එතකොට අපිට බලතේ තව හිතලා මේ මොකද මේ ඕගොල්ලෝ එවන වොයිස් මෙසේජස් ඔක්කොම ඩිලිෂන් මට එවනවා. අපි කරන්නේ එතකොට ඔය මට ඉතින් ඒවත් දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් එවන්න. මම මේක YouTube එකේ දානවා. YouTube එකේ පල්ලා එක්ක කමෙන්ට් කරන්න. ඔව් මොකද මේ අනිත් එක මේ අපි ආපහු කියන්න ඕන ඩිලිෂන් මේ අද අපි කතා කරපු ගොඩාක් දේවල් ඩිෆයින්ඩ් දේවල් නෙමෙයි සයන්ටිෆික් ෆැක්ට්ස් නෙමෙයි. මේ අපිට හිතෙනවා අපි කිව්වේ මේ ඒ හින්දා මේ මේවා සයන්ටිෆික් ෆැක්ට්ස් විදියට බාර ගන්න එහෙම එපා කරන්නත් එපා. අනිත් නේද? පැත්තට ඒක ඒවට රණ්ඩු يعني වෙන්නත් අපි එපා. අපිට හිතෙනවා අපි ඔව් මේ නික අපිට හිතෙනවා කතා ගන්න. ඔව් රණ්ඩු වෙන්න එපා. ඕගලන්ට ඕගලන්ට මොකක් කරේ මේකේ මෙහෙම නෙමෙයි ආ මලින්දයි ආ කොහොම නෙමෙයි ආරම වෙන්න බැරිද කියලා කිව්වොත් අන්න ඒක ඔව් කියන්න හරි කියන්න. අසයි අපි අහන්න. මොකද ඔව් අපි ඒකනේ. දන්නෙත් නැහැ. ඒකින්ද මේ ඔව් ඒ කියනකොට නරක වචන මෙහෙම නැතුව ඕන කියන්න තරම් කියන්න. අපරාධය ඔටෝ ස්පෑම් වෙනවා. මං ඒ කියන්නේ ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් ඕල් කරනවා. එහෙම කරන්න එපා. ලස්සනට වචනේ කියයි ලස්සන. ඔව් ඩිලිෂන් ඔව් ඩිලිෂන් කියන මාර් පැරනොයිඩ් ස්පෑම් ෆිල්ටර් එකේ කිසි ඒ සියුම් ලගින් යන එකක් වචන තියෙන ඔක්කොම ඔක්කොම තියෙනවා. මං හිතන්නේ බං බං කියන එකක් තියද බං බං තියෙනවා තිබුණද මොකද සාමාන්‍යයෙන් මේ බං ඒ කියන්නේ අර නිකන් අර මං අර මේ නිකන් බම් බොලං එක දාලා තියෙන සාමාන්‍ය එක මට හිතනවා නිකන් තේරුමක් ඇති දෙයක් කියන එකක් බං කියන එකක් නැහැ කියලා. ඒ මට 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 බලන්න ඕන එක දැන් right right point එකක් තියෙනවා තමයි ඒක ඒක. අර පැත්තට බර වැඩි කියලා. මොකද ඔයාලගේ comment එක බං කියලා දැම්මත් spam වෙනවා ප්‍රීශාන්ති. ඕගොල්ලෝ බන් කියන එකට BUN කියලා ගහන්න එපා. ඒ මං ඔක්කොම දාලා තියෙන්නේ බාන්. ඔව් ඒක වැඩක් නෑ. මං මේ මේ මනුස්සයාගේ spam field එක මං දැක්ක හින්දා වැඩක් නෑ. එහෙම spam field එකක් මං කවදාවත් දැකලා නෑ. right right ඔක තමයි සීන් එක. ඉතින් මං හිතන්නේ අපි අද මේ පොඩ්ඩක් අපි අද පෙන්නුම අපේ මේ මං හිතන්නේ අපේ මොළයේ ඇතුළේ තියෙන ඩීප්ම unresolved පැති ප්‍රශ්න නේ පෙන්නුම යද නේද? තියෙන ඔව් අපි සමහරවිට කලින් කලින් එපිසෝඩ් වල අපි පෙන්නුවා අපේ මොළයේ ඇතුළේ තියෙන resolve වෙච්ච නිකන් අපි දන්නවා ඒක එහෙම තමයි කියලා resolve මත අපි පෙන්නුවා unresolved කියලා අපි දන්නේ නැතිව ඉතින් පුළුවන් නම් අපි මේ අපිට හිතන්න පොඩි මොකද මේ මම ඩිසිෂන් අපි දෙනවා අපේ ජීවිතේ යොමු කරන මේ වගේ හිත හිතේ ඉන්න. ඒක ඕගලන්ගේ ජොලිය නෙමෙයි. ඒක ඕගලන්ගේ ජොලිය නෙමෙයි වෙන්න පුළුවන්. මේ අපේ ජොලිය මේක. මොකක්ද ඒකට නමක් කියන මොකක්ද අර ඔයාගේ තියෙන මේ strategic solution supply. ඒකද? මේ නෑ අන්තිමටම තියෙන එක. අන්තිම sophology. Sophology. ඔට කියෝ ගන්න බැරි වචනයක් ඒක. So right. ඒක වකර ග්‍රීක්ද කොහෙද ඒක? අර ග්‍රීක් වලින් කෙලින්ම ආපු එක නිකන්.
වැඩි ඉංග්‍රීසි වලත් නැහැ මං හිතන්නේ ඒක. Shopify, ඔව් ඒකෙන් Shopify. කියවෙන්නේ මේ නිකන් අලුත් ආ Shopify. Shopify නේ අර මේ අලුත් දැනුමෙන් සහ අලුත් ඐඩියාස් වලින් ඒකනේ. ඔය ඒ ට්‍රේනින් කියන්නේ ලබන ඒක මං ටයිප් හිතන්නේ නේද? මේ අර එක්සැම්පල් එකට තියෙන එක නිකන් අර සෙක්ෂුවල් ෆීලින් අර ඒකේ උපරිම අවස්ථාව වගේ එකක් හම් වෙනවා අලුත් දේවල් ඉගෙන එක. අම්මා කියලා නිකන්නේ එකක් අන්න කියලා. හරි. ඔව් මේ ඇත්තට මම ඒ වගේ කියන්නේ ඕගොල්ලෝ එහෙම නැතුව ඇති. හැබැයි ඕගොල්ලන්ට හිතුනොත් එහෙම නේ ඕගොල්ලෝ මේ ස්පෙක්ට්‍රම්ස් ඔක්කොම නේද? මේ ස්පෙක්ට්‍රම් එක ටික කෙලවරක මම ඉන්නේ. මට නේ අලුත් දේවල් දැනගන්න හම් වෙනවා කියන එක unresolved issue එකක් වෙනවා කියන එක. දැන් මේ මැෂින් එකකට ෆීලිං එකක් ඇවිල්ලා නේද කියලා හිතන එක මූව් 37 ගැන හිතන එක තමයි මගේ ජීවිතේ. හොඳද? ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ නොවෙන්න පුළුවන්. ඉතින් බලමු. ඉතින් ඕගොල්ලන්ට මොන හරි හිතුනොත් එහෙම මේ අපේ thinking process එකට පොඩි උත්තේජනයක් දෙන්න ඒක අපිට කරන මානව අනිවාර්යෙන් සේවයක්. එවන්න. ඕගොල්ලෝ හිතා ගන්නවත් ඔව් බැරි ඒක ආතලයක් තමයි අපිට අපිට දෙන දෙන්නේ උපරිම එකට. පේමන්ට් එක. උපරිම ගෙවීම. ඔව්. නිකන් අපි හිතාගෙන ඉන්න thinking ඔව්. process එක වෙනස් කරලා අලුත් පැත්තකට අපි හිතන්න පුළුවන් පැත්තකට තල්ලු කරන comment එකක් දැම්මොත් ඕගොල්ලන්ට සමහරට ඒක normal comment එකක් වෙන්න පුළුවන්. ඒත් ඒක වාරම අපිට මාර ඒක නිකන් ආතලයක්. සමහර අවුරුදු 10ක් 20ක් යනකම් ලෙජෙන්ඩරි හිතන්න දැක්වෙයි ඒක. ඔව් ඇත්තටම මේ ටෙක් රැක් ෂෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එක නම් මට ඒ ඔව් වගේම නිතරම හම් වෙනවා. මේ ඉතින් ඒක තමයි අපි මේ මෙයාගේ පොඩ්කාස්ට් එක මිච්චෙත් ටිකට කරලා දාන්නත් අපි තව එක එක ඒවා බලන්න. ඉතින් ඒක තමයි අපේ ජොලිය, ඔව් අපේ කරන්සි එක ඒක. මේ ඔව් එහෙම එහෙම අනිවාර්යෙන් ඒවා බෑ. තුනක් දාන්න නේද? That's it. ඕකේ එහෙනම් අපි එහෙනම් කන්ක්ලූඩ් ඔව් කරමු thank you නේද? ආවට Right people. එහෙනම් අහපු කට්ටියට thank you. අනිවාර්යෙන් ඔගලන්ගේ අදහස් ටික එවන්න. මොකද ඒ වලින් තමයි අපිට මොකද ඒක කියන්නේ අර රහ කාල ජීවිතන දෙයියෝ වගේ. ඔව්. ජුලිය. අර සතුරෙන් ජීවිතන දෙයියෝ වගේ අපි ජීවත් වෙන්නේ ඒ වලින්. ආවස ආවස බ්‍රහ්මීන් වගේ. ඉතින් එහෙනම් බයි. good luck කට්ටියට.